أرخم من ده. හරි එක්සෑම් එකෙත් මේ වගේම ප්‍රශ්න දෙකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අර රූප ප්‍රශ්න දෙක අනිවාර්යෙන් වෙනවා. ඒ නිසා ඉතින් අර පාඩම් හැට බලාගෙන ගියාට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ පාඩම් හැටෙන් පිට රූප ප්‍රශ්නයක් ආවොත් එහෙම අනිවාර්යෙන් උත්තර හතරේ උත්තර තුනක පාඩම් හැට ඇතුලේ තියෙන වචන තියෙනවා. ඒ නිසා පාඩම් හැට හරියට බලාගත්තොත් එහෙම ඔයාට මොන රූපයක් ආවොත් උත්තරේ ගහන්න පුළුවන්. හරි මේ ප්‍රශ්නෙත් අර ඔක්කොම කියවන්න ඕනේ එක්සෑම් එකේ නම් වැදගත්ම දේ කියවන්න. මේ වගේ ප්‍රශ්නෙක් මේකේ තියෙනවා. මේ ප්‍රශ්නෙ ගත්තොත් වැදගත්ම දේ තමයි මශ්නන් තනෝනා. ඒක කිව්වම ඇති එක්සෑම් එකේදී. ඒ කියන්නේ ගැලපෙන වචනය හෝ මුංජාරල් වාක්‍ය. මේ ඔක්කොම කියන්න ඕනෙත් නැහැ. මේ මශ්නන් කියන කොටස දැක්කම ඇති. අපි දැන් බලමු. තාම් ගරිමල් පෝගෝ පහත චිත්‍රයේ බල්ලා, නැත්නම් පහත පින්තූරේ බල්ලා මශ්නන් තනෝනා ගැලපෙන වාක්‍ය හෝ මුන්ජාරල් කෝර සිප්සියෝ. වාක්‍ය තෝරන්න ගැලපෙන වචනය හෝ වාක්‍ය තෝරන්න. හරි මේ රූපෙ කවුද ඉන්නේ? මේ රූපෙ කවුද ඉන්නේ? බඹරෙක් නේ. බඹරෙක් ඉන්නේ. බඹරෙක් තමයි ඉන්නේ රූපෙ. හරි බඹරට මොකද කියන්නේ කුරින්නලු? මල්කොල් ඔව් මල් පොල් කියලා කියනවා. එතකොට මේ ඉම්නිදා කියලා තියෙන්නේ නාම පදයේ අවසානයේ තමයි යෙදෙන්නේ. ඒ කියන්නේ වෙනවා කියන්නේ. එතකොට අපිට වැදගත් දේ තමයි මෙන්න මේ වචනේ. එතන මේක උත්තරේ තුන. මල් පොල් කියන්නේ බඹරට. තුන ගහපු ගట్టి හරියට දාගන්න. බඹරෙක් වෙනවා. අර එකේ තියෙන පිරි ඉම්නිදා පිරි සෝරි පරි. පරි කියන්නේ කාටද? පරි කියන්නේ මැස්සදයි අන්න හරි. මේ ෆරි කියන මැස්සට. ෆරි කියන්නේ මැස්සට. මැස්සෙක් වෙනවා. මැස්සෙක් නෙමෙයි මේ ඉන්නේ. මේ ඉන්නේ බඹරෙක්. බඹර කියන්නේ මැස්සෙක් තමයි ඉතින්. ඔයාලා ගෙවල් වල ඉන්නේ මැස්සෝ දෙකල් තියෙනවා. අන්න ඒ වගේ මැස්සෙට කියන්නේ ෆරි කියලා. චම්චරි ඉන්නදා. චම්චරි කියන කාටද? වල්කුරා අන්න හරි. බත් කූරෙක් වෙනවා. චම්චරි කියන්නේ බත් කූරට. බත් කූරෙක් වෙනවා. බත් කූරෙක් නෙමෙයි මේ ඉන්නේ. මැස්සෙකුත් නෙමෙයි. එතකොට මේ මල් බොල් තමයි ඉන්නේ. මේ මල් බොල් කෙනෙක් ඉන්නේ. කෙනෙක් බම්බරෙක් ඉන්නේ. උත්තරේ තුන. මේ ඉන්නේ මේ කියන්නේ කාටද? ඔපුසනි අන්න ඔබුස්සෙක් වෙනවා. එතකොට පරි කියන මැස්සට. ඔන්න මැස්සෙක් නෙමෙයි. චම්චරි කියනවා බත්කූරට. බත්කූරෙකුත් නෙමෙයි ඉන්නේ. මේ ඉන්නේ මල් බොල් කෙනෙක්. මල් බොල් කියන්නේ බඹ රට. මේ කියන්නේ උගුස් රට. උත්තරේ තුන ගහපු ගත්තේ හරියට දාගන්න. හරි දෙවෙනි එක දාන්න බලන්න හැමෝම. හැමෝම දාන්න. දැන් ගොඩක් කට්ටිය පන්ති ඉන්නවා. ඔයාලා හැමෝම උත්තර දැම්මුත් ඉතින් අර අපිට පේපරේ ගැම්මින් කරන්න පුළුවන් ඉතින්. ඒකට ඔක්කොම අවධානයෙන් ඉන්නවා කියලා තේරෙනවා. හරි හැමෝම දාන්න. හරි මේ රූපේ මොකද්ද මේ තියෙන්නේ පේන්නේ? රූපි මොකද පේන්නේ මේ වලට? පේන්න බා. පාටි කරපු දෙයක් අන්න හරි. පටිසිරිප්පු දෙක තමයි මේ පේන්නේ. එතකොට පටිසිරිප්පු වල මොකද කියන්නේ කොරියනද? සෙන්දල් කියලා. අන්න සෙන්දල් කියලා කියනවා පටිසිරිප්පු වලට. මේ ඉම්නි දකින්නේ වෙනවා. එතකොට පටිසිරිප්පු දෙකක් වෙනවා කියලා කියනවා. උත්තරේ එක. හරි එතකොට මේ මේ සිරිප්පුවට ආයේ මොනවද කියන්නේ? සලිපෝ අන්න සල්ලි පෝ කියලා කියනවා.
සල්ලි පව් කියලාගෙනවා සොරි සල්ලි පව් කියලාගෙන සිරේ පෝල්ට සිරෙප්පුවල දැන් මෙහෙමයි ගොඩක් දුරට මෙන්න මේ පටි තිබ්බොත් එහෙම ගොඩක් ඒ සිරෙප්පුවල සිරෙප්පුවේ මේක තමයි පටි සිරෙප්පුව කියන්නේ හරිද මේක තමයි පටි සිරෙප්පුව එතකොට ඒකට කියන්නේ සෙන්දල් කියලා මේ සලිපෝ කියන්නේ සිරෙප්පුවම තමයි ඒක අර පටි සිරෙප්පුවයි නිකන් නෝමල් නිකන් අර පටි නැති සිරෙප්පුත් තියෙන අන්න ඒ වගේ ඕන එකකට ගන්න පුළුවන් මේක පොදුවේ තේරුණාද මේක පටි ගොඩක් තියෙනවා නම් ඒ සිරෙප්පුවේ අනිවාර්යයෙන් ඒක සෙන්දල් වෙනවා අර දෙවෙනි එකේ තියෙනවා චොන්චොල් ලිම්නිදා මොකද්ද මේ චොන්චොල් කියන්නේ චොන්චොල් මේ එක්සෑම් එකට එන්න පුළුවන් මෙන්න මේ වචනේ එන්න දුම්රිය පුළුවන් මොකද්ද දුම්රිය නෙමෙයිද විදුලි දුම්රිය විදුලි දුම්රිය ලියාගන්න විදුලි දුම්රිය දැන් ඔයාලා නිකන් දුම්රියට මොකක්ද දන්න වචන ටික තියෙන්නේ. උමන් දුම්රියට මොකක්ද ඉතා කියන්නේ? ඉහාජෝ චිහාචොල් කියලා කියනවා. ඉහාජෝ එතකොට මේ කෝච්චියට මොකක්ද කියන්නේ? ගිජායෝ ගිජායෝ චිචා කියලා කියනවා. එතකොට දැන් මේ චොන්චොල් කියනක ඔයා දන්නේ නැහැ. නමුත් කෝච්චියක් දිල එක විදුලි දුම්රියක්ද නැත්නම් උමන් දුම්රියක්ද? ඒ කියන්නේ කෝච්චියක ෆොටෝ එකක්. නැත්නම් මේ නිකම්ම කෝච්චියක්ද කියලා අපිට හොයාගන්න බෑනේ. එතකොට ඔයා රෙඩි වෙලා යන්නේ අර වචන දෙක තමයි පාඩම් කරලා තියෙන්නේ. මෙන්න මේ වචෙන් දන්න. එතකොට මෙන්න මේක තමයි උත්තරයකට එන්නේ. ඒ නිසා මේකත් බලාගෙන ලියාගෙන යන්න. එන්න ඔකේ පුළුවන් උත්තර. චෝල් කියන එක යකඩ කියලා කියන දයි චෝ කියන කේද? ට්‍රෝල් කියලා කියන ඒකෙන් මේකද? ඔව් මේක චොල්ගන් කියලා අරුත් එක යකඩ කියලා ගන්න පුළුවන් නේද? මෙතන දැන් තනි වචනයක් තියෙන්නේ. යකඩ වලට අර නිකන් තනි යකුඩ කල් සෝයේ කියලා ගන්න පුළුවන්. මෙන්න මේ වචන අකුර සුයි කියලා ගන්න පුළුවන් යකඩ වලට අර මෙන්න මේ සුයි කියලා කියනවා යකඩ වලට මේ චොල් ගන් කියලා හවුත් එක යකට කියලා ගන්න පුළුවන්. මෙතන චොන් චොල් කියන්නේ මොකක්ද? විදුලි දුම් ක්‍රික් විදුලි දුම්රිය දුම්රිය. එතකොට අර වාහන තියෙන ගොඩේ මේකත් තියාගන්න එතනින්. එතකොට මතක හිටිනවා එක්සෑම් එකට එන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුනේ තියෙනවා කොනෝ ඉම්නිදා. මොනවද මේ කොනෝ කියලා කියන්නේ? කරවල නේද අන්න හරි කරවල වලට ගෙන කොනෝ කියලා. දැන් මේක ගන්න පුළුවන් අර වක්‍රාකාරව නිකන් තොගමාලු. අන්න ඒ වගේ ගන්නත් පුළුවන්. හරි වචනේ කරවල වරණ ඇතුළේ ලියාගන්න තොග මාළු කියලා මාළු ගොඩක් ගොඩ ගහලා තියෙන රූපයක් අවුත් එහෙම ඒක කොනෝ තමයි එන්නේ උත්තර නැත්නම් කරවල වගේ තිබ්බොත් ඒක කොනෝ කියලා ගන්න පුළුවන් මේ ඔචිනෝ වින්දා මොකද්ද මේ ඔචිනෝ කියන්නේ කාටද මේ ඔචිනෝ කියන්නේ මේ ඔචිනෝ කියලා කියනවා දැල්ලට දැල්ලට කියනවා ඔචිනෝ මේක ලියා ගන්න දැල්ලා. අර එතකොට මේ තියෙන්නේ සෙරෙප්පු දෙකක්, පටි සෙරෙප්පු දෙකක්. පටි සෙරෙප්පුට මොකද්ද කියන්නේ? තෙන්දල් සෙන්දල් කියලා කියන අමතක කරන්න එපා. එක්සෑම් එකට එන්න පුළුවන්. අඩුම තත් ගේකට හරි එන්න පුළුවන්. ඒ හින්දා පාඩම් කරලා යන්න. අපි දන්නේ නැහැ එන්නේ මොකද්ද කියලා. ඒ නිසා මේක පාඩම් කරලා යන්න. සෙන්දල් කියන්නේ මොන පටි සෙරෙප්පු. චොන්චොල් කියන්නේ මොකටද චොන්චොල් කියන්නේ? විදුලි දුම්රිය විදුලි දුම්රියට අමතක කරගන්න එපා. එතනම ලියාගෙන පාඩම් කරන්න. කොනෝ කියන්නේ කරවල මේ ඔචිනෝ කියන්නේ දැල්ලට එහෙනම් මේකේ උත්තරේ එක එක ගහපු ගట్టి හරියක් දා ගන්න හරි තුන්වෙනි එක දාන්න බලන්න හැමෝම දාන්න ඔයාලගේ උත්තරේ සිලෙක්ට් කරපු උත්තරේ හරි වුණත් කමක් නැහැ වැරදුනත් කමක් නැහැ මම මෙතන වැරදුනා කියලා කිසිම කෙනෙක්ට මොකුත් කියන්නේ නැහැ මොකද වැරදෙන ප්‍රශ්නේ තමයි ඔයාට හොඳටම ඔලුවට යන්නේ නිකන් කණා ෂොට් ගාලා හරියන එක නෙමෙයි වැදගත් වෙන්නේ වැරදිලා හරි ඔලුවට දාගන්නවා නම් තමයි ඒක හරියටම තේරුම් ගන්නවා තමයි වැදගත් වෙන්නේ ඒ නිසා ඔයා සිලෙක්ට් කරපු උත්තරේ දාන්න
අර මේ ප්‍රශ්නෙත් වැදගත් ප්‍රශ්නයක් සහ මේකේ වැදගත් වචන ටිකක් තියෙනවා. එක්සෑම් එකට එන්න පුළුවන්. ඒ නිසා හොඳට බලාගන්න, හොඳට ලියාගන්න. හරි, මොකද්ද මේ රූපේ තියෙන්නේ? දැලක් අදිනවා. මේ මාළු දැලක් අදිනවා. මාළු දැලක් අදින එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මෙන්න මේ ගෝහිස් සම්හිදා වලින් වාක්‍ය අවසන් වෙන ප්‍රශ්නයක් එනවා. මොකද්ද මේ ගෝහිස් සම්හිදා කියන්නේ? කරමින් ඉන්න. කරමින් ඉන්නවා. කරමින් ඉන්නවා. මේ කරමින් ඉන්නවා. එතකොට මේ දැලට මොකද්ද කියන්නේ? කමුල්. කමුල් කියලා උත්තර හතරෙම තියෙනවා. උත්තර හතරේ ඔන්න කමුල් කියලා තියෙනවා, දැල කියලා තියෙනවා, අවසානයේ කරමින් ඉන්නවා කියලා තියෙනවා. හරි. එතකොට මේකේ තියෙන තව හිම් කිතේ. මොකද හිම් කිතේ කියන්නේ? ශක්තිමත්. අන්න ශක්තිමත්ව කියලා ගන්නත් පුළුවන් මේක. තදින්ම කියලා ගන්නත් පුළුවන්. ඒ දෙක ලියාගන්න. ඕකට තේරුම් තමයි එකක් තමයි තදින්. තදින්. හිම් කිතේ කියන්නේ කියන්නේ තදින්. අනිත් එක ඕක හැකි තරම් කියලා ගන්නත් පුළුවන්. හැකි තරම්. අනිත් එක තමයි ශක්තිමත්ව. මේක තදින් හැකි තරම් ශක්තිමත්ව කියලා ගන්නත් පුළුවන්. අර සමහරක් තැන්වලට ඒ තේරුම් තුනම ලියා ගන්න. හරි, ඔන්න එහෙනම් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ ටික තමයි නේද? දැන් මේ වගේ ඔක්කොගෙම එකමනේ තියෙන්නේ. මෙන්න මේ ටික තමයි වැදගත් වෙන්නේ. හරි, දැන් මෙතන දැලක් අදිනවා. දැලක් අදිනවට මොකද්ද කියන්නේ? අංගිද තංගිදා. හරි, මේක උත්තරේ දැන් ඔයාලා එකනේ ගහන්න. ආ, උත්තරේ එක තමයි. එතකොට මෙන්න මේ වචනේ අපි තේරුම දැනගන්න ඕනේ. හරිද? මේ තේරුම දැන් මේ තංගිදා කියලා ඉන්නේ මොන වගේ අවස්ථාවලද? තංගිදායින් දැන් මෙතෙන් දෙවිත් දැන් මට මේ තංගිදා මේ දැලා දිනවනේ දැකලා තින් දැන් ගහන්න උත්තර. නමුත් මේ තංගිදා තවත් තැන් වලට ඉන්න පුළුවන්. මොන වගේ තැන් වලටද ඉන්නේ තංගිදා කියන්නේ? වහනෙක් වගේ අදිනවට ඔය කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ පොදුවේ මෙහෙම ගන්න. දැන් අපි හිතමු දැන් මෙතන අදින දැලක්. ඒ කියන්නේ මොකක් හරි, ඒ කියන්නේ මේ දැලේ එක්ක තියෙන මොකක් ලාම්බයක්, කඹුවක්, මොකද මේ කඹයක් වගේ ඉන්නේ තියෙන. අන්න ඒ වගේ දැලක් නැත්නම් ලණුවක්, කඹයක් වගේ දෙයක් අදිනවාට ගන්න පුළුවන් මේ තංගිදා කියන එක. ආයෙ මොනකටද ගන්න පුළුවන් සාමාන්‍ය? මිනිස්සු වැඩ ගන්නවා කියලා ගත්ත නේද? ඕ නෑ, මිනිස්සු වැඩ ගන්නවා කියලා ඒකටත් ගන්න පුළුවන්. නමුත් මේක ගොඩක් දුරට එනවා ප්‍රශ්නවලදී. අර නිකන් ඔයා කැමැතිම හැඟීමක් ඇති වුණාට පස්සේ දැන් අපි හිතමු උදාහරණයක් නිකන් ගෑණු ළමයෙක්ට හිත ගිහිලා තියෙනවා දැක්කට පස්සේ. දැන් උදාහරණේ ගෑණු ළමයෙක්ට ඔයාගේ හිත මොකද්ද වෙලා තියෙන්නේ? ඇදගෙන ඇදගෙන. අන්න උදාහරණට අර ගෑණු ළමයාගේ දැක්කට පස්සේ ඒක හිතට ඇද ගන්නවා. අන්න ඒ වගේ Tamanට කැමැතිම හැඟීමක් ඇති වුණාට පස්සේ මෙන්න මේ තංගිදාගෙන ගන්න පුළුවන්. දැන් මෙහෙම ගත්තොත් එහෙම, අර ගත්තොත් එහෙම මේ අපි ගත්තොත් මෙහෙම කන්දක් නගිනට වඩා මුහුදක් බලන එක හිතට හොඳයි කියලා, හිතට අදිනවා කියලා, අන්න ඒ වගේ තැන්වල ගන්න පුළුවන්. කන්දක් නගිනට වඩා මුහුද බලන එක මට නම් හිතට අදිනවා. අන්න ඒ වගේ තැන්වලට මෙන්න මේ තංගිදා ගන්න පුළුවන්. ආයෙ එතනක් තියෙන හැඟීමක්, හැඟීමක් ඇති වුණාට පස්සේ එතකොට මෙන්න මේ තංගිදා කියන එක අදිනවා කියලා ගන්න පුළුවන් හිතට. එතකොට මේ වගේ ලණුවක්, කඹයක් වගේ දෙයක් අදිනවට ගන්නත් පුළුවන්. තව එකකට ගන්න පුළුවන්, කාලයක් ඉස්සරහට ගෙන යනවා. හරිද? කාලයක් ඉස්සරහට ගෙන යනවට ගන්න පුළුවන්. දැන් මෙහෙම ගත්තොත් මෙන්න මෙහෙම. දැන් මොකද මේකේ තේරුම්? පොරොන්දු වෙලාව තව පැයක් පොරොන්දු වෙලා දීර්ඝ කළා. පොරොන්දු කාලේ තවත් පැයක්. මොකක්ද දැන් තේරුම්? දීර්ඝ කළා. ඉතින් කරන්න ඉතින් ඒ කියන්නේ අර මොකද්ද මේ ඇදුනා කියලා කියන්නේ? ඒ කියන්නේ මේක ඉදිරියට ගෙන ගියා කියලා කියන්නේ. තේරුණාද? අර දීර්ඝ වුණා වගේ අදහසක් අන්න පොරොන්දු කාලේ තවත් පැයක් ඉදිරියට ගෙන ගියා. අන්න මේ වගේ අර කාලයක් ඉදිරියට ගෙන යන්න මෙන්න මේ වචනේ යොදනවා. තේරුණාද?
තේරුණා දේක ඔයි මේක ගොඩක් වැදගත් වචනයක් මොකද දැන් ගොඩක් කට්ටිය මේක අදිනවා කියලා විතරයි දන්නේ නමුත් මේක ඇතුලේ ලොකු දේවල් ටිකක් තියෙනවා මේක ප්‍රශ්න වලට එන්න පුළුවන් අපි 200ක් කැඩෙනවා කියන ඒ වගේ ප්‍රශ්නයකට එන්න පුළුවන් ඒ නිසා මේකේ දැන් ආසාවෙන් අහගන්න ඔලුවට දාගන්න නැත්තම් මම මේක මෙච්චර වෙලා කියන්නේ හරි මේ තංගිදා කියන කෙතෙකුට මොන වගේ අවස්ථාවද යොදාගන්න කියන්න මොනේද දැලක් කම්බයක් කර මොකක් කරි ලණුවක් අදින කොට යොදා ගන්න. දැලක් කඹයක් ලණුවක් මොකක් හරි බර දෙයක් අපිට දැනන දෙයක් අදිනවා ඔන්න ඒ වගේ එකට ගන්න පුළුවන් ආයි මොනකටද ඉතක් කැද ගන්නෝ. හිතක් හැද ගන්නවා එක්කෝ ගෑනලා බාලයක් මේක ඉස්සරහට අදිනවා. බලන්න යන ස්වභාව ධර්ම මොන හරි බලන්න යන ඔයා යන තැනක හිතක් හැද ගන්නවා දැන් මෙහෙම ගත්තොත් එහෙම යනවා කඩයක් ගාවි කඩයක් ගාවින් යද්දී ඔන්න කෑමක සුවඳක් එනවා දැන් මොකද ඒ සුවඳට වෙන්නේ වාට ඒ සුවඳ හිත ඇද ගන්න. හිත ඇද ගන්න සුවඳට අන්න ඒ වගේ ඒවට ගන්න පුළුවන් ඊට පස්සේ මොනකටද ආය ගන්න විශේෂම දේ කාලයක් කාලය ඇද ගන්න ඇද ඉස්සරහට. ගන්නවා කියන්නේ මොකද්ද කාලය ඉස්සරහට ගෙනියනවා තේරුණාද කාලයක් ඉස්සරහට ගෙනියනවා දැන් මේක කාලය ඇද ගන්නවා කියලා ලියා ගන්න එපා කාලය කියලා ලියාගෙන ඉදිරියට ගෙන යනවා කියලා ලියා ගන්න තේරුම් එතකොට මේකේ තේරුම් කීයද දෙකක් තුනක් තියෙනවා එකක් තමයි අදිනවා මොනවද අදින්නේ කම්පයක් ලණුවක් කම්බයක් දැලක් ලණුවක් දැලක් වගේ අදින්න පුළුවන් ඊළඟ මොකක්ද ආය අදින්නේ හිතක් ඇද ගන්න හිතක් ඇද ගන්නවා ආය මොනවද කාලයක් නම් මොකක් තේරුම් ඉස්සරහට ගෙනියනවා. අන්න කාලයක් ඉදිරියට ගෙනෙනවා තේරුණාද ගොඩක් වටින ප්‍රශ්නයක් එක්සෑම් එකට එන්න පුළුවන් අනිවාර්යෙන් එන්න පුළුවන් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න මේ තංගිදා ගැන මොකද්ද මේක තංගිදා දැන් මේක එක තයන්නයි තියෙන්නේ මේක දෙකක් තියෙන තයනු තංගිදා මොකද්ද දැන් මේකත් වැදගත් මන් වැදගත් නැත්නම් දාන්නේ නැහැ පේපර එකට මේ තංගිදාගේ මොකක්ද තේරුම පොළවක් මොකද්ද මේ තං මේව ට්‍රාන්ස්ලිට් වෙන්නේ මේව ට්‍රාන්ස්ලිට් වෙන්නේ නැහැ ඒක නිසා හරියට ලියා ගන්න දැන් මේක දැන් මම ඔයාලට මේක ලේසියට තමයි මේ වගේ රූපයක් දැම්මේ මේක තේරුම් කරන්න නමුත් මෙන්න මේව එකට ගහලා දැම්ම නම් එහෙම ට්‍රැක් වෙනවා තනිකර කාටවත් ගහන්න බෑ මේ තංගිදා කියලා කියන්නේ ශරීරයේ කොටසකට දැඩි තදයි කියන්නේ ලියා ගන්න මේකේ තේරුම තමයි දැඩි තදයි මොන වගේ දෙයකට මේ මොකද්ද මේ තදයි නැත්නම් දැඩි කියලා කියන්නේ ශරීරයේ කොටසකට ඔව් ශාරීරික කොටස් මොනවද තියෙන්නේ සම අත ඔව් අත සම කකුල තියෙනවා සම තදයි පිපුගා තංගිදා සම තදයි ඊට පස්සේ මාංශ පේශි තදයි මාංශ පේශි වලට මොකද කියන්නේ මේවා ලියා ගන්න මේ කන්යුගී කියලා කියනවා කන්යුක් කියලා කියන්නේ කන්යුගී නෙමෙයි මේ ඊගානිපාති දෙන්නේ දැන් මේක උක්ත කරනවා නම් ඊගානිපාති අර කන්යුගී තංගිදා කියන්නේ මොකද්ද මාංශ පේශී තදයි. අන්න මාංශ පේශි තදයි ආය මොනක් තියෙන තදද කෙන්ඩ තදයි ඔ කෙන්ඩ කියලා කියන්නේ මොනවද අලව හුබුක් කිනේ. ඔහෝ ඒකත් ගන්න පුළුවන් කෙන්ඩ කියන්නේ ඉතින් අර ඒ කකුලෙම තමයි තියෙන්නේ ඒක අන්න කෙන්ඩ තදයි ක්ලාස් අලව පිටු තදයි නේ. ඔව් ඒ වගේ තින් අර ශරීරයේ කොටසකට තමයි මේක ගන්නෙ තේරුණාද ලියා ගන්න දැඩි තදයි වර්ණ තුල ලියා ගන්න ශරීරයේ කොටසකට භාවිතා කරයි මෙන්න මේ වචනේ තංගිදා තේරුණාද ඒක හරි ඊට පස්සේ තුනේ තියෙනවා තෙන්ගිදා මොකද මේ තෙන්ගිදා කියන්නේ මොකද මේ තෙන්ගිදා කියන්නේ දන්නේ නැද්ද මේ තෙන්ගිදා ගන්නවා ගින්නක් පත්තු ගන්නවා හරිද මෙන්න මෙහෙම ගන්න මේ මාර වචන ටිකක් මේක නෝ ට්‍රැක් කරන එක්සෑම් එකට මේ වෙන්න පුළුවන් ඉතින් නැත්තම් මම ගහන්නෙත් නෑ මේක දැන් මෙහෙම ගමු ලයිටරයකින් මෙහෙම ගමු ලයිතුරෝ මේ ලයිතුරෝ කියන්නේ මොකටද ලයිටර් අන්න ලයිට් මේ ලයිටර් එකට ඔන්න ගින්නක් කියලා අපි කර්මයට ලක් කරගින්නක් මෙන්න මේ තෙන්ගි ධාරාවත් මොකක්ද තේරුමුද
විතරක් පත්තු කරනවා. තේන්ගිය සෝජෝ කියලා ගම අතීත කාලේ මේ මොකක්ද දැන් තේරෙමු ලයිටර් එකකින් ගින්නක් මොකද්ද කරේ පත්තු කරා. පත්තු කරා දැක්කනේ නියම වචනයක් මේක කවුරුත් දන්නේ නැහැ ඒක නිසා වල ලියා ගන්න අලුත් දේවල් තමයි ඉගෙන ගන්න ඕනේ මේ ලයිටර් එකකින් ගින්නක් පත්තු කරා දැන් මෙහෙම ගත්තොත් එහෙම දැන් මෙහෙම ගන්න ඕන ඔන්න මෙහෙම එක ඔහු මගේ හදවතට ගින්නක් දැල්ලුවා කොහොමද කියන්නේ ඔහුට මොකද කියන්නේ මෙහෙම ගමු ක කියලා ගමු එයා කිය ක ගා ඔහු මේ කියලා ගමු මගේ මේ මාමේ කියලා ගමු අන්න ඔහු මගේ හදවතට දැන් මෙහෙම આવුත් එමු Thank you so දැන් මොකක්ද තේරුම මේකේ ඔහු මගේ හදවතට ගින්නක් පත්තු කරා. අන්න අර කියන්නේ ඔයා මට ගින්දරක් දෙන්න කියලා තරහ වුණා මේ කියන්නේ නැද්ද ඔයා මට මාර ගින්දරක් දෙන්න කියලා කියන්නේ ගිනි අන්න දෙන්න ඒ නා. ඔයා මගේ හදවතට ගින්නක් දුන්නා ගින්නක් පත්තු කරා තේරුණාද අන්න ඒ වගේ මේක හදවතට උනත් කමක් නැහැ පත්තු කරන්න මොකද්ද පත්තු කරන්න ගන්න මේ වචන මොනා පත්තු කරන්නද ගන්න ගින්දර පත්තු කරන්න තමයි ගන්න මෙහෙම ගත්තොත් වේලිච්ච දරවලින් ගින්න දල්වනවා කොහොමද ගහන්නේ වේලිච්ච දරවට මොකද්ද කියන්නේ පංචෝ මරල් කියලා ගහමු මරල් කියන වියලින් දරවලට මොකද්ද කියන්නේ දැන් මේකත් වටිනවා දරවලට කියන මේ සංචක් කියලා කියනවා වේලිච්ච දරවලට දැන් මොකද්ද මේකේ තේරුම? මරල් දරවල් චංචකේ කුරුල් තෙංගි මිලා මොකද්ද? දීලි දරවලට ගින්දරක් පත්තු කරන අන්න පත්තු කරන මේ වේලුණු දරවලට ගින්දර පත්තු කරනවා. තේරුණාද? එතකොට මේ තුන තේරුම් ගන්න ඕන හොඳට. මේ නියම වචන ටිකක් එක්සෑමට එන්න පුළුවන්. එතකොට මේ බලන්න මේකේ අවසානයේ තියෙන තෙංගිදා කියලා. මේ තෙංගිදා කියන්නේ මොකටද? ඔක්කොම එක වගේ තියෙන මේ වචනයක් නෑ කොරියන් වල. නමුත් එක්සෑම් එකට එන්න පුළුවන්. මේ වචනයක් නෑ. එතකොට මේක වැරදි. මේ වචනයක් නෑ කොරියාවේ. මෙහෙම තමයි වචන තුනක් තියෙන්නේ. මේක වැරදි. හරි. දැන් එකටම කියන්න. මේ තංගිදා ගන්නේ මොන වගේ දේවල් වලටද? ඉක්මනට කියන්න. ලණුව කඹයක් දැලක් අදිනකොට හිතක් ඇද ගන්නකොට වෙලාවක් ඉස්සරහට දිගු කරනකොට ගැම්මක් නියමයි. දෙවෙනි එකේ තියෙන මේ තංගිදා ගන්න මොන වගේ අවස්ථාවලද කියන් මාංශ පේශී වීමක් ශරීරයේ මාංශ කොටසක් දැඩි තදයි. අන්න මාංශ පේශී දැඩි තදයි කියන්නේ මාංශ පේශී හරි ශරීරයේ කොටසක් තේරුණාද ශරීරයේ කොටසක තමයි මෙන්න මේක කියෙන්නේ කොටසක් දැඩි තදයි කියන්නේ තමයි මෙන්න මේක ගන්න එතන මේ තංගිදා ගන්න මොන වගේ අවස්ථාවලද ගින්නක් පත්තු කරනවා. ගින්නක් පත්තු කරනවා ඒ ගින්න නිකන් හිතට උනත් පත්තු කරන්න බෑද කොළුව ඔළුව හිතට උනා පත්තු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වචනේ හරියද? මේ තෙන්ගිද? වැරදි වැරදි වචනයක් වැරදි. මේ මෙහෙම එකක් නෑ. එහෙනම් මේ මෙහෙම තුනක් තියෙනවා. දැන් මේකට ගන්න වෙන උත්තරේ මෙන්න මේක. ඒ දැලක් නෑදිනේ එහෙනම් උත්තරේ ඒක. තේරුණාද මේක? අර මේ ටික ලියා ගන්න ඉස්සරහට මම තව ප්‍රශ්න දානවා මේ වගේ. ඒ නිසා මේක හොඳට අවධානයෙන් තියාගන්න. මේක 200 කරන ප්‍රශ්නයකට එන්න පුළුවන් මේ වගේ. දැන් මේ වගේ රූපයක් නෙමෙයි මම කියන්නේ. මෙන්න මේ වගේ පින්කන් ප්‍රශ්න වලට මෙන්න මේවා දාලා ඉන්න පුළුවන්. මං ඒවා දාන්න කලින් තමයි මේ කියලා දුන්නේ. ඒ නිසා ඉස්සරහට මේ පින්කන් ප්‍රශ්න කරනවා. ඒවත් ඒ වගේ මෙන්න මේවා එන්න පුළුවන් දාලා. ඒ නිසා අද හොඳට බලාගන්න හරියට ලියාගන්න. හරි හතර දාන්න බන්න හැමෝම. හරි හැමෝම දා ටයිම් ගන්න එපා
හරි හැමෝම දාන්න. හරි ඒ කියන්නේ ග්‍රමයක නියමටම ප්‍රැක්ටිස් කරලා තියෙන කෙනෙක් මේකට උත්තරේ දාන්නේ දෙක. ග්‍රමයක හරියට ප්‍රැක්ටිස් කරපු කෙනෙක් මේකට උත්තරේ දාන්නේ දෙක. හරිද? නමුත් මේක උත්තරේ කීයද? මේකේ උත්තරේ එක. දැන් මම කියන්න ට්‍රයි කරන්නේ මම කියලා දීපු ග්‍රමයක හරියටම ප්‍රැක්ටිස් කරපු කෙනෙක් නම් එයා උත්තරේ ගහන්නේ මේකට දෙක. හරිද? නමුත් මේකට එන්නේ උත්තරේ එක. මම කියන්නේ නැහැ මේකට එක ගහපු ගත්තේ ඔක්කොම මේ ග්‍රම එක ප්‍රැක්ටිස් කර නැහැ කියලා. මේකට අර දැනුවත්ව ගහපු ගත්තේ ඇති. හරිද? නමුත් අර ග්‍රම එක හරියට ප්‍රැක්ටිස් කරපු කෙනෙක් ගහන්නේ මේකට උත්තරේ දෙක. හරි. ද අපි බලමු මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය එක්සෑම් එකට හයක් නම් එනවා. පින්කනේ ප්‍රශ්න 6ක් 8ක් අතර එනවා. මේව තමයි මම නම් දන්න තරමේ ලේසිම ප්‍රශ්න. පුංචි පුංචි පොයින්ට් වලින් ගහන්න පුළුවන් මේවා. ඒ නිසා මේවා ආසම ඉගෙන ගන්න. හරි මේකේ මේ ප්‍රශ්නෙත් ඔක්කොම කියවන්න ඕනේ නැමේ. කජන් අල් මජන් ගුසන්. ඕ ටික තමයි එක්සෑම් එකෙත් කියවන්න ඕන වඩා ගැළපෙන දේ. මේ පින්කනේ තරෝකල් හිස්තැන්ට ඇතුළත් වන කජන් අල් මජන් ගුසන් වඩා ගැළපෙන දේ කෝර සිත්‍රියෝ තෝරන්න. හරි ඔන්න මේක තියෙනවා. පුජන්නිමල් මන්න චමාජා චේකා චොයේ කේයග ලොත්තෝක්කේ හිස්තන. මේ පුජන්නිම් කියන කාර්ද? දැනීම පුජන්නිම් මොනාකාරු ඔ කළමනාකරු. කළමනාකරු මන්නා චමාජා. මොකද දැන් චමාජා කියන්නේ හමුණ විගස හමුන් නිගස. එතකොට මෙන්න මේ චමාජා කියන ග්‍රමයක අතීත කාලෙන්ම අනුමානයක් විදිහටවත් තියන්න පුළුවන්ද? බෑ. මේ චමාජා කියන්නේ චමාජා කියන ග්‍රමයක අතීත කාලෙන්වත් අනුමානයක් විදිහටවත් තියන්න බෑ. දැන් එහෙමත් උත්තරුට එන්න පුළුවන්. ඒ නිසා ඒවා ඔළුවේ තියාගන්න මේ. කලමනාකරු හමුණු විගස නැත්නම් හමුණු වහාම චෙගා මම චොයේ කියන්නේ. චොයේ කියන්නේ කාගේද? මගේ. මගේ මම මගේ කේ යග සේවා ගිවිසුම ඔක්කොක්කේ කොහොමද? දැන් මේ ගේ කියලා දැම්මට පස්සේ මේ කොහොම ලෙසටද කියලා ගන්න එපා. මේ විශේෂණයක් තියෙන. කොහොමද ගැලපෙන එකක් දාලා හදලා ගන්න. කලමනාකරු හමුණු විගස නැත්නම් හමුණු වහාම මම මගේ සේවා ගිවිසුම කොහොමද හිස් තැනක්. හරි මේක ගහන චෝර්ණ ක්‍රමයේ තමයි මෙන්න මේක තිබ්බොත් එහෙම මොකක්ද ඒක උත්තරේ අනිවාර්යයෙන් මොකක්ද දෙන ග්‍රමයක හිස් තැනට. කියලා අහනවා. මෙන්න මේ නියාගෝ කියන ග්‍රම එක තමයි එන්නේ. එහෙනම් මේ දෙක අයින් කරන්න බැයිද? මෙන්න මේක දැක්කොත් එහෙම එක්සෑම් එකේ නම් එක්සෑම් එකේ මෙන්න මේක දැක්කොත් එහෙම අනිවාර්යෙන් ඒක උත්තරේ එන්න ඕන නියාගෝ වලින්. එක්සෑම් එකේ නම් මේ මම ප්‍රශ්න හදනවා වගේ මේ ට්‍රැක් කරලා හදන්නේ නැහැ. හරිද? මම මේ ප්‍රශ්න හදන්නේ ඔයාලට මේ ෂෝට් ක්‍රමයේ කියා දෙන ගමන් මේ ග්‍රම එකත් කොහොමද වචනකට යෙදෙන්නේ. ඔයාගේ ඔළුව අර හරිම පොයින්ට් වලින් කොහොමද විශ්වාසයෙන් කොහොමද උත්තරයක් ගහන්න කියලා පෙන්නන්නයි මේ ට්‍රැක් කරන්නේ. නැතු එක්සෑම් එකේදී මේ විදිහට එන්නේ නැහැ. නියගුණ නම් ඒක විතරයි එන්නේ. ඒකත් තේරෙන විදිහ තමයි එන්නේ. එතකොට මෙන්න මේක දැක්කොත් මොකද්ද මේ මුරෝ පොල් කේයෝ කියන්නේ? මුරෝ පොල් කොයෝ කියන්නේ? අහලා බලන්න ඉන්නේ. අන්න විමසලා බලන්නයි ඉන්නේ. එතකොට මෙන්න මේක දැක්කද අනිවාර්යෙන් මෙන්න මේ නියගෝ කියන එකට ගහන්න උත්තරේ. වාය වෙන්න එපා. එහෙම තමයි එන්නේ. හරි එක තියෙනවා යොන්ජන් හල්සු ඉත්නාල් ඉත්නියඟ මොකක් තේරුම්? දීර්ඝ කරන්න පුළුවන්ද කියලා හරි අහලා බලන්න හරි මේ බලන්නකො මොකද්ද මේ නියඟෝ කියන ග්‍රමයේ තේරුම්. කියලා අහනවා. හරි අපි මෙහෙම බලමු. තාපාර මතක් කරමු. තගෝ හදා කියන ග්‍රමයේ තේරුම් මොකද්ද? තගෝ හදා කියලා කියන කියලා කියනවා. තගෝ හදා. දැන් මේ ඔක්කොම බලා ගන්නවා. දැන් මේකේ ෂෝට් එක මොකද? ෂෝට් ෆෝම් එක තේයෝ තේයෝ. හරි එතකොට මේ තගෝ හදා කියන ග්‍රමයක මොන වගේ පදවලටද එකතු වෙන්නේ? ක්‍රියාපද විශේ෷ණ පද ක්‍රියාපද වලට විශේෂණ පද වලට නාම පද ක්‍රියා වලට පද වලට විශේෂණ පද වලට නාම පද වලට. එතකොට මේ තගෝ හදාර මේ තේයෝ හරි මේ දෙකම එකයි. ෂෝට් ෆෝම් එක තමයි මේ තේයෝ. එතකොට
තගෝ හදා කියන එක ක්‍රියාපදයකට අවුත් ඒකට මොකක්ද ඉස්සරහින් එකතු වෙන්නේ නෑ මොකද්ද නෑ නෑ අගමත ඒ කියන්නේ න නැත්නම් න් නෙමෙයි මොකද්ද නන් පටල ගන්න එපා න නැත්නම් මොකද්ද තගෝ හදා නැත්නම් මොකද්ද මේ තේ වෙන්නේ කොහොමද නැත්නම් නන්තේ අන්හල් මේ න නැත්නම් නන් තේයෝ එන්නේ එතකොට මේක තමයි ග්‍රෑම් එක තව හොද එතකොට මේ මතක් කරගෙන යන්නේ ආය පාරක් එතකොට මෙන්න ක්‍රියාපදයකට આવුත් මෙන්න මේ දෙක තමයි එන්නේ එතකොට මේක විශේෂණ පදයකට આવුත් මොකක්ද එන්නේ කියලින් නිකම්ම තව හොද නිකම්ම තගව හදා එනවා මොනවද දානවද ඉස්සරහයි නෑ එතකොට මේක නාම පදයකට අවුත් කොහොමද එන්නේ රාගෝ හදා රාගෝ ඉරාගෝ හදා අන්න හරි දැන් මේවත් අර මතක නැති කට්ටි ඉන්නවා මේ රාගෝ නැත්තම් ඉරාගෝ කියලා එන්නේ මෙන්න මේ කියන කොටස නාම පදයකට අවුත් වෙනවා එතකොට මේකේ ෂෝට් ෆෝම් එක මොකද්ද ඒයෝ රේයෝ ඔයාලට පේනවද මේ ටයිප් කරන තැන් පේනවනේ ඔයි අරේ ඔන්න රේයෝ මේ රේයෝත් රේයෝ එකත් කොහොමද එන්නේ නාම පදිරව රේයෝයි ඉරේයෝයි තේවුනාද රේයෝ සහ ඉරේයෝ හරි එතකොට ගත්තොත් එහෙම පේනවත් දන්නේ පේන්න නැත්තම් කියන්නේ වෙනම පිටුකට යන්න හරි එතකොට ඔන්න ඊළඟ ග්‍රමයේ එක මොකද චගෝ හදා මොකද චගෝ හදා කියන්නේ කරමු කියලා කියනවා. චගෝ හදා කියන්නේ කරමු කියලා කියනවා. එතකොට මේක මොන පදවලටද එකතු වෙන්නේ? ක්‍රියාපදවලට ක්‍රියාපදවලට ක්‍රියාපදයකට යෙදෙද්දී ක්‍රියාපදයේ අවසානයේ තියෙන මේක සොරයක්ද? දායවත් කරලා පස්සේ තියෙන සොරයක්ද? හලකුරද කියලා බලනවද මේක නෑ යෙදෙද්දී? බලන්න බලන්නේ නැහැ කෙලින්ම. චගෝ හද දාන මේක තමයි ලේසිම ග්‍රම එක. එතකොට මේක කොහොමද ෂෝට් ෆෝම් එක මේක? කේයෝ චේයෝ. ඔය ඊට පස්සේ තියෙන මොකද ග්‍රම එක? රගෝ හදා රගෝ හදා කියන්නේ මොකද්ද කරන්න කියලා කියන කියනවා. ඔන්න රගෝ හදයි රාගෝ හදයි දැන් මේ රගෝ හදා කියන්නේ මේ මොකද්ද මේ ක්‍රමයක මේ තගෝ තගෝ හදයි හදා එකම තමයි මේ තගෝ හදා එකේ නාම පදයකට එකතු වෙදි තමයි මේක එන්නේ හරි මේ රගෝ හදා එක මොකටද එකතු වෙන්නේ ක්‍රියාපද ක්‍රියාපද දැන් මේ දෙකම එකයි මේ පටල ගන්න බෑ මේකත් එකයි මේකත් එකයි නමුත් මේ දෙකේ වෙනස් වෙන්නේ කොතනින්ද මෙන්න මේකෙන් විතරයි වෙනස් වෙන්නේ ඊ කියන එක ඊ කියන එක ආවොත් එීම ඒක නාම පදයකට එන්නේ තේරුණාද නාම පදයක අවසානයේ තියෙන හල් ලකුණක් නะ මේවා කියලා දුන්නා එතකොට මේ රාගෝ හදයි මේ රාගෝ කියලා ආවොත් එීම ඒක ක්‍රියාපදයකට එන්නේ එතකොට මේකේ තේරුම මොකද්ද කරන්න කරන්න කියලා කියලා කියනවා. ඔ කරන්න කියලා කියනවා ක්‍රියාපදයකට ආව එතන මේකේ ෂෝට් ෆෝම් එක මොකක්ද අර උඩේ කියවගෙන රේයෝ 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 නැත්තම් රේයෝ කියනවා හරි ඊට පස්සේ මොකක්ද තිබ්බ ග්‍රාමයේ නියගෝ හදා නියාගෝ හදා ඔන්න නියාගෝ හදාගෙන ග්‍රාමයේ මේකේ ෂෝට් ෆෝම් එක මොකද්ද නේයෝ නේයෝ පේනවද උයි නේයෝ එතකොට මේ නියාගෝ හදාගෙන ග්‍රාම දැන් බලන්න මෙන්න මේ තගෝ හදා එකයි දැන් මේ අනිත් ඒවා අවුලක් නැහැ අනිත් ග්‍රැමටික අවුලක් නැහැ නියඟු හදායක විතරයි එක එක පදවලට එද්දි වෙනස් වෙන්නේ නියඟු හදායක ක්‍රියාපදයකට එද්දි කොහොමද එකතු කරන්නේ න නියගෝ න හදා හරියටම හරි නියගෝ ක්‍රියාපදයකට අවුත් එන්නේ එකට මෙන්න මේ න නියඟු කියන කොටස දානවා නියඟු හදා එතකොට මේක ෂෝට් ෆෝම් එකට මොකක්ද දාන්නේ ඉස්සරහින් න නේයෝ මේ න කියන කොටස දානවා නනේයෝ හරි මෙතන නියගෝ කියන එක ක්‍රියාපදයකට අවුත් ඉස්සරහින් මොකක් දාන්නේ අමතක කරන්න එපා මොකක් දාන්නේ න නියගෝ න න කියන නියගෝ කොටස දානවා හරි එතකොට මේක ඔන්න ක්‍රියාපදයකට හරි වැඩේ හරයි දැන් ඊට පස්සේ තියෙනවා විශේෂණ පදයකට දැන් මේකත් දාන්න පුළුවන් නාම මොකද මේ ක්‍රියාපදයකට විශේෂණ පදයකට අය මොකටද නාම පදයකට දාන්න පුළුවන් තුනටම නියඟ එතකොට මේ විශේෂණ පදයකට අවුත් මොකක්ද ගහන්නේ
නියගු හදා ඉන් නියගු හදා අන්න හරි. කෙලින් මොකද්ද ගහන්නේ? නියගු හදා නියගු හදා ඔ නියගෝ කියන කොටසයි. හරිද? ඒ කියන්නේ විශේෂණ පදයේ අවසානයේ හල් ලකුරන්න මොකද්ද ගහන්නේ ඊට? නියගු හදා අන්න හරි. අ නියගු හදා. ඔන්න දැන් තේරෙන්නේ නැති මොකද්ද මං ඉන්නේ කියන්නේ. හරියටුනේ මෙන්න මේකේ තියෙන්නේ. පළවෙනි එකේ තියෙන්නේ මොකද්ද? ඉත් කියලා තියෙන. මං ඒකයි කිව්වේ ග්‍රමයක ප්‍රැක්ටිස් කරපු කෙනෙක් නම් මොකද්ද ගහන උත්තරේ? දෙක ගහන්න. දෙක ගහන්න. ඒකයි මං කිව්වේ මේ ග්‍රමයක බල්ලා හරි තියෙන කෙනෙක් ගහන දෙක. මම මේ කියන්නේ මේක ගහපු කට්ටිය මේ බල්ලා නෑ කියලා නෙමෙයි. බලපු කට්ටිය තමයි ඉන්නේ ඔක්කොම අපි බං. මං කියන්නේ අර ග්‍රමයක ප්‍රැක්ටිස් කරපු කෙනෙක් කියන්නේ දෙක උත්තරේ ගහන එකට හේතු තමයි මම මේ කියලා දුන්නේ නෑ. කියලා දුන්න නම් ඔන්න ඔයාලා එක ගහන්න පුළුවන් හැමෝම. මොනවා වුණත් අපි පන්ති ඉන්නේ වැඩ තමයි. ඉතින් 200ක් ගහන. ඒ නිසා තමයි එක ගහලා තියෙන ගොඩක් කට්ටිය. හරි ඔන්න විශේෂණ පදයකට આવුත් නියගු ගහනවා. ඒ කියන්නේ විශේෂණ පදයේ අවසාන තියෙන සොරයක් නะ. නියගු ගහනවා. හල් ලකුරක් නම් අ කියන කොටස ගහනවා. මෙන්න මේ ග්‍රැම එක දාදී. එතකොට මේ අනිත් වගේ එක ගැහුවද විශේෂණ පදයකට? නැහැ. අනිත් වගේ ගැහුවේ නැහැ. එතකොට මේක නාම පදයකට આવුත් කොහොමද එන්නේ? නියඟ හදා ඊ නියඟ හදා. හරියටම හරි. මෙන්න මේ නියගු හදා නැත්නම් ඒකට දානවා ඉස්සරහින් මොකද්ද? ඊ කියන කොටස. ඊ නියඟ. ඒ නියඟු හදා. ඔන්න ග්‍රාමර් ටික කෙටියෙන්ම. මම මේක ගොඩක් කටපාඩම් කරවව. තගු හදා කියන්නේ මොකද්ද? කියලා කියනවා කියලා කියනවා මොන පදවලට දාන්නේ? ක්‍රියාපද වලට විශේෂණ පද වලට නාම පද වලට නාම පදවලට. එතකොට මේක ෂෝට් ෆෝම් එක මොකද්ද? තේයෝ තේයෝ විදිහට එන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාපදයකට આવුත් ඉස්සරහින් මොකක්ද දාන්න තගෝ හදා එකට? නනන් තගු හදා ඕ නනන් තගෝ හදා නැත්නම් නනන් තේයෝ. විශේෂ පදයකට මොකද්ද කෙලිම දාන්නේ? තගු කොහොමද? හදා අවසානයේ තියෙන සොරයක්ද හල් ලකුරක්ද බලනවද මේකට? නැහැ බලන්නේ නැහැ. එතකොට මේ තගෝ හදා එක නාම පදයකට આવුත් කොහොමද එන්නේ? රඝු හදා ඉරාව හදා රඝු හදා ඉරාකෝ. දෙකේ නාම පදයේ අවසානයේ තියෙන සොරයක් නම් රඝු හදා ගහනවා. හල් ලකුරක් නම් ඉරාගු හදා ගහනවා. ඒකේ ෂෝට් ෆෝම් එක රේයෝ. හරිද? චගෝ හදා කියන්නේ මොකද්ද? කරමු කියලා කියනවා කරමු කියලා කියන මේක සාමාන්‍ය මේක උත්තරයකට આવුත් අනිවාර්යෙන් කති කියලා එන්න ඕන. ඔය හරි කති එකට කරමු කියලා කියන එහෙම තමයි එක්සෑම් එකේ ඉන්නේ කති. කති වගේ වචනයක් තිබොත් එහෙම මෙන්න මේක තමයි ගහන චගෝ හදා. හරි දැන් මෙතන තියෙන නියගු හදානේ. නියගු හදාවත් මොකක් ෂෝට් වචනේ? මුරපදා මුරෝ පොදා. ඔ පොඩි හරි ලේසි. මං දැන් ඉස්සරහට දෙනවා නියම සුපිරියට මේ වර ඔලුවට දාගන්න ප්‍රශ්න. හරි රගෝ හදා නැත්නම් රාගු හදා ගහන්නේ මොන පදවලටද? ක්‍රියාපදවලට ක්‍රියාපදවලට. මේක තේරුම් මොකද්ද? කරන්න කියලා කියනවා කරන්න කියලා කියන මොකද්ද මේක කෙලින්ම විධානයක් දෙන්නේ කරන්න කියලා කියන. ඒක ෂෝට් ෆෝම් එක මොකද්ද කියන්න? කිව්වට වැඩි වෙන්නේ නැහැ මේවා. තේයෝ. නියගු හදා කියන මොකක්ද තේරුම ග්‍රමයේ කියලා අහනවා කියලා අහනවා. එතකොට මේක ෂෝට් ෆෝම් එක මොකද්ද? මේයෝ නේයෝ. එතකොට මේක නියඟු හදාගෙන ග්‍රමයක ක්‍රියාපදයකට આવොත් මොකද්ද ඉස්සරහින් දාන්නේ? අනිත්‍යවට වඩා වෙනස් මොකක්ද දාන්නේ? නෑනිය ගොහත න කියන කොටස දානවා. ඒක මේ නේ තේ කියලා ඒක ෂෝට් ෆෝම් එක දාන්නත් පුළුවන්. එතකොට විශේෂණ පදයකට આવොත් මොකද්ද? එතනත් විශේෂයි. මොකක්ද දාන්නේ? නිය ගොහත අනිය ගොහත නියඟු හදා අ නියඟු හදා දානවා. අ කියන කොටස දානවා විශේෂණ පදයකට. එතකොට නාම පදයකට આવුත් එම නියඟු හදා නැත්නම් ඊ නියඟු හදා දාන. මේක තේරුණාද හැමෝටම? ඔයි දැන් මේවා හොඳට අහගෙන ඉන්න. මේවා පට්ට වැදගත්. ඉතින් එක්සෑම් එකටත් එනවා. මං චැට් එකට දාන්න ආයෙ පාරක් ලියා ගන්න. හරි ස්ක්‍රීන්ෂොට් එක හරි ගහගන්න. හරි එතකොට මේ බලන්නකො. මේ එකේ තියෙනවා යොන්ජන් හවු ටු ඉට් නාකො. මොකක් තේරුම්? දීර්ඝ කරන්න පුළුවන්ද කියලා අහලා බලන්නයි. අන්න දීර්ඝ කරන්න පුළුවන්ද කියලා අහලා බලන්නයි ඉන්නේ. දැන් මෙතෙන් මොකද්ද මෙතන තියෙන වචනේ? මේ ඉත්තා එකයි මෙන්න මේ ඔප්තා එකයි. හරිද? ඔප්තා එකටයි. මේක විශේෂණ පදයකට යොදන විදිහට මේකට යොදන්න එපා. තේරුණාද? මේක විශේෂණ පදයකට යොදන විදිහට මේකට යොදන්න එපා. මේකට මේ ඉත්තා ඔප්තා කියන්නේ අර මේකට දැන් අපි ඔයාලා දැකලා තියෙනවද?
ඉත්තා එකට ඉත්නන්තය කියලා නන්දාන කලින් ග්‍රමවල මතකද? අන්න ඒ වගේ මේකටත් කෙලින්ම ගහන්න ක්‍රියාපදයකට යොදන විදිහට. දැන් මේකට ක්‍රියාපදයකට යොදන විදිහ කිව්වොත් එම් කොහොමද ඉන්නේ? මොකක් දාන්නේ ඉස්සරහින් කිය? නෑනියක් ඉන්න නියඟු. හරි, එතකොට මෙතන මොකද්ද මේ තියෙන්නේ කිය? මෙතන මොකද්ද මේ තියෙන්නේ කෙලින්ම? න කැලලා තියෙනවද? නෑ. කෙලින්ම නියඟු තියෙන්නේ. හරි, එතකොට මේක දැන් වැරදිද? මේක ඉත්න නියඟු කියන එක මේක වැරදිද කියන්නේ? මේක වැරදිද හිතලා කියන්න. වැරදිත් නෑ නේද? මේක වැරදි, මේක වැරදි නෑ, මේක සම්පූර්ණයෙන්ම හරි. නමුත් මේක කොරියාවේ කට්ටියට කියන්න අමාරු. ඉත්න නියඟු කියලා යට කියන්න අමාරුයි මේක. එතකොට යාලේ මේක කොහොමද කියන්නේ? ඉස්නියාකෝ අන්න හරි, ඉත්නියඟු. දැන් මේක වැරදිද? එතකොට නෑ. වැරදි නෑ. එතකොට මේ නියඟෝ කියන එක යොදාගන්නේ මොන භාෂාවේද? මෙන්න මේක යොදාගන්නේ. ඉත්න කියන කොටස දාන ක්‍රියාපදයකට වගේ. මේක ලිඛිත භාෂාවෙත් තමයි යොදාගන්නේ. එයාලා එතන කථන භාෂාවේදී කොහොමද ඒක කියන්නේ? නියඟු කෙලින්ම නියඟෝ දාලා මේ දෙකම හරි. මේක ලිඛිත භාෂාවේදී තමයි මේක යොදාගන්නේ. කෙලින්ම න නැතුව ඉත්නියඟු කියලා කෙලින්ම කතා කරන භාෂාවේ තමයි යොදාගන්නේ. තේරුණාද ඒක? දැන් මේකෙත් ඔව්. එහෙමයි. ඔප්න නියගු. දැන් මේක වැරදිද? නෑ. නෑ. මොන භාෂාවේද මේක යොදාගන්නේ? ලිඛිත භාෂා. ලිඛිත භාෂාවේදී. කෙලින්ම ඔප්නියගු කියලා ආවොත් එහෙම ඒක කතා කරන භාෂාවේ තමයි යොදාගන්නේ. ඒකට හේතුව තමයි යාට මේක කියන්න අමාරු. කොරියාවේ කට්ටිය කියන්න කම්මැලි. ඇති ඔප්න නියඟු කියන්න අමාරු නැති. ඒ නිසා තමයි කියලා මේ විදිහට මේක කථන භාෂාවේදී යොදාගන්නේ. තේරුණාද? හරි, එතකොට මේ උත්තරේ එක පැහැදිලිද දැන්? ඔයි පැහැදිලිද? කතා කරන්නේ ඉතින් නියම් ගැම්මෙන් ඔයි ඉන්න පන්ති. නියම් මයික් එක ඔන් කරන්න ඕෆ් කරන්න. ඉතින් වෙන පන්ති වල දෙන්නේ නැහැ. අපේ පන්ති ඉතින් ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. ඉතින් අපේ පන්ති දීලා සමහරව කතා කරන්න. මාර වැඩේ මෙච්චර අවස්ථාවක් දීලා. හරි, දෙකේ තියෙනවා යොන්ජන් හසු ඉතනියගු. දැන් මේක ඉත්තා කියන්නේ විශේෂණ පදයක් තමයි. නමුත් ඉත්තා, සොරි, ඉත්තා නෙමෙයි නියගු හදා කියන්නේ. සොරි, ඉත්තා කියන්නේ විශේෂණ පදයක් තමයි. නමුත් මේ ඉත්තා ඔප්තා කියන එකට මෙන්න මේ විශේෂණ පදයකට ඇඩ් කරනවා වගේ මේ නියකව දාන්න පුළුවන්ද? බැ දාන්න බෑ. එහෙනම් මේක හරිද? බැරදි වැරදි. ඒකයි මම කිව්වේ මේක පාඩම් කරපු කෙනෙක් ගහන්න මේක උත්තරේ. දෙක ගහන්න. හරිද? ඒ කියන්නේ මේක දැන් මම කියලා දුන්නේ නැහැ නේ. ඔන්න දැන් පේපරෙත් තමයි කියලා දුන්නේ. දැන් අර වැරදිච්ච කට්ටිය ටික ආයේ ජීවිතේ වරදින්නේ නැහැ. එන්න බය වෙන්න එපා. ඔන්න මේක ගන්න බෑ. දැන් මේ දෙකම ගන්න බෑ. යොන්ජන් හසු ඉත්තාගු කියන්නේ මොකද්ද? දීර්ඝ කරන්න පුළුවන් කියලා කියන. අන්න දීර්ඝ කරන්න පුළුවන් කියලා. මේ මුරෝ පොදා වුත් මේ තගෝ එන්නේ නැහැ. යොන්ජන් හසු ඉත්තේයෝ කියන්නේ මොකද්ද? ඒත් එක දීර්ඝ කරන්න පුළුවන්ද කියලා. අන්න මේකත් මේකෙම ෂෝට් ෆෝම් එක. තගෝ එකේම ෂෝට් ෆෝම් එක තමයි තේයෝ. තේරුණාද? ඔය හරි, මේක තේරුණාද ප්‍රශ්නේ හැමෝටම? තේරුණ නැති ඔය කට්ටිය මේ චැට් එකක් හරි දාන්න. නැත්තම් අනිවාර්යෙන් කතා කරලා කියන්න. අපි මේක මේ වෘත්තීය මට්ටමේ කරන පන්තියක් නෙමෙයිනේ මේක. හරිද? ඒක නිසා ඔයාට මගෙත් එක්ක ඔයාලා හැමෝටම කතා කරන්න පුළුවන්. ඕන කෙනෙක් කතා කරන්න බය නැති. අපේ පන්ති ඉන්නේ සහෝදර සහෝදරියو ටිකක් ඉන්නේ අපි හැමෝම. ඒ නිසා ඉතින් ගැම්බෙන් ඉන්න පන්ති ඉතින් නිදා ගන්න නම් එපා කවුරුත්. හරි, පහට දාන්න බලන්න හැමෝම. ඉක්මනට දාන්න.
හරි ඔන්න මේකේ තියෙනවා තුවාන් ශීගා තුවාන් මහත්මයා ඔජේ ඊයේ චිකේචාර. දැන් චිකේචා කියන්නේ මොකද්ද? ෆෝක්ලිෆ්ට් එක. ඔ දැන් ඊයේ කියලා දුන්න කට්ටියට එක්සෑම් ලංකට්ටියට කියලා දුන්න මේ චිකේචා එක උත්තරයකටවත් මොකද්ද ගන්න ෂෝට් වචන. මේ චිකේචා එක පාඩම් කරලා තියෙන්න ඕන. තුවාන් මහත්මයා ඔජේ ඊයේ චිකේචාර. චිකේචා කියන්නේ ෆෝක්ලිෆ්ට් එක. කියන අඬුවෙසුම් යන්ත්‍රය කියලා කියන සිංහලෙන් ගත්තොත් මේකෙන් අඬු දෙකක් තියෙනවා ඉස්සරහයි. ඒකෙන් බාණ්ඩ උස්සනවා, ආයෙ උස්සලා ඉවරෙලා ආයෙ වෙන තැනකට ගිහිල්ලා බානවා. එහෙම එහෙ කළා. ඒකනේ කරන්නේ. මෙතුණ මිච්චි කේජා කියන්නේ චූටි වාහනයක්. ඒ තුවාන් මහත්මිය ඊයේ චිකේ චායක උන්ජොන් හදාගා රිය පදවන අතරේ. චිකේ චායක පදවන අතරේ මේ තගා කියන්නේ මොකක්ද තේරුම්? අතරතුර පදවන අතරේ සගෝරල් අනතුරක්. මම මේ තගායක කියලා දුන්නා. තගායකයි අත්තොත් හෙත් තගායකයි කියලා දුන්නා. නැත්තම් ආ ඕ හේ තගායි කියලා දුන්නා. දැන් ඒ වගේ ප්‍රශ්න ටිකක් ඉස්සරහට ගහනවා. හරි ඔන්න. තුවාන් මහත්මයා ඊයේ චිකේ චායක පදවන අතරේ සගෝර. දැන් අනතුරක් සගෝර හිස් තැන කරේ සොයම නිසා අපරෝ ඉස්සරහට රෝවරෝ ග්‍රමයක ඉදිරියට. එම නිසා ඉදිරියට චොසිම් හන්තාගෝ හිස් සම්නිදා. මොකද මේ චොසිම් හදා කියන්නේ? ප්‍රවේශම් වෙනවා. චොසිම් හද ප්‍රවේශම් නැහැ. ප්‍රවේශම් වෙනවා. අන්න ප්‍රවේශම් වෙනවා කියලා කිව්වා. හරි ඔන්න බලන්න. තුවාන් මහත්මිය අයියේ චිකේ චායක පදවන අතරේ අනතුරක් එක. සෙන්ගිනන් පියෝනින් මිදා. මොකද තේරුම? ඇතිවෙන පැත්තට බරයි. ඇති වෙන පැත්තට බරයි. දැන් මේ ගැලපෙනවද? ඊයේ ඊයේ අනතුරක් ඇති වෙන පැත්තට බරයි. ගන්න පුළුවන්ද කාලේ ගලවෙන්නේ නැහැ ඒක? ගන්න පුළුවන් උත්තරයකට? නේ. ගන්න බෑ. දෙකට ගන්න බෑ. දෙක තියෙනවා. සෙංගිල් බොන් හෙත් සම්නිදා. චිකේ චායක පදවන අතරේ අනතුරක සෙංගිල් බොන් හෙත් සම්නිදා. මොකක් තේරුම්? දෙවෙනකින් 99න් බේකුණා. හරියටම හරි. හරියටම හරි. ඒක තමයි තේරුම. අනතුරක් ඇති වෙන්න ගිහිල්ලා 99න් බේරුණා. මොකද ග්‍රම ඒක? කල්බොන් හෙත්තා. අන්න ල නැත්තම් කල්බොන් හිත්තා කියන ග්‍රම ඒක. කරන්න ගිහිල්ලා 99න් බේරුණා. මම මේ කියලා දුන්නම ඉස්සරහට අපි මම කියලා දෙන්නම් මේක. එහෙනම් උත්තරේ කීයද? දෙකද? තුනනේ. අන්න එහෙම ගන්න මේ සගෝ නම් මොකක් දෙන්න ඕන අනිවාර්යෙන්ම. නදා. බැඳි වචන තේ වුණාද? සගෝ නදා ඉන්න ඕන. අනතුරක් ඇති වෙන්න කියලා 99න් බේරුණා. දැන් ගන්න පුළුවන්ද? පුළුවන්. නැහැ මං කියන්නේ මේක දෙවෙනි එක ගන්න පුළුවන්ද? සෙන්ගිදා කියන එක. ඒක ගන්න බැහැ. මේක ගන්න බැයි. මේකට බැඳි වචනේ මොකද්ද? සගෝ නදා. අනතුරක් ඇති වෙන්න ගිහිල්ලා 99න් බේරුණා. තේ වුණාද ඒක? උත්තරේ තුන. නානන් පියුම් නිදා කියන්නේ මොකද්ද? පියුම් නිදා. ඇති වෙන පැත්තට බර. අනතුරක් ඇති වෙන පැත්තට බරයි. ගන්න පුළුවන්ද? බැ ඔන්න ගන්න. බලන්න. තුවාන් මහත්මිය අයියේ චිකේ චායක පදවන අතරේ අනතුරක් ඇති වෙන්න ගිහලා 99න් බේරුණා. කරේ සොයම නිසා ඉස්සරහට ප්‍රවේශම් වෙනවා කියලා කිව්වා. ගැලපෙන්නේ නැද්ද නියමටම? ගැලපෙන. ගැලපෙනවා. අංක තුන උත්තරේ. තුන ගහපු ගట్టి හරියක් දාගන්න. හරි හයවෙනි එක දාන්න බලන්න හැමෝම. හැමෝම දාන්න. අනික කට්ටි දානකන් ඉන්න එපා. කෙලින්ම ඔයා ඉක්මනට දාන්න. හරි හැමෝම උත්තර දාන්න. එතකන් අපි උදාර කියන්න බලන්න මේ හැවෙනි ප්‍රශ්නේ. කොරියන් එකයි සිංහල එකයි එක උත්තර හතරත් පැහැදිලි කරන්න පුළුවන්. කියන දේ කියන්න. පුජන්නිම් කළමනාකරතුමා මත්කියොත්තොන් භාර දුන් ඉරි වැඩ පරිනස්සම් නිදා අවසන් වුණා.
පෙරේසෝ එම නිසා සිගානි වෙලාව යොම් ටිකක් නමාසෝ ඉතිරිලා තියෙන නිසා සීගෝ ඉස්සම් නිදා විවේක ගමින් ඉන්නවා. ඉබි දැනටමත් තශි නැවත මිරි කලින් නජුන්ගේ පසුව අර උත්තර කියදත් උදාර ඉමි දැනටමත් එකද ගත්තේ. ඔ එක ගත්තේ ඇයි හරි ඔන්න බලන්නකෝ මේ පුජන් නෙමේ. පුජන් නෙමේ කියන්නේ කළමනාකාරු. කළමනාකාරතුමා මත් කියොත් දොන්. මොකද මත් කියොත් දොන් කියන්නේ? බාර දුන් මේ මත් කිදා කියන්නේ මොකද්ද? බාර දෙනවා බාර දෙන එකට මේ අත්තොත් හෙද් දොන්නාට පස්සේ මොකක්ද තේරෙමු ගමේ ගාවට පස්සේ. දැන් අපි හිතමු මෙහෙම આવොත් එමේ. දැන් අපි කඩේකට යනවා. මම නිතරම කියන්නේ දැන් කදා යනවා නම් දැන් මේකට කදුන්නුත් මොකද්ද? කදුන්. ගේබෝ ඒ කියන්නේ ගියපු තමයි. හරිද? නිතරමද නිකන් එකපාරක් ගියපුද මේ? නිතරම නිතරම. නිතරම එතකොට මේකට තම ගේබෝ කුත්තිත් දොන්න වලින් කද්දුන આવොත් මොකක්ද තේරුම? එකපාරක් ගියපු එකපාරක් ගිහේ. එහෙනම් මෙතන එකපාර මත් කියොත් දොන් කියන්නේ. ඒ නැතිද එකපාරක් කරු හරි මොකක්ද දැන් එතන මේකේ තේරුම? මත් කියොත් දොන් කියන්නේ එකවර බාර එකපාරක් තුන කරපු එකපාරක් බාර දුන්නු. ඒ කියන්නේ එකපාරක් බාර දුන්නු කියන්නේ මොකද්ද? පළවෙනි වතාවට බාර දුන්නු කියන දාස් තේ වුණාද? පළමු වතාවට බාර දුන්නු. එකපාරක් කියන තින් එයාට එකපාරක් කියන්නේ පළමු වතාවට වගේ. ඒ කියන්නේ එකපාරට බාර දුන්නු. එකපාරක් බාර දුන්නු නැත්තම් පළවෙනි පාරට බාර දුන්නු. ඔයාට මේකේ ග්‍රැමේක පැටලෙනවා නම් ඔයා බාර දුන්නු කියලා ගන්න. ඒ ඇත්ත ඉතින්. මේවා මේ එක පාරක්ද නැත්නම් දෙපාරක්ද කියලා ඒවා බලන්න ඕනේ නැහැ මේක. ග්‍රැමේක දුන්නම් ඉතින් ඒක අර තේරුම් ගත්තම හරි මොකද්ද මේ කියන්නේ කියලා. මේ කළමනාකාරතුමා පළවෙනි පාරට බාර දුන්නු ඉරි වැඩය හිස් තැනක් කන්නත් සම්විදා. මොකද කන්නත් සම්විදා කියන්නේ? අවසන් වුණා. අවසන් වුණා. අවසන් වුණා. එතකොට මේක කන් නෙත් සම්විදා වුණොත් මොකද්ද? අවසන් කරා. අවසන් කරගන්න අවසන් කරා. උනා. කරේසෝ එම නිසා සිගානි කාලය චුන් නමාසෝ ටිකක් ඉතුරු නිසා. මේ නම් දගෙන ඉතුරු වෙනවා. ඉතුරු ඉතුරු නිසා ස්වීගෝ ඉස්සමිදා විවේක ගනිමින් ඉන්නවා. හරි ඔන්න කළමනාකාරතුමා පළනි පාට බාර දුන්නු වැඩය ඉමි දැනටමත් අවසන් වුණා. එම නිසා කාලය ටිකක් ඉතුරු නිසා වේගනමින් ඉන්නවා. ගැලපෙන්නේ නැද්ද? ගැලපෙනවා චුට්ටක් කර. ඔන්න මෙන්නනේ වැට උඩ තියෙන්නේ. හරි ඒ ගොඩක් තියෙනවා. දෙක තසි. තසි කියන්නේ මොකද්ද? නැවත නැවත. කළමනාකාරතුමා පළවෙනි පාට බාර දුන්නු වැඩේ නැවත අවසන් වුණා. කොහොමත් ගැලපෙන්නේ නැහැ. ඔන්න ඒක අයින් කරලා දාන්න පුළුවන්. මිරි කියන්නේ මොකද්ද? කලින් නිදානිතුමා පළවෙනි පාට බාර දුන්නු වැඩය කලින් අවසන් වුණා. එම නිසා වේලාව ටිකක් ඉතුරු නිසා වේගනමින් ඉන්නවා. ගැලපෙන්නේ නැද්ද දැන් මේකත්? ඒකත් ගැලපෙනවා. ඒකත් ගැලපෙනවා. ඉතින් එහෙනම් මේකයි මේකයි තමයි දැන් උත්තරයකට ගන්න තියෙන්නේ. නජුනේ කියන්නේ මොකද්ද? පසු පසුව. හරි. එහෙනම් මේ දෙකෙන් උත්තරේ මොකක්ද දැන්? එකද තුනද? දුන කෙනෙක් දුන කියන තුන කියලා. කෙනෙක් කියන එක කියලා ඉතින්. කොහොමද ඉතින් ගන්න? ඉතින් මේකට හේතුව මොකද්ද ඉතින්? හරි මම මේකට කියන උත්තරේ එක කියලා. මම කියන මේකට උත්තරේ එක. හරි මේක ගන්න හේතුව මොකද්ද? දැන් මට මේක කියලා යන්න පුළුවන්. ආ මේකේ උත්තරේ තුන නෙමේ. තුන ගැලපෙන්නේ නැහැ. එක තමයි උත්තරේ. කියලා මට යන්න පුළුවන්. නමුත් මේකට හේතුවක් තියෙනවා. මොකද හේතුව මේ ඉමි කියන එක ගහන්න මේකට. ප්‍රධානිතුමා පළවෙනි වතාවට බාර දුන්නු වැඩේ දැනටමත් අවසන්. මේක කලින් අවසන් වුණා. දෙකම ගැලපෙනවා. නමුත් මේකට උත්තරේ එක. මේකට ගන්න හේතුවක් තියෙනවා. මොකද හේතුව? දන්නවද? අතීත වර්තමාන කාලයේ එහෙම කිසිම දෙයක් නැහැ මෙතන. එහෙම කිසිම දෙයක් නැහැ. මේකේ තේරුම තමයි මේ ඉමී කියන එකේ තේරුම තමයි අර පෙර සිදිවිලා තියෙන දෙයක් හඟවන්න තමයි යොදාගන්න. මේවා ලියාගන්න. ඉමී කියන එක ගාවින් ඉස්සරහින් දැනටමත් කියලා තේරුම ලියාගන්න. වරහ නැතුව ලියාගන්න. පෙර සිදිවිලා තියෙන දෙයක් ගැන පැහැදිලි කිරීම තමයි යොදාගන්නේ.
කලින් සිදු වෙලා තියෙන දෙයක් ගැන. දැන් මෙයාට මේ ප්‍රධානීතුමා මෙයාට බාර දුන්නු වැඩේ. ඒ කියන්නේ වැඩේ දැන් බාර දීලා තම බාර දීලා නැද්ද? බාර දීලා ඉවරයි. බාර දීලා තියෙන්නේ. බාර දුන්නනේ. බාර දීලානේ. බාර දුන්නු වැඩේ අතීත කාලෙන් තියෙන්නේ. එහෙනම් මේ ඉමී ගන්න ඉමීක තේරුම් දැනටමත්. එතකොට මේක ගන්න මොන වගේ අවස්ථාවලද කියන්නේ? පෙර සිදුවීම පැහැදිලි කරන්න. පෙර සිදුවීමක් පැහැදිලි කරන්න. හරියටම හරි. පෙර සිදුවීමක් කලින් සිදුවීමක් දැනටමත් කියලා පැහැදිලි කරන තමයි ගන්නෙ. එතන මිරි ගන්නෙ මොනවද? කලින් කාලයක් වගේ හංගවන්නේ. කාලයක් හංගවන්නේ නෙමෙයි. දැන් මේකේ කලින් තමයි තේරුම. කලින් නැත්තම් කල්තියා. කලින් නැත්තම් කල්තියා තේරුම. නමුත් මේක ගන්නෙ ඉස්සරහට සූදානම් වෙන දෙයකට නැත්තම් ඉස්සරහට කරිය යුතු දෙයකට කලින් කියලා විස්තරයක් කරන් තමයි හංගවන්න තමයි ගන්න. තේරුණාද? කලින් සූදානම් ඒ කියන්නේ මොකද්ද මේ? ඉස්සරහට සූදානම් වෙන දෙයකට. මේක ඉස්සරහට සූදානම් වෙන දෙයකට මීරි කලින් කියලා කියන්නේ. මේක මොන අරද? පෙර පෙර සිදු වුණු සිදුවීමක් දෙයකට. තේරුණාද? පැහැදිලි. ඒ දෙකේ වෙනස තේරුණාද? තේරුණාද ඒක? තේරුණ නැද්ද? දැන් මේ ඉමී ගන්නෙ මොනටද? කලින් වෙච්ච සිද්ධියක්. දැන් මෙතන මොකද්ද කළමනාකාරතුමා මේ බාර දීලා මෙයාට තියෙන වැඩේ. ඒ බාර දුන්නු වැඩේ තමයි මෙයා දැනටමත් අවසන් කියන්නේ. දැන් මේ කවුද මොකද්ද මෙතෙන් එන්න ඕන? බාර දෙන වෙන්නේ ඒ කියන්නේ මේක බාර දෙන්න ඉන්න වැඩේ නෙමෙයි. හරි. දැන් මේක ගන්නෙ මේක ගන්නෙ අර ඉස්සරහට නිකන් අර සූදානම් බාර වෙන දෙන්න දෙයකට. ඉන්න වෙන්නේ ඔව් නෑ, බාර දෙන්න ඉන්න වැඩේ දැන් මෙතන කලින් අවසන් කියලා කියන්න බෑනේ. බාර දෙන්න ඉන්න වැඩේ කලින් අවසන්. දැන් මේ වගේ තැනකට දැන් මේක වඩාත් ගැලපෙන්නේ ඇයි? මේක කලින් සිදුවිච්ච දෙයක් ගැන තමයි මේක කියන්නේ. නමුත් මෙන්න මේක ගන්නෙ ඉස්සරහට පෑන් කරන එකෙන් දැන් මෙතනම වෙන්න ඕනේ. මෙන්න මේ යටින් හරි කමක් නැහැ, එන්න ඕන මොකක් හරි ඉස්සරහට වෙන දෙයක්. තේරුණාද? එහෙනම් මේක මොනටද ගන්න? මිරි කියන එක. සරාට වෙන දෙයකට කලින් සූදානම් අන්න වෙනවා. සූදානම්, අර සූදානම් වීමකදී කළ යුතු දෙයක් හැඟවීමකට. සූදානම් වීමකදී කළ යුතු දෙයක් හැඟවීම තමයි මේ මිරි කියන එක යොදාගන්නේ. මම හිතනවා මේ දෙක වෙනස් තේරෙන්නේ නැති කියලා. තේරුණාද ඒක? ඔව්යි. හරි. එහෙනම් උත්තර එක ගහපු කට්ටිය හරියක් දාගන්න. හරි. හත්වෙනි එක දාන බලන්න හැමෝම. හැමෝම දාන්න. කරුණ ගත නැද්ද උත්තරය? දාන්න බලන්න හැමෝ. හරි. ඔන්න බලන්න හැමෝම උත්තරේ දාන්න. මේකේ තියෙනවා කානා කියලා දෙන්නේ. මේ කා කියනවා ඔදියේසෝ ඉල්ලගේ තිබොස්සෝයෝ. ඔදියේසු ඒසුකෙන ස්ථානය හඳවන කොහේදී නැත්නම් කොහේ සිට නැත්නම් කොහේදී කැමතියක් ගන්න. මේක ගත්ත නැතත් කමක් නැහැ. ඇති සිටදී කියන එක ඔයා දැනගන්න ඕනේ. ඒසු වට පස්සේ මේක ස්ථානය තමයි හඟවන්නේ කියලා. කොහේදී ඉල් හගේ තිය සොයෝ වැඩ කරන්න උනාද? ඒ කියන්නේ මෙයා අහන්නේ නා කෙන කෙනාගේ කොහේදී නැත්නම් කොහේ සිට ඉල් හගේ තිය සොයෝ වැඩ කරන්න උනාද? ඒ කියන්නේ දැන් අපි මෙහෙම ගමු. දැන් ඔයා මම මේ මහන්සි වෙන්නේ කොරියන් කොරියාවට යන්න. මහන්සි වෙලා වෙබ් එකට වැටුණාට පස්සේ අපිට ඇග්‍රීමෙන්ට් එකක් එනවා. එතකොට ඇග්‍රීමෙන්ට් ෆෝම් එකේ තියෙන අපිට කොහෙද වැඩ කරන්න තියෙන්නේ කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් කියලා හිතා ගන්න. එතකොට මේ කා කියන කෙනා අහන්නේ නා කියන මගෙන් කොහේ සිට වැඩ කරන්න උනාද? ඇග්‍රීමෙන්ට් එකේ තියෙන එකක් කියලා හිතා ගන්න. එතකොට ලේසි, මේක තේරුම් ගන්න. කොහේ සිට වැඩ කරන්න උනාද? අනික් කෙනවා චම්සි මන්යෝ. මොකද මේ චම්සි මන්යෝ කියන්නේ? කියන්න. හරියට දන්නේ නැහැ කියලා. මොහොතක් ඉන්න.
චම්ස කියන්නේ මොහොතක්. මේ මඤ්ඤෝ කියන්නේ පමණක් කියන දස. මේකට ආවට පස්සේ මොහොතක් ඉන්න කියලා කියනවා. කේයක් සුවේසෝ සේවා ගිවිසු මේ සිට. සේවා ගිවිසු මේ ස්තන මොහොතක් කියන සේවා ගිවිසු මේ. ඔන්න දැන් කර්මයට ලක් කළ දෙන්නේ. හොවකින් හේ පුල් කේයෝ. හොවකින් හදාගෙන මොකද්ද? පරීක්ෂා කරනවා. පරීක්ෂා කරන මේ පරීක්ෂා කරලා බලන්නම් කියලා කියනවා. හරි දැන් මේ අහන්නේ මොකද්ද? කොහේ සිට වැඩ කරන්න වෙලාද? මේ ඔටෝ වෙලා තියෙන. ඔටෝ වෙලා තියෙන වැඩ කරන්න වෙලාද? මෙයා කියන මොහොතක් කියන සේවා ගිවිසුමේ සිට. දැන් මේ අපිට වැඩ කරන ස්ථානේ බලාගන්න මොකද්ද බලන්න ඕනේ තින් එකේ? ගම්මුජි වැඩ කරන ස්ථාන. කොමි වැඩ කරන ස්ථානේනේ බලන්න ඕනේ. මේ වැඩ කරන ස්ථානේ ලිපිණය. කම්මුජි කියන්නේ වැඩ කරන ස්ථානේ ලිපිණය. උත්තරේ හතර. දැන් මේක දන්නේ නැහැ ගොඩක් කට්ටිය. මොකද මේ පාඩම් අපි කරලා නැති නිසා. මම මේ දැම්ම ඉතින් මේ ඉස්සරහට මෙන්න මේවා තමයි එන්නේ. සහ එක්සෑම් ළඟ කට්ටිය ඉන්නවා. එයාට වැදගත් නිසා. මේ කම්මුජි කියන්නේ සේවා ස්ථානේ ලිපිණය. කොහේ සිට වැඩ කරන්න වෙලාද? මොහොතක් ඉන්න සේවා ගිවිසුමේ සිට. නැත්නම් සේවා ගිවිසුමේ වැඩ කරන ස්ථානේ පරීක්ෂා කරලා බලන්නම් කියලා කියනවා. උත්තරේ හතර. සෞප්චු කියන්නේ මොකද්ද? රැකියා යෝජකයා. ආයතන නියෝජිතයා. ආයතන නියෝජිතයා. සෞප්චු කියන්නේ ආයතන නියෝජිතයා. දැන් මේක ඒ කියන්නේ ආයතනයක් ගත්තොත් එimhe ආයතන පැත්තේ නියෝජනය කරන නියෝජිතයා. සෞප්චු නැත්නම් මේකට ගන්න පුළුවන් ඉතින් ආයතන හිමිකරු කියලා ගන්නත් පුළුවන්. රැකියාව ලබා දෙන්න කියලා ගන්න පුළුවන්. සෞප්චු එහෙම ගන්න එපා. එහෙම ගන්න පුළුවන් වක්‍රාකාරව ට්‍රැක් වෙන්න පුළුවන් ඉස්සරහට එහෙම ගත්තොත් එහෙම. මේකට ලියාගන්න නිකන් ආයතන නියෝජිතයා. අනිත් එක ආයතන හිමිකරු. නැත්තම් සේවා සපයන ආයතනය. එහෙම ගන්නත් පුළුවන් ඉතින්. ආයතන නියෝජිතයා නැත්තම් ආයතන හිමිකරු කියලා ලියන්න. එතකොට මේකෙන් අර ප්‍රශ්නයක් අහුවෙම ගහන්න පුළුවන් ලේසි. ආයතන නියෝජිතයා ආයතන හිමිකරු දෙක තියෙන ඔප්චිමියෝන්. මොකද මේ ඔප්චිමියෝන් කියන්නේ? සමාගමේ නම. අන්න සේවා ස්ථානයේ නම නැත්තම් සමාගමේ නම කම්පැනි එකේ නම. දැන් මේ වැඩ කරන්න වෙලා තියෙන්නේ කොහෙද කියලා අහන එක තියෙන්නේ. සේවා ස්ථානයේ නම හරියනවද? හරියන්නේ නැහැ ඉතින්. සේවා ස්ථාන ලිපිණේ තමයි බලාගන්න ඕනේ. එහෙනම් හතර තුන තියෙන කම්මුෂිකන්. මොකද කම්මුෂිකන් කියන්නේ? වැඩ කරන වෙලාව. අන්න වැඩ කාලය. වැඩ කාලය කියන කී වෙනකම් වැඩ තියෙනවද? අතිකාල වැඩ නැත්තම් මේ ඕටි වැඩ මොනා හරි තියෙනවද? ඒවා ඉතින් බලාගන්න පුළුවන් කම්මුෂිකන් එක. වැඩ කාලය. එහෙනම් උත්තරේ හතර. මේක තේරුණාද හැමෝටම? ඔයි හරි අටට දාන්න බලන්න හැමෝම. හැමෝම දාන්න ඉතින්. අනිත් කෙනා දානකම් ඉන්න එපා. ඔයා දාන්න. හරි මේ ප්‍රශ්නේ කියන්න බලන්න. මේ සජිත් කියන්න බලන්න 109. සජිත්ට පුළුවන්. මේක නැත්තම් අපේ රුවන් අය ඇවිල්ලා දින්නේ. ඔබ ලින්න ඇවිල්ලා අනේ දැන් දැක්කේ අයියේ. කොහොමද මේ අයියේ ලකුණු එහෙම? ලකුණු 165යි මල්ලී. එහෙමද? ඔව් 165. ඒ ඉතින් ඔයා කොච්චර කාලයක් වැඩ කරාද අයියේ කොරියන් මම එක්ස්ට්‍රීම් එකේ? මෙහෙමයි ඔහු අහගන්න ගුරු මුදිරේ මල්ලී. මම එක්සෑම් එකට දැම්ම. එක්සෑම් එකට දාද්දි ඇත්තනම් මං කොරියන් මේක ගැන මං එහෙම මොනවද දැනගෙන නෙමේ දැම්මේ. අපි නෝනාගේ බල කිරීමට එයා කිව්වා මෙහෙම දාමු ආය කරන්න පුළුවන් වෙයි මෙහෙමයි කියලා. දාලි වරලා මන් දාලා මට ඇඩ්මිෂන් එකෙදි එක්සෑම් ඩේට් එකෙදි මම පාඩම් 11ක් විතර බලලා තිබ්බේ. ඒව මම කියවල තිබ්බ විතරයි. පළවෙනි පොත විතරයි දෙවෙනි පොත මන් දැකලවත් තිබ්බේ නැහැ. ඊට පස්සේ ආව අනිත් එක මට බබාලා දෙන්නේ කින්නෝ ලොකු පුතා ශිෂ්‍යත්වේ මේ පාර කරන්නේ පොඩි එකන 2 වසර. මම ජොබ් එකක් කරනවා. ඊට අමතර නෝන මොනවත් කරන්නේ නැහැ. ඉතින් මේ ගෙදර වැඩයි ඔක්කොම ටිකක් බලන්න මට කරගෙන අවුරුදු මාසෙ ඊළඟ මාසෙ. ඉතින් මට තෑහෙන අමාරුවක් වුණා ඒක කරගන්න. මම හිතර ඊට පස්සේ මට පිට්ටියක් තිබ්බේ නැහැ මට මේක කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මම අතහැරලා මම මුලින් හිටියේ. මට වැඩ කරන්න කියලා සෙට් නේ මට
අප්‍රේල් මාසේ අවසන් වෙද්දි ඔය සම්පත් අයලා එහෙම තමයි මට සෙට් කරලා ඔයාව සෙට් කරලා දුන්නේ. එතනින් තමයි මම ක්ලාස් එකට මේ දෙක ඔන්ලයින් ජීවිතයේ හිටපු පළවෙනි ක්ලාස් එක ඔයාගේ. එහෙමදයි. ෆෝන් එක මේ මෙච්චර කාලයක් මේ මාස දෙකක් තුනක් විතර එක දිගටම ෆෝන් එක පාවිච්චි කරේ. මේ තමයි ජීවිතේ වැඩිම කාලයක් ෆෝන් එක පාවිච්චි කරපු කාලේ මේ. ඉතින් අර ඒත් මාස දෙකමාරක් විතර මට මේක බැරි වෙයි බැරි වෙයි බැරි වෙයි කියන එකින් ගියේ. හැබැයි අන්තිම මාස එකමාර දෙක අන්තිම මාස දෙකක් තිබ්බා. අන්තිම මාසේ මාසේ නම් මම මේ මාසේ වැඩ කරා, මාර කැපීම් වැඩ කරේ. ඉතින් ඉන්න අයටත් කියන්නේ ඇත්තට මගේ මට එක්සෑම් හෝල් එකට යනකොට මගේ පපුව ගැහෙනවා, මට දැන් නිකන් පිටට සද්ද ඇහෙනවා, ඇහෙන මට්ටමට ඒක තිබ්බා ඉඳගෙන සීට් එකේ. හිතුවේ නෑ මට පුළුවන් වෙයි කියලා මේ මට්ටමට. මට අර ඔයාගේ මීට වැඩිය මට ඔයා බලාපොරොත්තු වුණා ඔයා වෙනින් මට පොඩි අප්සෙට් එකක් තියෙනවා. මට මීට වැඩිය බැරි වුණා ලකුණක් දාගන්න. ඒ වුණාට මේ මට්ටමට ගිහිප එකත් මට ලොකු දෙයක් කියලා හිතෙනවා. ඔව් ඒ කියන්නේ මේ මාස දෙකෙන් ඉතින් 165ක් කියන්නේ ඉතින් ඒක ප්‍රාතිහාර්යයක් තමයි ඇත්තටම. ඉතින් ඒක ඇත්තටම පුදුම සහගත දෙයක්. ඉතින් ඒ කියන්නේ බින්දු විඳන් ඉගෙන ගන්න කෙනෙක් මාස දෙකකින් 165ක් ගන්නවා කියන එක ඇත්තටම පුදුමයක්. ඒ නිසා ඉතින් මටත් සතුටුයි අයියකින්ද ඔයාගේ ලකුණ ඇති. අනිස්තික මේ වැඩ කරද්දි මම දැන් ඔය අම්මා ජොබ් එකේ මම නයිට් ඩියුටි කරනවා. ඉතින් සමහර දවස්වල රෑට වැඩ කරපුවාම දවල්ට තමයි ගෙදර ඇවිල්ලා තියෙන ලාවක් වැඩ කරන්නේ. දවල්ට නිදා ගන්න රෑට වැඩ කරන දවසට පොතක් බලන්නවත් වෙලා ගන්න ඔය ක්ලාස් එකේදී වෙලාවකට හිටියට කියන දෙයක් උළුවට යන්නේ ඇයි වැඩත් එක්ක. මේ රෙකෝඩින් එක හාලි වෙලා කරගෙන ඉන්නවා ගෙදර. අන්තිම මාසේ නම් අන්තිම දවස් 20 ඇතුළත වගේ නෝනයි බබාලා දෙන්නයි බිම නිදාගත්තේ. ඒ දෙන්න තුන් දෙනා සාලේ ඉඳගෙන නිදා ගන්නවා. හේතුව මං නිදා ගනීමේ සිවුට්ට වෙලා ඉඳගෙන එයා විදෙන් විදේ මහර විදියට මට උණු වතුර කියලා දෙනවා, තේ කියලා දෙනවා හදා හදා. මේ ඒ වගේ මහත් ලොකු කැපකිරීමක් කරා. හැබැයි මට ඒක ප්‍රතිඵලයක් ලැබුණා. මං ඔයාලට අනිත් අයටත් කියන්නේ පාඩම් කරද්දි පාඩම් කරන්න, ඒක හිතට අරගෙන පාඩම් කරන්න. තමන්ට අවංක වෙන්න, වෙන කාටවත් පේන්න කරට නෑ. මෙහෙම කියනවට බැන්නට හරි මේ මොනවද මේ කාටවත් පෙන්නලා නෙමෙයි, තමන්ගේ හිතර තමන් බලන්න මේ කරපු එක තමන්ට වැදුනද මේක කියලා. කියවද්දි කියවන ට්‍රැක් එහෙම මතකයි මට. ට්‍රැක් අහලා 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 ට්‍රැක් හොඳට මතකයි. ඉතින් වෙලාවකට පාඩම පෙරලපුවාම මුල දැක්කාම ඒ ට්‍රැක් එකේ අවසානට එනකම් මට මතකයි. ඒ වුණාට ඒ මතකේ පැත්තකින් තියලා අකුරෙන් අකුර නැවත වචනෙන් වචන කියවන්න. එතකොට ඒ කියවද්දි ඒ කියර මේ වචනේ නිතරම මතක් වෙනවා. ඒ වචෙන්ට ඇත්ලා තියෙන ග්‍රැමර් එක මොකද්ද කියලා මතක් වෙනවා. ග්‍රැමර් එකේ තේරුමත් මතක් වෙනවා. එහෙම කියවද්දි පොතේ තියෙන එක අකුරක්වත් මග අරින්න බෑ. හැම තැනම කියවන්න, හැම එකම කියවන්න. ඒක පාඩමට අදාළව තියෙනමයි, අභ්‍යාස වලට තියෙනමයි, හැම දෙයක්ම කියවන්න. අන්න ඒකයි එහෙම මම කියන්නේ කැපකිරීම තියෙන්න ඕනේ තමන්ගේ. අනිවාර්යයෙන්ම මම කියන්නේ ඒකනේ පාඩම් හැට හරියට කරගත්තොත් එහෙම අනිවාර්ය 190 95 204 ලකුණක් තියෙනවා ඒක ෂුවර්. දැන් ඔයා මේ පළවෙනි පොතට අදාළව දේවල් කරලානේ 165ක් ගත්තියයි. ඒ ඔව් කියන්නේ මං පළවෙනි පොතේ 42කට යනකම් යන්න පුළුවන් වුණා මලු. ආර ප්‍රී ක්ලාස් එකෙන් ඇතුළේ ඒකේ මට 41කට යනකම් ගියා නේ. එන්න 41කට යනකම් ගියා. එතනින් එහාට මං තප්පාඩම් 3-4ක් ඉස්සරහට බැලුවා. වුණාට සාමාන්‍ය රූප ටික හැරීමේ මේවා කරගත්තා. හැබැයි අභ්‍යාස ටික පුළුවන් තරම් ඉස්සරහට මං කරගෙන ගියා. මේ ට්‍රාන්ස්ලේට් ගහා මේ කරගෙන කරගෙන ගියා. නියමයි මේ ඒ ඊට කියන්නේ. අමතරව ගෲප් එකේ දාපු කට්ටිය ගෲප් එකේ දාපු ප්‍රශ්න වලට මම උත්තර නම් දාලා නැහැ ගොඩක් දුරට. මොකද මට ඒක වෙලාවක් නැ පොත් අරගෙන ගිහිල්ලා පාඩම් කරන්න තැනක් නැ. ෆෝන් එකෙන් උගන්නපු දේ ලියාගත්ත එක ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහගෙන ගිහිල්ලා බස් එකේ යද්දි එද්දි ඔය හැම වෙලේම මේකෙම තමයි හිටියේ මිනිස්සු මේ පිස්සු කියලා හිතන සමහර වෙලාවට. ඒක එහෙම තමන් මෙහෙම තමන් කවුරුවත් කියන දේවල් ගණන් ගන්න එපා. කිසිම කෙනෙක් කියන දේවල් වඩන්නේ තමන් හිතටමංකෝ තමන්ගේ හිතින් ඉදාගෙන කාගේවත් දේවල් වැඩන්නේ මම මේක කරගන්නවා කියලා හිතට තියාගන්න කරගන්න පුළුවන්. නියමයි ගැම්මක් තමයි අයියේ. ඔයාගේ ලකුණ ඇති 165ක් කියන්නේ ඇති. ඉතින් 165 කියන්නේ ලොකු ඔයා ලකුණක්. ඉතින් දන්නවනේ ඒක ඔයාට ආයේ අමුතින් කියන්නේ ඔයා දන්නා මං ක්ලාස් එකේ ඔය 10 12 13 පාඩම් කියවද්දි මම ගැන කිව්වේ ඌවා. ඔය ඒක තමයි මම රෙකමන්ඩ් කරා මේ නොමිලේ පන්ති 41 වෙනි පාඩම කියවද්දි ආ රුවන් නැහැ නියමයි කියලා කිව්ව විතර මම දන්නෙත් නැහැ එක්සෑම් එක තියෙනවා කියලා. ඔයා ට්‍රැක් මට එකට එද්දිම මං තමයි දාලා මං මේක ගෲප් එකට දාලවත් යන්න තරම් මට එච්චර මට මේක මට මදි මට මේක තව මදි මදි කියන දේ හිතුන හින්දා මං දැම්මවත් නැහැ ගෲප් එකට. ඒකයි මං දාන්නේ නැතුව ගියේ. මට හැබැයි මං එක්සෑම් හෝල් එකෙන් එළියට බහගුවා මං ගෙදරට කෝල් එකක් ගත්තා පස්සේ ආයි මට එනම් මට ආයි ගන්න කිදින් නැහැ. ඔයා විතරයි මට ඔය දෙන්න තමයි මේ පොටියන් කියන එක මට දී ලෙවල්ලා මේ වගේ ටාගට් එකක් දුන්නේ මට මාර.
ඇැි ඒක මං වාට ගත්ත න්න මං වාට එක කොල්ල කර නිකං ඉන්නවා කෝල් දෙකක් තුනක් එක පිටම ගත්තීමට ඔයාටම කියන්න බුණාව දිදිීගවට මේම අය අපි ස්කිල් එකට මේ විදිහට වැඩේ කරමු. වගේ දැන් තියෙන ටයිම් එකත් දැන් වැඩ පටන් ගන්න අපි චකිස ඔගේ එකම හදාගෙන කොහොමද ඒකටත් හොඳම ලකුණක් ගන්න ප්ලෑන් කරමු. CM ගන්න ප්ලෑන් කරමු. මමත් දවස් හරි දෙකෙන් ලකුණු 94ක් ගහපු එක ඔයාට තියෙන ටයිම් එකත් එක්ක වැඩ කරොත් එහෙම CM ගන්න පුළුවන්. හරි සිදුට මල්ලේ හරි තැන්කියු ඈ අනිත් හරි ගෲප් මම එකේ ඔක්කොම කියන්නේ හැමෝටම කියන්නේ වැඩ කරන්න ගොඩ දා ගන්න පුළුවන් තමන් ගිහිතර ගන්න පුළුවන් අනිවාර්යෙන් පුළුවන් තමන්ගේ හිතේ තියෙනවා නම් මට මේක ඕනි කියලා කරගන්න පුළුවන් බැරි නෑ කරන්න හරි තැන්ක් යූ නම් මෙයාවට මං දැන් දැක්කේ සොරිය. හොඳයි හරි මල්ලේ හරි හරි තමයි අයියා. හරි මේ ප්‍රශ්නේ කාටද කියන්න පුළුවන්? මේක සයින්ට කියන්න පුළුවන් 18 වෙනි එක. පුළුවන්ද නැත්නම් ඊශාන් මල්ලි කියන බන් 78. කාටවත් බයිද? අපේ දිනේෂ්ට පුළුවන් 230. මං කියනවා ආ කියන්න. සංදීපන් සිජානල් සබෝ සොහන් මොල්ගොනයි කිරෝ කරේසෝ වේකුක් සරම් සරම්දල්දෝ මානෙ චත්සමදා තොන්දෙමුන් පොලට පොල පොලේ ලාබයි ලාබ අතර හොඳ බාණ්ඩ ගොඩක් ගොඩකට එම නිසා විදේශීය මිනිසුත් ගොඩක් සොයනවා එක තියෙනෙ නක්සුමිදා විශාලයි දෙක තියෙනෙ මොත්තිස්සම්දා කඩවසම් සොරි දෙක තියෙනෙ පප්පනිදා කාරබහුලයි තුන තියෙන මොත්තිස්සම්දා කඩවසම් හතර තියෙන යුමයම් හත ජනප්‍රිය නියමයි. දිනේෂ්ත් හොඳයි. දවසින් දවස අප්ඩේට් වෙනවා කියලා දේනවා. වැඩ කරන් 200ක් ගන්න පුළුවන්. හරි මේ ප්‍රශ්නෙත් එක්සෑමකට ඇවිල්ලා තියෙනවා මේ විදි ගොඩක් දුරට. ඒ නිසා ඉස්සරහට එන්න පුළුවන්. ඒ හින්දා හිත බලා ගන්න මේ. තොන්දිමුන් සිජන. තොන්දිමුන් කියන්නේ කොරියාවේ තියෙන අර ප්‍රසිද්ධ පොලා. තොන්දිමුන් සිජන් එක. තොන්දිමුන් පොල සගෝ ලාබ අතර චෝහන් මුල්ගොනි හොඳ බාණ්ඩ මං කිරෝ ගොඩකින් ගොඩකින් හිස් තැන රේ එම නිසා කරේසුගෙන එම නිසා වේගුක් සරම්දල්තු විදේශී පුද්ගලයනුත් මාන චත් සම්නිදා ගොඩක් හොයනවා. එක තියෙනවා නොම් සන්දා නොම්තා කියන මොකක්ද හලල්නේ පලල් බාණ්ඩ ගොඩකින් පලල් ඉල පෙන්නේ. දෙක තියෙනවා පපම් මිද බාණ්ඩ ගොඩකින් පාරි බහුලයි ගැලපෙනවද නැහැ ගැලපෙන්නේ. මෙන්න මේවා තමයි එක්සෑම් එකට එන්නේ මේ ප්‍රශ්න. බාණ්ඩ ගොඩකින් මොෂිස් සම්විධායක කියන්නේ මොකද්ද? කඩවසම් කඩවසම්. කොහොමත් ගන්න බෑ උත්තරේ හතර. උත්තර හතර සංසන්දනය කරලා ගන්න පුළුවන් මේක දන්නෙම නැත්නම්. මම ඉතින් දන්නවද? පළවෙනි පොතේ අනේ තියෙන තුන ඉගෙන කියවෙත් ගන්න. නෑ අයි ඕ කියවන්න ඕනෙත් නෑ මේවා ඉතින්. ඒකනේ ඔය කට්ටි විනාඩි 3න් 4න් පේපරේ ගහන්න. ඇයි දැක්කද ගහන්න පුළුවන්. මොකද යෝමයන් දැක්කද ඒව ඔය ඔයාලා කරපු ප්‍රශ්න ගොඩක් දුරට එක්සෑම් එකට එනවා. මං කිව්වේ අර මිස්ටර් කොරියන් කියන මිස්ටර් කොරියන් අකඩමි කියන චැනල් එකේ ඒකේ තිබ්බ තොපි ප්‍රශ්නයක් එහෙම ඇවිල්ලා තියෙනවා. ඒක දැක්ක ගමන් ගියා කොහොමද? ඉතින් ට්‍රැක් එක ගහන්න ඕනෙත් නැහැ. ඒ නිසා මේ කරන ප්‍රශ්න එනවා එක්සෑම් එකට. ඒ ගේම 2010 තියෙන සෙට් ගිරිය නේද තියෙන්නේ ඔව් මොකද්ද මල්ලි? 2010 මේ තියෙන සෙට් ගිරිය නෑ නේද ඔදි ඒක මොකක් තියෙන්නේ මිස්ටර් ඔව් 2010 පොතේ තියෙනවා ගොඩක්. 2010 පොතේ රූපට කියනවා. ඒ ටික බලන්න. මිස්ටර් කොරියන් එකේ තියෙනවද ඉතින් මිස්ටර් කොරියන් එකේ නෑ ඒක 2010 ඒවා නෑ. මිස්ටර් කොරියන් එකේ ඒකේ ක්‍රියේටිව් දේවල් ටිකක් තියෙනවා. 2010 ඒවත් තියෙනවා ඒකේ මැද. ඒ චැනල් එක කරා රූපවන් කියනවා. ටිකක් නේද ඕ තොත්ගි එක බය වෙන්න එපා මිස්ටර් කොරියන් කරා කියන්නේ. තොත්ගි එක නිකන් ලේසි. ඒකේ තියෙන ප්‍රශ්න ගොඩක් දුරට එනවා ඔයාලට එක්සෑම් එකට. මේ තොන්දෙමුන් පොළ ලාබ අතර හොඳ බාණ්ඩ ගොඩකින් ප්‍රසිද්ධයි.
එම නිසා විදේශීයකම් මේ පුද්ගලයනු ගොඩක් සොයනවා. උත්තරේ හතර. හරි, 9ට දාන්න බලන්න හැමෝම. ටයිම් ගන්න එපා, උත්තර දාන්න ඉක්මනට දාන්න. හරි, දැන් මේ වගේ එකක් දැක ගමන් ගහන්න බැයිද ඔයාලට උත්තරේ? පුළුවන් පුළුවන් ගහන්න පුළුවන්. මේ අවසානයේ දින මේ කොල්ලිය ඔස්සෝය. මොකද මේ කොල්ලි දා කියන්නේ? වැළඳෙනවා වැළඳ දෙනවා. දැන් මේක එන්න පුළුවන් මොන වගේ තැන් වලටද, මොන වගේ පද වලට දෙන්න පුළුවන්? අංගී කොල්ලිදා ඔව්, අංගී එකක් කොල්ලි තමයි හෙම්බිරිස් කියන සහ වැළඳ දෙනවා. ඔව්, හෙම්බිරිස් සහ වැළඳ දෙනවා. අනිත් එක මොකද්ද? කාලය ඊළඟ ගත වෙනවා. කාලයක් ගත වෙනවා එතකොට මේ ඒ උත්තර වගේ හරි. ඒ ඔව්, එක්ක කාලයක් තියෙන්න ඕන, නැත්නම් ඉතින් කම්කි කියලා තියෙන්න ඕනේ. හෙම්බිරිස් සහ සෙම් ප්‍රතික්ෂාව. එහෙනම් උත්තරේ කීයද? දෙක දැන් මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ එක්සෑම් එකට. හරිද? ඒකනේ කට්ටිය මේ ඇහි කොනෙන් බල්ල ගහලා යන්නේ ඉතින්. දැන් මේක ඔයා එහෙම එහෙම ගැහුවා නම් කියවන්න නැතුව, ඔයා දැන් කොරියන් ඔයාට ඇඟට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. ඉතින් එක්සෑම් එක කොහොමවත් පාස් වෙනවා. පේනවා ඉතින් මාස දෙකක් වැඩ කරලා 105ක් ගහන්න. දැන් කෙනෙක් 105ක් ගහන්න බැරුව, 160ක් ගහන්න බැරුව අවුරුදු ගානක් එක්සෑම් අවුරුදු ලියන ගණන් කට්ටිය ඉන්නවා. නැද ඔව්, අවුරුදු ගානක් එක්සෑම් ලියනවා. එහෙමත් බැරි කට්ටිය ඉන්නවා. ඒ නිසා දැන් අපි රුවන් මෙහෙර ගත්තොත් එම මාස දෙකක් වගේ පුංචි කාලෙකින් පාඩම් හැටවත් ඔක්කොම ඉවර කරන්න නැතුව, හරිද? 105ක් ගන්නවා කියන්නේ ප්‍රාතිහාර්යයක් තමයි. ඉතින් මම නම් මෙතන විශ්වාස කරන්නේ. මොකද මාස දෙකකින් එහෙම කෙනෙක් අමාරුයි ගහන්න. ඒ කියන්නේ මුලින්ම පටන් ගත්ත කෙනෙක්ට. ඒ නිසා ඉතින් ඔයාලට දැන් පාඩම් හැටත් ලස්සනට කවර් කරගත්තට පස්සේ, මේ වගේ පේපර් ටිකක් කරගත්තට පස්සේ ඔයාට 200ක් ගහන්න බැහැ නම් ඉතින් වැඩකුත් නැහැ ඇත්තටම. ඒ නිසා 200කටම ට්‍රයි කරන්න. මියන් 170ක් 80ක් 190ක් වැඩක් නේ. ලකුණ තමයි 90ක් තොඳ 190 95 200. ඕක තමයි ලකුණු දුන්නේ. ඒ ලකුණු දුන්න ට්‍රයි කරා. මේ කානා කියන පුද්ගලයෝ දෙන්නේ. මේ කා කියනවා, කොංචනායෝ ප්‍රශ්නයක් නැද්ද? මානි අපාපොයෝ, මානි කියන්නේ ගොඩක්, අපාපොයෝ අසනීපයි වගේ. මොකද්ද මේ පොයෝ කියන්නේ? ඒනෝ ඒදා වෙනවා වගේ ආ ඕ හේ පොදා කියන ග්‍රමයක තියෙන, පොයිදා කියන ග්‍රමයක තියෙන වර්තමාන වගේ කාලේ තියෙන ප්‍රශ්නයක් නැද්ද? ගොඩක් අසනීපයි වගේ පේනවා. නා කියනවා උත්තරේ මොකද්ද? කම් ගියේ කොල්ලිය සෝයෝ. කොල්ලසෝ එම්බිරිස්සාව හැදිලා, නැත්තම් සෙම්ප්‍රතික්ෂාව හැදිලා. යොල්තෝ නාගෝ උනත් උනත් යොලි නදාගෙන මේ බැඳි වචන මේ උනත් නදා ඇදිලා ඔන්නේම නදා එන පද ටිකක් තියෙනවා. ඒ පද ටික බලලා ගහන්න. ඉතින් වෙන එන්න එකක් නැහැ. පොලි නදා, යොලි නදා, සගු නදා, ඒ වගේ ටිකක් එන්නේ. එතකොට මේ උනත් තෝ කෙන අල්ත යන උනත් නගෝ හැදිලා. මොක්තෝ උගුරත් අපායෝ රිදෙනවා. උනත් හැදිලා උගුරත් රිදෙනවා. මේ ගෝවාට පස්සේ එතන ඉතින් දෙකක් වෙන් වෙනවා. ඉතින් ගෝ එකට කලින්, ඒ කියන්නේ ගෝවාට පස්සේ ඊට කලින් තියෙන එකයි ඊට පස්සේ තියෙන එකයි දෙකක්. ඔන්න කම්ගේ කොල්ලියසෝ. ප්‍රශ්නයක් නැද්ද? ගොඩක් අමාරු වගේ පේනවා, නැත් අසනීපයි වගේ පේනවා. එම්බ්‍රිස් හැව හැදුනා. උනත් හැදිලා උගුරටත් අමාරුයි. කිචිම් කියන්නේ මොකද්ද? Yes, කැසස්. කිචිම් මවුත් මොකද්ද අනිවාර්යෙන් ඉන්න ඕනේ පිටිපස්සේ. හදා හදා. හදා දැන් මෙතන හෙත්තෝ යෝ කියලා මොකද උත්තරේ? කිචින් අනිවාර්යෙන් කිචිම් වෙන්න ඕනේ. තේරුණාද? කිචිමල් හදා හදා. නේද ඔව්. එහෙනම් කිචිම් කියන්නේ කැස්. යක් කියන්නේ මොනවාද? යක්. හදා බෙහෙත් බෙහෙත්. බෙහෙත් ඒක අංකයකට, අංකයකට ඉස්සරහින් આવුවොත් මොකද්ද? දලවසි දළ වශයෙන්. පියුන් නුන් කියන්නේ රෝහල. එහෙනම් උත්තරේ දෙක. හරි, 10ට දාන්න බලන්න හැමෝම. හැමෝම දාන්නනේ. උත්තරේ දාන්න බලාගෙන ඉන්න ඕන. උත්තරේ දාන්න එකට. ඔයා එකටම උත්තරේ දානවා කියන්නේ ඔයා විශ්වාසයෙන් උත්තරේ ගහලා තියෙන්නේ. හරි, ඔන්න මේකේ තියෙනවා. හැමෝම දාන්න උත්තරේ. මේකේ තියෙනවා චොනන් හග්ගොන් නේසෝ. මම, මේ චොනන් එකේ තේරුම් මොනවාද? මම මට මම නැත්තම් මට, එකට මම ගන්න, ඒක සෙට් වෙන්න නැත්තම් මට කියලා ගන්න.
මම හක්බොන් මේසෝ අමතරක පන්තියක සිට නැත්නම් ඇකඩමි එක සිට හංගු කුමර පියෝසෝයෝ කොරියානු භාෂාව ඉගෙන ගත්තා. පෙවුදාගෙන ඉගෙන ගන්න ඒක අතීත කලින් තියලු. මම ඇකඩමි එක සිට නැත්නම් අමතර පන්තියක සිට කොරියානු භාෂාව ඉගෙන ගත්තා. වෝල් කියන්නේ මාසේ, පළවෙනි මාසේ සිට පුතෝ. දැන් මෙතන තියෙන පුතෝ කාජි කියන ග්‍රමයක. ඒ වුණත් මෙතන දැන් කාලයක් හඟවන්නේ. පළවෙනි මාසේ ඉඳන් නැත්නම් පළවෙනි මාසේ සිට හයවෙනි මාසේ දක්වා. හයක් දැන් මෙතන තියෙන මේ බලන්නකෝ. දැන් මෙතන මාස ගණන් කියන්නේ මාසිකට මොකද්ද කියන්නේ වෝල්නේ. එක මාසික සිට. හරිද? එක මාසික සිට මාස හයක් දක්වා කියලා. මෙතන මාස කියන්නේ අර මාස අතරක්නේ කියන්නේ. කියන්නේ මාස කිහිපයේ හයක කාලයක්නේ කාලයක්. කියන්නේ. අන්න හරි. ඒ තුන එක මාසයක් නම් ඒක වෝල් වලින් ගන්න පුළුවන්. හයවෙනි මාසය කියන්නේ. නමුත් මෙතෙන් මොකද ගන්න ඕන අපි? මාස ගණන් කරන එක අන්න ගණන් මාස කරන එක ගණන් කරලා. කියවලු ඒ වගේ. කියන්නේ අන්න මෙතන මාස, ඒ කියන්නේ මාස එකේ ඉඳන් හය දක්වා මාස අතරක කාලයක් පෙන්වන්න මෙතෙන් ගන්න ගියෝ. එහෙනම් උත්තරේ එක ගහපු කට්ටිය හරි. අන්න මාස හයක මාස හයක් තෝනන් පුරාවට පියෝසෝයෝ ඉගෙන ගත්තා. මම අමතර පන්තික සිට කොරියානු භාෂාව ඉගෙන ගත්තා. පළවෙනි මාසයේ සිට හයවෙනි මාසයේ දක්වා මාස හයක් තෝනන් පුරාවට ඉගෙන ගත්තා. මෙතන වොල් ගහන්න බැරියයි මාසය ගැන. එතකොට එතකොට හය හයවෙනි මාසයක් මාසයේ විතරක් අන්න තෝරන මෙතන කියලා ඔව් මෙතන පුරාවට. ඔය එක මාසයක් නම් කමක් නැහැ. දැන් මෙතන කාලයක් නේ කියන්නේ. එක පළවෙනි මාසෙ නම් මාස හයක් අතර කාලය දක්වා ඒ කාලය. එහෙනම් මාස ගණන් කරන්නේ මාස කිහිපයක් ගණන් කරන්නේ මෙන්න මේ ගෙවල් වල. තේරුණාද? මෙතන එක මාසයක් ගැන කියනවනම් පොල් ගහන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්න. එහෙනම් උත්තරේ එක. නියෝන් කියන්නේ මොකද්ද? අවුරුද්ද. අවුරුදු පොල් කියන්නේ අවුරුදු මාසය. ශිගන් කියන්නේ මොකද්ද? පැය අය දැන් මෙහෙම ගත්තොත් එහෙම පහයි ශිගන්. ඒ කියන්නේ පැය පහක් පැය පහ. පහ පැය පහක් කියන්නේ පැය පහක් කාලයක්. පහයි ශීයවුත් මොකද්ද? වෙලා පහයි. පහක්. වෙලාව පහයි. පහේ පැය නැත්නම් වෙලාව පහයි. මේක පැය පහක කාලයක්. මෙන්න මේ වගේ පුංචි ප්‍රශ්න නෙමෙයි. නමුත් මේකත් දන්න දෙයක් තියෙනවා. මේකත් වෝල් කියලා ගහනවා සමහරු. හරි 11ට දාන්න බලන්න හැමෝම. හැමෝම දා. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි එක්සෑම් එකට එන්නේ. ප්‍රස්තාර ප්‍රශ්න. හරි මේ ප්‍රස්තාර ප්‍රශ්නය සාමාන්‍ය විනාඩියක් යනවද කරන්න? මේක දැන් තප්පර ගානකින් ගන්න බෑද අපිට උත්තරේ? පුළුවන් තප්පර ගානකින් ගන්න. මේ මුළු ප්‍රශ්නම කියවන්න ඕනේ නැහැ ප්‍රස්තාර ප්‍රශ්නයක. හරිද? මෙන්න මේක කියවන්න. මශනන් ගොස මේක ගැලපෙන දේ. එක්සෑම් එකේ ඕක තමයි එන්නේ. එක්සෑම් එකේ මල හැලී දැන් අපි මම කලින් හදපු ප්‍රස්තාර ප්‍රශ්න වගේ අර දිගට දාලා මම ට්‍රැක් කරලා ඉන්නේ නැහැ. ඒකයි මම දැන් කරන්නේ. එක්සෑම් එකේ එන විදිහම ප්‍රස්තාර ටිකක් ගහන්න ඒකයි. මේ විදිහම තමයි ඉන්නේ. දැන් ඔයාලට මේක ගහන්න පුළුවන් නම් ඔයාලට ලකුණු කීයක්ද ඔයා ගන්න මේ ගෙදරින් අරන් යන්න? පහයි. ලකුණු පහයි. ලකුණු පහක් කරන්. ලකුණු පහක් නෙමෙයි කීයක්ද? පහයි පහ නෙමෙයි කීයක්ද? 20ක්. 20ක්. 20ක් 20ක්. හෝ 25ක්. සමහරට 30ක් වෙන්නත් පුළුවන්. ප්‍රස්තාර 6ක් ආපු කට්ටියක් ඉන්නවා. තේරුණාද? ඒ නිසා ලකුණු 20ක් ලකුණු 25ක් 30ක් අතර ලකුණක් ගෙදරින් අරන් යන්නේ ඔයා. මේක පුළුවන් නම් ප්‍රස්තාර ප්‍රශ්නයක් බැරි කෙනෙක් ඉන්නවා නම් දැන් කරන්න මොකද්ද? ප්‍රස්තාර ඒ කියන්නේ ප්‍රස්තාර ප්‍රශ්න කරන්න අදාළ වචන ටිකක් තියෙනවා. ඒ වචන තියෙන PDF තියෙනවා. දැන් ඔයාලා ඕන තරම් ෂෙයා කරගන්න. අන්නේ PDF එක හොඳට බලා ගන්න. ඒ වචන තොගේ මුත් මේ ඔක්කොම එන්නේ නැහැ එක්සෑම් එකට. වචන එක්ක උපරිමේ උපරිමේ පහක් හයක් කිය. කජන් මන්ත කජන් චොක්ත තූපොන් ජේරු ඊට පස්සේ මොනවද තූපේ. අන්න ඒ වගේ ඉසන් වගේ වචන. අන්න ඒ වගේ පුංචි වචන ටිකක් එන්නේ. එනිසා ඒ PDF එකේ තියෙන වචන ටික බලා ගන්න. ඒ බලාගත්තම මේකක් ගොඩ දා ගන්නවා කියන එක ඉතින් අර ඕන පෙරපාසල් ළමයට කියලා දුන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට කොහොමත් පුළුවන්. මේ තාම් ග්‍රේපේ පහත ප්‍රස්තාරේ සොල් මිනරෝ හැඟ වෙන මශ්නන් ගුසන් කෝරු සිත්‍රියෝ ගැලපෙන දේ තෝරන්න. ඒ කියන්නේ මේ ප්‍රස්තාරයට හැඟ වෙන ගැලපෙන දේ තමයි අහන්නේ.
දැන් මේ ප්‍රස්ථාර උත්තරයක් ගන්න පුළුවන් තමයි වාට. නමුත් පුළුවන් කෙනා තමයි මේක තවත් අහන් ඉන්නවා. මොකද එක්සෑම් එකට ගිහිල්ලා මේ පුළුවන් දේවල් තමයි අපිට බැරි වෙන්නේ. එහෙනම් පුළුවන් කට්ටිය බලාගෙන ඉන්න. දැන් මේ ප්‍රස්ථාර ප්‍රශ්නයක් ගත්තොත් එහෙනම් අපි මේ ප්‍රස්ථාර ප්‍රශ්නේ බලනොත් දැන් මේක කියවලා මේක කේ පොප් 30යි, ඩ්‍රාමා 40යි, ජේනන් ප්‍රෝග්‍රෑම් 10යි, චිත්‍රපටි 20. ඔබ බලනවද? නෑ ටයිම් එක ගන්න එපා, ඒවා බලන්න එපා, වැඩක් නැහැ. හරිද? ඒවා වැඩක් නැහැ. එකට මුත්‍ර වල තමයි යන්නේ. දැන් මම මේක උඩින් කියන්න ඉස්සෙල්ලා මේ හල්ලියුරල්. හල්ලියු කියන්නේ මොකද්ද? කොරියන් නව කලාව. අන්න කොරියාවේ නම කලාවට චෝආහනන් කැමති කරන සරන් පුද්ගලයන්. ඔන්න මේ කැමති කරන පුද්ගලයන් තමයි ඉන්නේ. දැන් මම මේ කියන්නේ අර මුලින්ම වට පැහැදිලි කරන්න ඕන නිසා. නැත්තම් ඔයාලා මේවා කියන්න එපා එක්සෑම් එකේ. උත්තර එක තමයි යන්න ඕන. K-pop කියන්නේ pop සංගීතය. ඒක තියෙන්නේ මේ හල්ලියුගේ ඇතුලේ. දරමා කියන්නේ නාට්‍ය. ඔන්න නාට්‍යවලට 40ක් කැමති, K-pop වලට 30ක් කැමති. යේනම් ප්‍රෝග්‍රෑම් කියන්නේ මොකද්ද? යේනම් ප්‍රෝග්‍රෑම්. විනෝද වැඩසටහන. අන්න විනෝද වැඩසටහන් වලට 10ක් කැමති. යොන් වගේ චිත්‍රපට වලට 20ක් කැමති. හරි, ඔන්න උත්තර එක තමයි මේක දැන් ප්‍රස්තාරය ගහන්නේ. එකටම බලමු අපි මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මේක දන්න ටික කට්ටිය. මෙන්න මේ උඩ තියෙන ටික තමයි මේ උත්තර හතරවල තියෙන්නේ. එකටම අපි ඒක හොයාගන්න. මේ එකේ තියෙන යේනන් ප්‍රෝග්‍රෑම්. දැන් මේක දන්නේ නැහැ. යේනන් ප්‍රෝග්‍රෑම් කියන්නේ විනෝදාත්මක වැඩසටහන. ඒක දන්නේ නැහැ ඔයා. විනෝදාත්මක වැඩසටහනක් කියලා. නමුත් ඔයාට මේක උඩින් හොයාගන්න බැයිද? බැයිද හොයාගන්න? පුළුවන්. මේ තියෙන 100 කීයක් තියෙනද ඒක ප්‍රීශතේ? දැන් අපිට වැදගත් ප්‍රීශතේ. 100 කීයක් තියෙනවද කියන්න? 10ක් ඊට තියෙනවා. 10ක් තියෙනවා. දැන් මෙතන එක්කෙනෙක් විතරක් කතා කරන්න එපා. ඉතින් අනෙක් කට්ටියට පුළුවන්. ඔයාලත් කතා කරන්න මයික් එක ඔන් කරලා ඉතින්. මේ 10ක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේක හොයාගත්තා. ඊට පස්සේ අපි බලනවා මොකද්ද? මේක හොයාගත්තට පස්සේ එතෙන් සිට එතන ඉඳන් ප්‍රස්තාර වචනයක් කොහෙද තියෙන්නේ? මේ ඡේදෙ කොච්චර දිග වුණත් මේක උඩින් හොයාගත්තා නම් ඔයා එතන ඉඳන් බලාගෙන යන අර PDF වල පාඩම් කරපු ප්‍රස්තාර වචනයක් තියෙනවද කියලා. දැන් මේක නම් චූටින් පොඩි. අන්න මේක හොයාගත්තා. දැන් මෙතන ඉඳන් බලන ප්‍රස්තාර වචනය මොකක් තියෙන්නේ? කජම් මන්ත කජන් මන්. ඒ කියන්නේ කජන් මානි පොම් නිදාගෙන වඩාත් වැඩියෙන් බලනවා. දැන් මේව ඕන්නෙත් නෑ. මෙන්න මේ වචනේ තිබ්බම ඇති. කජන් මන් වඩාත් වැඩි. දැන් මේක වඩාත් වැඩිද? නෑ ලෝක වැරදි මේක වඩාත් අඩුම එක. තේරුණාද? මේක වඩාත් වැඩි. ඒකම මේක මෙන්න මේක වඩා සියයට තඩුම හතලිය. තේරුණාද? එහෙනම් මේ උත්තරේ වැරදි. ඔන්න වගේ පුංචි ප්‍රශ්න ඉන්නේ. හරි, ඔන්න දෙක. යොන් හොරල් ෆෝන. දැන් මේක දන්නේ නැහැ චිත්‍රපට බලන කියලා. නමුත් වර මේක උඩින් දැන් මේ වචන ටික හරි බලලා මේ උඩින් හොයා ගන්න පුළුවන්. කොහෙද තියෙන්නේ මේ තියෙන්නේ? චිත්‍රපට බලන කීයද පේශාතේ? 120යි. 120ක් තියෙනවා. අන්නහත් 120ක් තියෙනවා. එතකොට දැන් ඊළඟ මොකද කරන්නේ අපි? හරි, මෙතන තියෙන එක මෙතනින් හොයාගත්තා. ඊට පස්සේ බලන අපි ප්‍රස්තාර වචනයක්. මේක ප්‍රස්තාර වචනයක් නෙමෙයි. කජන් චොක් සම්මිදාගෙන ප්‍රස්තාර වචනයක්. ඒ කියන්නේ මොකද්ද? වඩාත් අඩු වඩා වඩාත්. දැන් මේක වඩා තරු එකද? නෑ නෑ, මේ වඩා තරු එක නෙමෙයිනේ. එහෙනම් මේක හරිද? වැරදි. වැරදි. ඒ උත්තරේ වැරදි. අන්න ඔහම තමයි ප්‍රස්තාර වචන ගහන්නේ එක්සෑම් එකේ. ෂෝට් කම් වලින් චිත්රපට බලන සරන්දරි පුත් ගිරින් වඩා තරු. වඩා තරු නෑ. ඉතින් වඩා තරු එක මෙන්න මේක 10. ජේනම් ප්‍රෝග්‍රෑම්. එහෙනම් මේකත් වැරදි. ඊට පස්සේ අපි බලන තුන්වෙනි එක. දරමා පෝදා. සෝරි, ඔන්න මේ බලන්න. මේක තියෙන දරමා. දැන් පෝදා කියලා එකක් මෙතන නෑනේ. දරමා කීයක් තියෙන දරමාගේ නාට්‍ය කීයද ප්‍රේක්ෂකයෙ? ඊට 40යි. ඊට පස්සේ බලන්න අපි එතන ඉඳන් ප්‍රස්තාර වචනයක් තියෙනවද කියලා. මොකක් තියෙන්නේ? පොදා පොදා මේ පොදාවත් අනිවාර්යෙන් මේ මොකක් හරි මෙන්න මේ දෙකක් අතර සංසන්දනයක් වෙන්න. මේකට වඩා නැත්තම් මේකට වඩා ඒ වගේ සංසන්දනයක් වෙන්න. දැන් මෙන්න මේ දරමා මෙන්න මේ 140ට පොදා කියන වඩා. එහෙනම් පොදාවත් අනිවාර්යෙන්ම මේ අතරින් තව එකක් නැද්ද ඊට පස්සේ? පියන චිත්‍රපටය. දැන් චිත්‍රපටය හොයාගත්තා. කීයද චිත්‍රපටය? විස්සයි. මෙන්න මේක තමයි එක. මෙන්න මේකට වඩා මෙන්න මේක දෙක. මෙන්න මේකට වඩා මෙන්න මේක ගැන තමයි කියන්නේ. දැන් බලන්න ඕන ප්‍රස්තාර වචනයක් තියෙනවද කියලා. තෝ කියන එක දන්නවනේ තවත්.
මානි මානි කියන්නේ මොකක්ද? ප්‍රස්තර වචන. වැඩි මානි තවත් කොමෙන්ට් වැඩි එකක් ගිහින් බලන්න. දැන් මෙන්න මේක තමයි එක. මෙන්න මේකට වඩා මෙන්න මේක 20%. ඒක තමයි දෙකට කියන්නේ. චිත්‍රපටිය වැඩිලු. මේකට නෑ වඩා අඩු මේක වැඩිද? අඩු මේ 40ට වඩා 20 වැඩිද? නෑනේ. 40 තමයි වැඩි. එහෙනම් මේ උත්තරේ හරිද? වැරදි වැරදි. මෙහෙම තමයි එක්සෑම් වෙන්නේ. ලියලා බලන්නකෝ ගිහින්. මේ නාට්‍යයට වඩා චිත්‍රපටි තෝ කියන තවත් මානි පොම්බිදා වැඩියෙන් බලනවා. දැන් ඔයාට උත්තරේ ෂුවර් මේ තුනම නෙමෙයි. දැන් අනිත් එක කියවනවද? නෑ නෑ මේ තුනම ඔයාට 100%ක් ෂුවර්. හොඳටම බලලා 100%ක් ෂුවර්. ආ මේ තුන නෙමෙයි. එහෙනම් මේක ගහලා දාන්න නේද? ඉක්මනට කියවන්න ඕනේ. ඔයා ගහලා දැම්මත් කමක් නෑ. ඔයාට කියවලා ගහන්න ටයිම් තියෙනවා. ඉතින් මේකට එච්චර වෙලා කියන්නේ නැහැ. දැන් මම මේ කියලා දෙද්දී ටයිම් යන්නේ. ඔයා මේක කරනවා නම් තප්පර ගාණක් කියන්නේ. හරි. අන්න K-pop එක දැන් බලන්න. K-pop කීයද ප්‍රතිශතේ? 130 30%. ඊට පස්සේ බලන්න ප්‍රස්තාර වචනය. ආ පොදා කියලා දෙනවා. පොදා කියන්නේ මොකද්ද? වඩා වඩා එහෙනම් මේක આવුත් එහෙම තව සංසන්දනය වෙන තවත් එකක් එක. වෙනවා එහෙනම් මේකට පස්සේ තියෙන එකත් බලන්න. ආ දරමා. දරමා කීයද? 40 මෙන්න මේක තමයි එක. ඊළඟ දෙක මොකද්ද? මේකට වඩා. ඒ කියන්නේ දෙක මෙන්න මේක. මේක 130යි මේක 140යි. ඒ කියන්නේ මෙන්න මේකට වඩා මෙන්න මේක. දැන් බලන්න ඕන ප්‍රස්තාර වචනයක් තියෙනවද කියලා. මොකක්ද තියෙන්නේ? තෝමස්සන් රෝමන් සම්මිදා තවත් තවත් වැඩි. වැඩි මේකට දා මේක වැඩිද? ඔව් 30ට වඩා 40 වැඩිද? ඔව් ඔව් එහෙනම් උත්තරේ කීයද? අතර අතර දැන් ප්‍රස්තාර අමාරුද? නෑනේ ඉතින් මේවා තමයි එක්සෑම් එකට එන්නේ. මෙයන් ගිහිල්ලා බලන්න පුතේ. මම එක මේ නිතර නිතර කියන්නේ. ඉතින් අමාරු දේවල් එනවා නම් මම කියන්නේ. අර මේ ප්‍රස්තාරත් අමාරුයි. ප්‍රස්තාර වචන ටික බලපු නැති කෙනෙක්. ඒ නිසා ඔයාලා ඒ ටික බලලා ප්‍රස්තාර කරලා ඕන තරම් තියෙනවනේ ප්‍රස්තාර. දැන් පන්තියෙත් මේක ටයිම් එකට කරන්න. දැන් මේකට වඩා අමාරු ඔයාලා කරන ගෲප් වල. මම දකිනවා. නමුත් මම මේ වගේව දාන්නේ. ඔයාලා ටයිම් එකට කොහොමද ප්‍රස්තාරයක් ගහන්නේ? නැත්තම් මම මීට වඩා අමාරු හැදුවේ නැද්ද මුල් දවස්වල? දෙලින්ම ටක් උත්තර නැති ඒවා හැදුවා ඉතින්. ඒ ඇයිද ඉතින්? ඒ කියන්නේ මේ ප්‍රස්තාරات චුට්ටක් ඔයාලට ફોકસ එක හදන්න. ප්‍රස්තාරات මෙන්න මේ වගේ අමාරු ඒවා තියෙනවා කියලා. නමුත් එක්සෑම් එකට එන්නේ නැහැ මේ වගේ. ඒ කියන්නේ මේ අමාරු ප්‍රශ්න මේ වගේ ඒවා තමයි එන්නේ. ඒ නිසා මේ වගේ ප්‍රස්තාරات කරන්න. හරි 12ට දාන්න බලන්න හැමෝම. හරි හැමෝම දා. ඔයාලා හැමෝම ඊමේල් එක දාලා තියන්න. ලබන මාසෙ ඉඳන් මේ තමන්ගේ ඊමේල් එක තමයි වීඩියෝ එක බලන්න පුළුවන්. වෙන කෙනෙක්ට බලන්න බෑ. දැන් අර මුල් දැන් මේ 7 වෙනි මාසෙ තියෙන වීඩියෝ ටික මම ඊමේල් ටික ඇඩ් කළා ටිකමන්ට දෙනවා හැමෝටම. චුට්ටක් මේ වෙලේ බිසි වෙලා තමයි හිටියේ. හෙට දවස් ඇතුළත දෙන්න ට්‍රයි කරන්න හැමෝටම. හරි මේක තියෙනවා. මේකේ මේ මේකෙත් පින්කනේ ප්‍රශ්නයක් තියෙනවා. හිතෙන් ප්‍රශ්න. දැන් මේක ඔක්කොම කියවන්න ඕනද? අර අර විදිහටම අල්මජන් ගුසන් කිවම ඇති. පින්කනේ තරෝකල් කජන් අල්මජන් ගුසන් කෝසි සිප්සියෝ හිස්තැන්ට ඇතුළත් වන වඩාත් ගැලපෙන දේ තෝරන්න කලින් ප්‍රශ්න වගේම. හරි මේක කියනවා චොනන් යොරෝ නරාර මම යොරෝ නරා විවිධ රටවල. දැන් මේක හදලා ගන්න පුළුවන් ඉස්සරහට ගැලපෙන්න. මම විවිධ රටවලට පන්මුන් හංචුගේ සම්විදා. පන්මුන් හදා කියන්නේ මොකද්ද? බෑ දකින්න බෑ දකින්න බැහැ දකිනවා. ඒ කියන්නේ මේ බැහැ දකිනවා කියන්නේ රටකට ගිහිල්ලා. ආයතනයක් බැහැ දකිනවා කියන්නේ ආයතනයට ගිහිල්ලා. ගෙදරක් බැහැ දකිනවා කියන්නේ ගෙදරට ගිහිල්ලා. එහෙම අදහසක් තියෙනවා. මම විවිධ රටවලට ගිහිල්ලා න චොකිත්තා කියන්නේ මොකද්ද ග්‍රමයක? ගිහිල්ලා තියෙනවා ගිහපු රටේ ගිහිල්ලා ගිහිල්ලා තියෙනවා තියෙනවා. න චොකිත්තා අන් චොකිත්තා කියන ග්‍රමයක මේ. මම විවිධ රටවල රටකට ගිහිල්ලා තියෙනවා. යොහෙනල් සංචාරය හිස්තනක්. චිංගුදෝ මානේ සගවියොත් සම්විදා. ඉතනක් තියෙන චිංගුදෝ යාලුවොත්. මෙතන දල් නෑ. නමුත් හදලා ගන්න ඉතින් ගැලපෙන්න ඉතින් යාලුවොත් කියලා. ඉතින් ඔන්න නැත්තම් යාළුවෙකුත්. දැන් මානේ කිව්වට පස්සේ නිකන් එක යාළුවෙක් ගොඩක් කියලා ගන්න බෑනේ. ඉතින් යාළුවොත් කියලා ගන්න. යාළුවොත් මානේ ගොඩක්
සගියෝ සම්මිදා මොකක් තේරුම හිතවත් වුණා. ආශ්‍රය කරා. මේ හිතවත් වුණා කියලා ගන්න එපා, ඉතින් ආශ්‍රය කරා කියලා ගන්න. ආශ්‍රය කරා මම විවිධ රටවල ගිහිල්ලා තියෙනවා, ඉගෙන කලින් ගිහිල්ලා තියෙනවා, නැත්තම් බැහැ දැකලා තියෙනවා. සංචාරය එක. හගෝනා මොකද හගෝනා කියන්නේ? කරනවා හෝ සංචාරය කරනවා හෝ යාළුවත් යාළුවොත් ගොඩක් ආශ්‍රය කරා. ගැලපෙනවද? නෑ. නෑ. දෙක හකිරෝ. හකිරෝ කියන්නේ මොකද්ද? සංචාරය කිරීමට හදායකට තියෙන ගියාට පස්සේ කිරීම වෙනවා. ඒක රෝ කිරීමට කරන්නට. සංචාරය කරන්නට යාළුවොත් ගොඩක් ආශ්‍රය කරා. ගැලපෙන්නේ. තුන සංචාරය කරන ගමන්. මම විවිධ රටවල සංචාර විවිධ රටවලට ගිහිල්ලා තියෙනවා. සංචාරය කරන ගමන් යාළුවෝ ගොඩක් ආශ්‍රය කරා. ගැලපෙන්නේ නැද්ද? ගැලපෙනවා. ගැලපෙනවා. හනරා කියන්නේ මොකද්ද? යොහෙනන් හනරා. සංචාරය කරපු නිසා සංචාරය කරපු නිසා. දැන් මේක තේරුම නිසා මේක ප්‍රතිඵලය මොකද්ද වෙන්න ඕන? ඍණාත්මක. ඍණාත්මක වෙන්න ඕන. සහ මේක හිතලා කරන දෙයක තමයි ගහන්නේ. නරාගෝ කියන ග්‍රමයක. ඒකට මේක කොහොමවත් මෙතන ගැලපෙන්නෙත් නැහැ නිසා කියන සංචාරය කරපු නිසා. යාළුවෝ ගොඩක් ආශ්‍රය කරා. දැන් මේ යාළුවෝ ගොඩක් ආශ්‍රය කරනවා කියන එක ඇතුලේ මොකක්ද තියෙන්නේ? ධනාත්මකව පොසිටිව් දෙයක්නේ. දැන් මේ රටවල වලට සංචාර කරලා තියෙනවා. සංචාරයට ගියපු නිසා මෙතන අපිට ගන්න පුළුවන් හිතලා තමයි ගියේ කියලා. නමුත් මේක ප්‍රතිඵලය මොකද්ද? ධනාත්මකයි. පොසිටිව්නේ. එහෙනම් මේක ගන්න පුළුවන්ද? බැ බැ. හරි 13 දාන්න බෑ හැමෝම. මේකේ උත්තරේ 3. 13 දාන්න හැමෝම දාන්න. හැමෝම දාන්න. අර මේ ප්‍රශ්නේ සචින්ට කියන්න පුළුවන් ද අංක 6? පුළුවන්ද? සිංහල තේරුණ සමහරයක් දන්නේ නැහැ කියන්නද? හරි පුළුවන්ට කියන්න. හන්නේ නොන්සා චියන් හෙප්සල් ගොවා හෙත්ගො සල් සගයෝ කියන්නේ එකවුන්ට් හෙන්සල් ගොවා කියන්නේ අලුත් සහල් හෙන්ගො සිල්රෝ කියන්නේ අලුත් ධාන්‍ය මන්දරෝසෝ යොදාගෙන මන්දරෝසෝ හදලා මොග්නන් ගොසල් කණේ ගොසරෝ කණේක ඉල්නියොන් තෝන්ගන් එක අවුරුද්ද පුරාවට කොසෙන්හන් ගොසල් සෝරෝ ඒක දන්නේ විරෝහගෝ නොසා නොසාගා තීදරොක් තොල්පා චොන් චොසන් හේගේ කම්සා හනන් ඉමිරෝ මන්දරෝ මොක්සමිදා හරි මොකද්ද ගත්ත උත්තරේ? සොන් පියොන්නයි හරි මොකකින් දැල්ලේ උත්තරේ? අනාසට් අර එකක් නෑ. නෑ මොකෙන්ද ගත්ත උත්තරේ? අර මෙතනදී නයි මේ අලුත් සහල් අලුත් දාන්නේ මේ අර අන්දා. විරෝ ඔන්න ඒකෙන් ගන්න පුළුවන් නොන්සා ගොවිතැනෙන් ගන්නත් පුළුවන්, චෝසන් හම්ක කෙනෙක් ගන්නත් පුළුවන්. අන්න ඔක්කොගෙම හදලා ගන්න පුළුවන් ඉතින් උත්තරය. හරි අපි බලමු මේ. දැන් මේ ප්‍රශ්නෙත් අහන්නේ මේ. තාම් කර ලිල්ගෝ පහත ඡේදය කියවලා අල්මජන් නොවීර ගැලපෙන වචනේ පෝර සිප්සියෝ තෝරන්න. මෙන්න මේකට පොදුවේ ගැලපෙන වචනේ තමයි යන්නේ. මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් එන්න පුළුවන් එක්සෑම් එකට. ඒකින්ද බලා ගන්න. හන්නේ නොන්සා චියන්. හන්නේ කියන්නේ හන් කියන එක. හේ කියන්නේ මොකද්ද? අවුරුද්ද අන්න එක අවුරුද්දක, එක වසරක. නැත්නම් නොන්සා චියන් මොකද්ද? මෙතන තියෙන නොන්සා කියන්නේ මොකද්ද? ගොවිතැන්
ගොවි තැන. එතකොට මේ චියන් කියන්නේ මොකද්ද මෙතන? ගොවිතැන් කරනවා එතකොට මොනවද මෙතන අරගෙන තියෙන ක්‍රියාමූලය මොකද්ද මෙතන? චියන් එක. චිත්ත චිත්තයි මේ චිත්තයක චියන් උනේ. අයින් වෙලා මේ චිත්තා කියන්නේ වෙනස් වෙන පදයක්. වෙනස් වෙන පදයක දායවත් කරලා පස්සේ තියෙන්නේ මේ අසයන්ක් නම්. ඒක මොකද්ද වෙන්නේ? ග්‍රැම එකක් කියදෙද්දි. ඉවත් වෙන මේක ඉවත් වෙනවෙ. ඒක තමයි මෙතන චියන් වෙලා තියෙන්නේ. මේ එතකොට බලන්න මේ එක අවුරුද්දක නොන්සා චියන් ගොවිතැන් කරපු චිත්තකින් හදනවනේ ගොවිතැන් කරපු. හෙප්සල් ගොවා. හෙප්සල් කියන මොනවාද? අලුත් සහල් ඔව් අලුත් සහල් සහල්. ලේකින් මේ මේ හෙබ් එකයි මේ හෙත් එකයි දෙකම එකයි. හරිද? දැන් මේක මෙතන මේ හෙප් මෙතෙන් හෙප් යොදන මෙතෙන් හෙත් යොදන්න අර හේතුවක් තියෙනවා. දැන් ඒක ඔයා හේතුව දැනගන්න බැතු ට්‍රැක් කරනවා. නැත්නම් මට හේතුව කියන්න පුළුවන් ටිකක් අරගෙන තමයි. මෙන්න මේ වගේ අර පොඩ්ඩක් අර සොරහල් ભેදියත් එක තමයි මෙතන හෙත් ගහලා තියෙන්නේ. ඒක නිකන් ලොකු වැදගත්කමක් නැහැ. ඒක නිසා අර වැදගත් දේ බලලා. හෙප්සල් කියන්නේ මොනවාද? අලුත් සහල් අන්න අලුත් සහල් සහ හෙත් කෝක්සික් කියන්නේ මොනවාද? අලුත් දාන්නේ අලුත් ධාන්‍ය වලින් රුවරෝ ගමේක. මේ කොක්සික් කියන්නේ ධාන්‍ය. දැන් මේ කොක්සික් කියන ධාන්‍ය කෑමට ගන්න පුළුවන් විදිහට හදපු ධාන්‍යද නැත්නම් කුඹුරේ ඉඳන් තියෙන ධාන්‍යද? උඹුරු ඉන්න තියෙන උඹුරු තියෙන එතන කුඹුරේ ඉඳන් තියෙනවද මේ කොක්සික් කොක්සික් කියන්නේ? නෑ කන්න හදපුවානේ ඔව් කන්න පුළුවන් විදිහට සකස් කරපු ධාන්‍ය. වීනම් ඒක හාල් බවට පත් කරලා තියෙන්නේ. මුං ඇට නම් කුඹුරේ තියෙන්නේ මේ හරි කරල විදිහටනේ. නමුත් ඒක අර කන්න පුළුවන් විදිහට මුං ඇට හදලා තියෙන්නේ. ඇට විතරක් අරගෙන තියුණාද? එතන කොප්පියු කියන්නේ අර කුඹුරේ ඉඳන් තියෙන ධාන්‍ය. ඊයේ මේ පෙන්වෙයි මම. මේ එතන අලුත් සහල් සහ හෙත් කෝක් සිගරෝ කියන්නේ අලුත් ධාන්‍ය වලින්. තොගල් මන්ද රෝසෝ. මේ තොගල් කියන්නේ මොනවද? තොගල් තොක් කියන ගෑමේ අන්න තොක් කියන්නේ මේ කෑම එකක්. තොක් කියන්නේ ලොකු කෑම එක. නිකන් මේ කර මේ කේක් එකක් වගේ. ඔක මේ කේක් එකකුත් නෙමෙයි සාමාන්‍යයෙන් මේ. වෙන්නකෝ පෙන්නනවා. මේ තියෙන තොක් කියන කෑම එක පේනවද? පේනවද? මේක නිකන් අර වෝයි කේක්. ඕ මේ සහල් වලින් තමයි හදන්නේ. ඒ කියන්නේ අර හෙප්සල් කියන්නේ නැත්තම් අර හෙත් කෝක්සික් කියන්නේ අවුරුද්දක් පාසා ගන්න අලුත් සහල් වලට. තේරුණාද? මෙන්න මේ තොක් කියන කෑම එක. මේක එක එක විදිහට තියෙන්න පුළුවන්. මොනාගෙන්ද හදන්නේ මේක? සහල් වලින් ඔව් සහල් වලින් හදන්නේ. මේ අලුත් සහල් වලින් තෝගල්. ඔන්න තෝගල් කියන කෑම එක. මන්ද රෝසෝ හදලා මොක්නන් කොසරෝ. කන කොසරෝ දෙයක් වශයෙන් ඉල්නියෝන් තෝනන්. පළවෙනි අවුරුද්ද පුරාවට තෝනගේ පුරාවට කොසෙන් නන් ගොසල්. මොකද මේ කොසෙන් හදා කියන්නේ? මහන්සි වෙනවා අන්න ඒ කියන්නේ වෙහෙස මහන්සි වෙනවා. වෙහෙස මහන්සි වෙනවා. නැත්නම් ඔකට ගන්න පුළුවන් අර දුක් විඳිනවා. ඔය තේරුම් ලියාගෙන මම වැදගත් තේරුම් විතරයි දෙන්නේ. වෙහෙස මහන්සි වෙනවා, දුක් විඳිනවා, පීඩා විඳිනවා. ඔය තේරුම් තුනම ගන්න පුළුවන්. වෙහෙස මහන්සි වෙනවා, දුක් විඳිනවා, පීඩා විඳිනවා. මේ එක අවුරුද්දක් පුරාවට වෙහෙස මහන්සි වුණ දෙය සොරෝ එකිනෙකා. මේක දෙය දැන් දෙයට කියලා හදලා ගන්න. වෙහෙස මහන්සි වුණ දෙයට සොරෝ එකිනෙකා විරෝහගෝ. විරෝහදා කියන මොකද්ද? විඩාවට පත් වෙලා මොකද්ද? විඩාවට පත් වෙනවා නෑ සැනසෙනවා කියන දාස. විරෝහදාකින් සැනසෙනවා. සැනසෙනවා විරෝහදාකින් සැනසෙනවා. එක අවුරුද්දක් පුරාවට වෙහෙස මහන්සි වුණු දෙයට එකිනෙකා සැනසෙන අතර. ඒ කියන්නේ මොකද්ද මෙතන මේ ගෝවාවට පස්සේ දැන් බලන්න. ඊට පස්සේ කියන්නේ වෙන එක. මෙතෙන් දැන් මේක ආවට පස්සේ ඊට කලින් කියන එකට සම්පූර්ණ වෙනස් දෙයක් තමයි ඊට පස්සේ කියන්නේ. තේරුණාද? මේ මොකද්ද මෙතන කිව්වේ? එක අවුරුද්දක ගොවිතැන් කරපු අලුත් සහල් වලින්. මේ අලුත් සහල් කියන්නේ අවුරුද්දක් පාසා ගන්න සහල් එකට.
එප්සා කියන්නේ සහල්, ඒ කියන්නේ අලුත් සහල් සහ අලුත් ධාන්‍ය වලින් තොගල කියන කෑම එක හදලා කන දෙය. කන දෙය තමයි එක අවුරුද්දක් පුරාවට වෙහෙස මාංශ වුණු දෙයට එකිනෙකා සමසා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ කෑම එක කනවා කියලා කියන්නේ අවුරුද්දක් පුරාවට වෙහෙස මාංශ වුණු දෙයට සනස ගන්න. තේරුණාද ඒක? ඒක තේරුණාද? ඔය ඉතින් පස්සේ වෙන එකක් කියන්නේ. ඔය සැනසෙන අතර නොන් සාගා ගොවි තැන චල් ත්‍රීතුරුක්, ඒ කියන්නේ හොඳින් වෙන ආකාරයට තොල්පුවා. මොකද මේ තොල්පුවා කියන්නේ? බලා ගන්න. අන්න රැක බලා ගන්නවා. රැක බලා ගැනීම කරලා දුන්නු. මේ ආචුදා, මේ ආචුදා තියෙන්නේ අර කරුණා කරලා කරනවා කියන දස් තමයි තියෙන්නේ. එතන මෙතන ගන්න කළා දුන්න කියලා. එතකොට ගැලපෙනවා හොඳින් වේතුරක්. ඒ කියන්නේ අර ගොවිතැන හොඳින් වෙන ආකාරයට රැක බලා ගැනීම කළා දුන්නු. චෝසනේගේ, චෝසන් කියන්නේ කවුද? මුතුන් මිත්තන්ට. මුතුන් මිත්තන්ට කම්සහන්තාන ස්තුති කරන එයි මිරෝ අදහසින් මන්දරෝ මොක්සම්මිදා හදලා කනවා. දැන් මෙහෙමයි, මේ ඇත්තටම වැදගත් කොටස් මේ කියලා දෙන්නේ. දැන් ඔයා මේ පන්තින් අයින් වෙනවා කියන්නේ මේ එපා වෙලානේ අයින් වෙන. ඔයාට එක්සෑම් එක ගැන කිසිම ආසාවක් නැහැ කියන එක. අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන මේක අහගෙන ඉන්නේ. නිදි මතයි නම් වතු ටිකක් හරි බොන්න, නාගෙන හරි කමක් නැහැ විලහන් ඉන්නේ. මේක ඒ තරම් වැදගත්. මොකද එක්සෑම් එකට මේක ආවොත් එහෙම නිදා ගන්නද? එක්සෑම් හොල් එක නැහැනේ. උත්තරේ ගහන්න ඕන ඔයා. අර නාය පාරක් බලා ගන්න. මේක කියනවා හන්නේ නොන්සා චියන්. එක අවුරුද්දක ගොවිතැන කරපු, එක අවුරුද්දක ගොවිතැන කරපු හෙප්සල් ගොවා හෙප්කෝක් සිගරෝ අලුත් සහල් සහ අලුත් ධාන්‍ය වලින් තොගල් මන්දරෝසෝ, තොගල් කියන කෑම එක හදලා මොක්නන් ගොසරෝ දෙයක් වශයෙන් ඉල්නියෝ තෝනන්. පළවෙනි අවුරුද්ද පුරාවට කෝසෙන් හන් ගොසන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු දෙයට සොරෝ විරෝ හගෝ එකිනෙකා සැනසෙන අතර. ඒ කියන්නේ මෙන්න මේ කෑම එක කෑවට පස්සේ මෙන්න මේ සහල් වලින් හදලා මේ තොක් කෙනෙක් කෑවට පස්සේ එයාලා අවුද්දක් පුරාවට වැඩ කරපු එකට අර විහෙත මාංශල වැඩ කරපු දෙයට සැනසෙනවා කියලා කියනවා. සැනසෙන අතර නොන් සාගා ගොවිතැන චල්ත වේතුරු හොඳින් වෙන ආකාරයට තොල් පොආචුන් උදව් කළ දුන්නු. චෝසා, සොරි, චෝසනේගේ මුතුන් මිත්තන්ට කම්සහනන් ඒ මිරෝ ස්තුති කරන අදහසින් මන්දුරෝ මොක්සම්ද හදලා කනවා. හරි, දැන් බලන්නකෝ. දැන් මෙතන ගොවිතැන කස්සෝ නෙලන්නේ මොන කාලෙද? ඒ කියන්නේ මොන මොන කාලෙද? ග්‍රීස්ම කාලෙද? සෞම්‍ය කාලෙද? නැත්තම් වසන්ත කාලෙද? ග්‍රීස්ම කාලෙද? කාලෙගේ, කාලෙගේ කරත් කාලේ. එතකොට මේ කාලෙගේ තමයි අස්සුන් නෙලන. එතකොට මේ කාලෙක අස්තොන් නෙලීමේ මාසය කියලා කියනවා. එතකොට මේ කාලෙක ඍජුවම සම්බන්ධ දෙන්නේ මොකක් එක්කද? මොන හරියටමයි, චූසෝක් කියන උත්සවයත් එක්ක තමයි මේ ඕ කාලෙක සම්බන්ධ. එතකොට මේ චූසෝක් එකට තමයි එයාල මේ අස්සුන් නෙලන්නේ. එහෙනම් මෙතන චූසෝක් එක ඇඩ් වෙලා තියෙන්නේ මෙතන නැති වුණාට. එතකොට මේ චූසෝක් එකට එයාලා අස්සුන් නෙලනවා. මේ චූසෝක් එක අස්සුන් නෙල්ලි ඉවරලා මේ චූසෝක් එකට හදන කෑම එක මොකක්ද? දැන් ඔයාලට ඒක තේරුම් ගන්න බැහැද? චූසෝක් එක හදන සොම්පියෝ. චූසෝක් කියන්නේ අස්සුන් සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් මේ සහල් හරි මොනා දාන්නේ හරි ඔන්න වගේ ප්‍රශ්නයක් ආවොත් ඒක රිජුම සම්බන්ධනේ චූසෝක් එක. හරිද? චූසොක් එකට හදන කෑමක සොම්පියන්. සොම්පියන් කියන්නේ මොකද්ද? පාට පාට කිරිබත් තියෙන. අන්න ඒවා තමයි සොම්පියන් කියලා කියන්නේ. එතකොට මේ සොම්පියන් එක හදන්නේ මොකක් වෙනුවෙන්ද කියන්න බලන්න. අන්න මලවුන් ආරක්ෂා කරලා දුන්නා. අන්න මියගිය පුද්ගලයන් වෙනුවෙන් තමයි මුතුන් මිත්තන්ට තමයි මේක පූජා කරන්නේ. කියන්නේ හදලා සොම්පියන් කෙනෙක් මුතුන් පිත්තන්ට පූජ කරලා කනවා වෙන්න පුළුවන්.
මේකින් කන්නනේ හදන්න. එතකොට මේ මුතු මිත්තන්ට ඇයි මේ සොම්පියන් කියන එක මේ එයාට මේ හදන්නේ, හදලා පූජා කරන්නේ? දාන්න ටික ආරක්ෂා ගොවිතැන කරලා. ආරක්ෂා කරලා දුන්නා. අන්න ගොවිතැන ආරක්ෂා කරලා දුන්නා කියලා හිත නිසා තමයි ඒකට ස්තුතියක් වශයෙන් තමයි මේ සොම්පියන් කියන කෑම එක හදලා එයාට මේ පූජා කරන්නේ. එතකොට දැන් මේක තේරුණානේ උත්තරේ ගත්තේ කොහොමද ගන්නෙ? මේ සහල් මේ දාන්නේ අනම්බර මේ ගොවිතැන සම්බන්ධනේ කෙලින්ම චූසොක් එකට, ඒ කියන්නේ කාල් එකට, කාල් එකේ අසුන් නෙලන්නේ. එතකොට අසුන් නෙලීමේ මාසය ඇඩ් වෙන්නේ අයිති වෙන චූසොක් එකට කෙලින්ම. චූසොක් වලට හදන සොම්පියෝ නම් එහෙම ෂෝට් ක්‍රම වලින් ගහන්න පුළුවන්. හරි, මේක දින ඔකෝක් පප්. මොකද්ද මේ ඔකෝක් පප් කියන්නේ? අර ධාන්‍ය වර්ග පහකින් හදන්න පහ කරන දෙන අර බස් ආකාරයකින් හදන අන්න ධාන්‍ය වර්ග පහකින් හදන බත් එකක් මේක කෙලින්ම. මේක කවලම් බත් එකක් ඒක අර ඝන ඇට සහිත ඇතිවල නේදයි අන්න. අර හරි, ඒක ගණකම් පොත්තේම තියෙන දේ තියෙන. ඔව්, ඕකට ධාන්‍ය වර්ග පහක් දාලා නිකන් හරි එකට අනලා වගේ තමයි තියෙන්නේ. දේ වුණාද එකට අනලා තියෙන්නේ බත් එක. එතකොට මේක හදන්නේ මොනාටද සාමාන්‍ය ඔකෝප්පක් කියන්න බන්. ඔකෝප්පක් එක හදන්නේ මොනාටද? මොන උත්සවයකට ඒකට දාන්නේ? උපන් දිනේට නේ තොල්ලෙක්. උපන් දිනේකට? උපන් 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 දිනේ නියම දින හදන්නේ යොග්ගු කදේ දැන් මතක තියෙන මොකද හදන්නේ? අන්න චොන්නොන්දේ පොර. මේ කියන්නේ නව වසරේ පළවෙනි පුරහඳ පායන දවසට තමයි මෙන්න මේ ඔකෝම් පප් එක හදන්නේ. එතකොට මේ චූසොක් එකට කියන තවත් නම මොකද්ද? හංගාවි. හංගාවි කියලා කියන්නේ. හංගාවි. ඔය එතකොට මේ චූසොක් එකේ තියෙන්නේ මොන මාසයේ සමා? අටවෙනි මාසෙ. අටවෙනි මාසෙ තමයි. අගෝස්තු මාසෙ. පර්වොන්තේ පෝරම් කියලා කියනවා. ඉතින් ඒක ගොඩක් එන්නේ නැහැ. ඉතින් ඒක අටවෙනි මාසෙ නිසා. එතන මේ ඔකෝ පප් එක හදන්නේ චොන්නොන්දේ පෝරම් එක. ඒක නවසරේ පළවෙනි පුරන්ද. එතකොට මේක මොන මාසෙ තියෙන්නේ? මේ උත්සවය ගන්නේ මොන මාසෙද? පළවෙනි මාසෙ. පළවෙනි මාසෙ. පළවෙනි මාසෙ. ජනවාරි මාසෙ තමයි ගන්නෙ. හරිද? ජනවාරි මාසෙ තමයි ගන්නෙ. එතකොට මේ චොන්නොන්දේ පෝරම් එක තමයි අර පස්සාකාරයක දාන්නේ වලින් මෙන්න මේ බත් එක හදන්නේ. ධාන්‍ය වර්ග පහක් විතර දාලා බත් එක අනල හදන්නේ ඔක. හදන්නේ. එතකොට මේ දැන් මේ චොන්නොන්දි පෝරම් එකට යාර කනව කෑමක් මොනවද කන්නේ යා? රට කජු අර අන්න රට කජු. ඒ රට කජු වගේ අර නිකන් පොත්ත ගණකව සහිත මේ ධාන්‍ය වර්ගයක් කනවා. ඒකට මොකද්ද කියන්නේ? පුරුම් බුරුම් පුරංගිය කියන්නේ. ඔව්, එතන ධාන්‍ය වර්ග ගොඩක් තියෙන්නේ බුරුම් කියන එක ඇතුළේ. ධාන්‍ය වර්ග කනවල. එතකොට මේ බුරොම් කියන ධාන්‍ය වර්ග කෑවට පස්සේ, මේ අට වර්ගය කෑවට පස්සේ එයා මොනවා වෙනවා කියලාද හිතන්නේ? පුසරොම් තද ඇති කුෂ්ඨය වෙන්නේ තියෙන්නේ. අන්න දද කුෂ්ඨ ඇති වෙන්නේ නැහැ කියලා හිතනවා. ඔයාට මෙන්න මේ වගේ උත්තරයක් දැක්කට පස්සේ මේකේ තියෙන අන්තර්ගතය ඔක්කොම කටපාඩම් වෙනවා. හරිද? වචන ටිකද අන්තර්ගතයද? එතකොට ඉතින් මේවා කියවන්න ඕනේ නැහැ. ඉතින් දැක්කද ගෙව්වා. හරි, එතකොට මේ නෙමියොන් කියන්නේ මොනවාද? නූඩ්ලස්. ග්‍රීස් මාන්ඩල් කෑමක්. නූඩ්ලස්. ඔව්, මෙමියන් කියන ඔයා මොකක්ද? බොන්ති නූඩ්ලස් කියලා කියන්නේ ඔව්, ශීත එහෙම නූඩ්ලස්. ශීත නූඩ්ලස් කියලා ගන්න පුළුවන්. ග්‍රීස්ම කාලයට ගන්න. ග්‍රීස් මහල්ට කන්නේ මේක. ශීත නූඩ්ලස් කියලා. තොග්ගුක් කියන්නේ මොනවද? තොග්ගු. අලුත් අවුරුද්දට ඔක කියන්නේ සොල්ලා අලුත් නෝඩල් අවුරුද්දට කෑම. හදලා අලුත් කියන්නේ. සොල්ලා දැන් මේකට මොකද්ද අපිට කෙලින් කෙටියෙන්ම ගන්න පුළුවන් ඕන්න? මොන හොද්ද කියලාද? පිපිඤ්ඤා හොද්ද. පිපිඤ්ඤා හොද්ද පිපිඤ්ඤා. වගේ එකක් තමයි මේක තියෙන්නේ. පිපිඤ්ඤා නෙමෙයි ඈ. ඒ වගේ නිකන් අර පණම් බණ ටිකක් උඩට දාලා මේ පිපිඤ්ඤා කෑලි වගේ තියෙන්නේ. ඒ වගේ හොද්දක් කියලා ගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. හරි, මේක හදන්නේ මොන කාලෙකද? තොග්ගුගේ මොන සොල්ල උත්සවයකද? සොල්ල සොල්ල කොරියාවේ නව වසරක අලුත් අවුරුද්ද තමයි හදන්නේ. ඒක කවද්ද තියෙන්නේ? ජනවාරි එකයි පළවෙනි. ජනවාරි පළවෙනි. ඔව්, ජනවාරි පළවෙනිදා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් මේකට එන්න පුළුවන් සොල්ලාලේ හඳුනනද හන් හෙගා කියන එක. ඒ කියන්නේ සිජක් තියෙනවා කියලා. ආරම්භ කරන දේ සමරන්න තමයි මේ දිනේ සමරන්නේ. එකයි එක. හරි, එතකොට මේ මොකද්ද මේ දවසටත් අනිත් දවස්වල වගේ සාමාන්‍යයෙන් අර පවුලේ කට්ටිය එකතු වෙලා මොකද්ද කරන්නේ විශේෂම දේ? මේ දින අතින්ද පුද පූජා අන්න මියගේ ඥාතීන්ට පුද පූජා පවත්වන. ඒකට මොකද්ද කියන්නේ? ශරීර රුචි ශාරීරික නේද? ශාරීරික ශරීර රුචි රුචි විදා කියලා කියනවා. හරි, ඒ මියගේ ඥාතීන්ට වන්ද පුද පූජා පවත්වනවා. ඊට පස්සේ මේ සොල්ලාල් එක දවසනේ අලුත් අවුරුද්දනේ ඇත්තටම. හරිද? ඊට පස්සේ මොනවද කරන්නේ සාමාන්‍ය? වැඩිහිටියන්ට අලුත් මොකද්ද පුද කරන්නේ? වාචා පොඩිහිටියට ගිහින් වැඩිහිටියන්ට වන්දිනවා. නෝ ඒ මේබි පෙරලා දා ගන්නවා. වැඩිහිටියන්ට ඒ වන්දිනවා පෙරලා කියලා.
වැඩිහිටියන්ට වැන්දට පස්සේ එක පාරට වැඩිහිටියෝ සෙබෙත් ඕනල් දෙන්නේ නෑ. මොනවද දෙන්නේ එකටම වැන්දට පස්සේ? ආශිර්වාද 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 දෙනවා. ඒකට මොකද්ද කියන්නේ කොරියන්? උද්දම චුද තමල් චුද ආශිර්වාද දැන් තොක්තම චුදා දෙන්නේ නෑ හද හදා එන්නේ ආශිර්වාද කරනවා එයා. ඊට පස්සේ එයා ආශිර්වාද කරනවා ලැබෙනවා පත්ත මොකද්ද කරන්න ඕන ආශිර්වාදේ? තොක්තමල් පත්ත ලබා ගන්න පත්ත ආශිර්වාදේ අපි එක්ක තත්තා එන්න ඕන නැත්නම් පත්ත ගන්න ඕන. ඒ කියන්නේ ලබා ගන්නව නැත්නම් අසනවා වෙන්න ඕන. එතකොට අපි ආශිර්වාද වැන්දර පස්සේ ආශිර්වාද යා කරද්දී ඇහුවට පස්සේ යා මොනවද දෙන්නේ? අටෑගේ මුදල් දෙන අවුරුද්දට බෙල්ල ගහන්න කියලා අපි වැඩිහිටියෝ දෙන්නේ ලංකාවේ ඒ වගේ දෙනවා. හරිද? ඊට පස්සේ විශේෂ දේ තමයි ලංකාවේ නිකන් බෙල්ල ගහනවා වගේ එහි තියෙන ප්‍රධානම ක්‍රීඩා මොකක්ද? ක්‍රීඩා කියන්නේ ලී කෙලි සෙල්ලම් කියන සයින් එහෙම කියන්නේ හිටින් ලී කෙලි සෙල්ලම් කියන ලී ටිකක් කරලා දාන හදිනවා වගේ තමයි ඒක තියෙන්නේ යුත් නොවේ. එතකොට මේ දැන් අපි අවුරුද්ද සුපතනනේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. එයාලත් සොල්ලාල් එකට සුපතනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඒක කොහොමද කියන්නේ? සේපොක් මානි සේපොක් මානි පදතයෝ අතසේයෝ කියලා කියනවා. එතකොට මේක මොකක්ද? ආචාරයක් වෙනවද නැත්නම් පොරොන්දුවක් වෙනවද? කෙලින් ආචාරයක් වෙනවා. තේරුණාද? ඔන්න ඒ වගේ අර මේකේ අන්තර්ගතය හොඳට තේරුම් ගන්න. දැන් ওই කතන්දරේ තේරෙනවා නම් ඔයාට. දැන් මේ කළත් නෑ. ඔය නොමිලේ පන්ති දාපු කට්ටිය තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ මේ අලුතින් පන්ති දැන් ජොයින් වෙන කට්ටිය දන්නේ නෑ. දැන් අන්න ඒ වගේ කියලා දුන්න දේවල් ටික අන්තර්ගතය ගැම්මෙන් පාඩම් කරලා තියෙනවා නම් ඉතින් බය වෙන්න එපා. ඉතින් ওই ප්‍රශ්නේ මොන විදිහට ආවා ඕකට තව අමුතු කරුණු ටිකක් දාලා ඔය ප්‍රශ්නේ තේටු කරලා දුන්නත් ඔයාට ඔයක ගහන්න පුළුවන්. ප්‍රශ්නේ කියවන්න ඕනේ, උත්තර ටික කියවලා ගහන්න පුළුවන්. තේරුණාද? එහෙනම් බය වෙන්න එපා. හරි, එහෙනම් මේකේ උත්තරේ 4. හරි, 17 දාන බන් හැමෝම. හරි, ඔන්න මේකේ තියෙනවා කානා කියලා ඉන්න පුද්ගලයෝ දෙන්නේ. මේ වගේ ප්‍රශ්න තමයි එක්සෑම් එකට එන්නේ. මේ කා කියන කෙනා කියනවා සිල්ලේ හම්මිදා සමා වෙන්න උචේකුගේ ඔත්තුක්කි කම්මිකා උචේකු. මොකද උචේකු කියන්නේ? පොස්ට් ඔෆිස් තැපැල් කාර්යාලයට ඔත්තුක්කි කොහොමද කම්මිකා යන්නේ යන්නේ කියලා සමා වෙන්න මෙයාගේ. නා කියන කෙනා, නා කියන්නේ මම කියන දාස. සමා වෙන්න තැපල් කාර්යාලයට කොහොමද යන්නේ? නා කියනවා චොත් පොන්චේ. චොත් පොන්චේ කියන්නේ මොකද්ද? පළමු පළවෙනි මොකද්ද? පළවෙනියට සගොරි හේසෝ. සගොරි කියන්නේ හතර මං හන්දිය. පළවෙනියට හතර මං හන්දිය ඉඳන් නැත්තම් සිට මේක ඒසෝ ගහන්න ඉතින් අර ස්ථානේ හංගවන්න ඉතින් එක්කෝ සිට නැත්තම් ජී කියලා ගන්න පුළුවන් නැත්තම් ඕන එකක් දාලා ඉතින් ගැලපෙන විදිහට හදලා ගන්න ඉස්සරහට. පළවෙනියට හතර මං හන්දියේදී නැත්තම් සිට හොයන්දම් පෝදූර කහයිර හිස්තන උචේකුගේ පොයිල් කොයියෝ. තැපල් කාර්යාලේ පොයිල් කොයියෝ මොකක් තේරුම? පේන තියේ අන්න මේ පොයිදා කියන මොකක්ද? පේනවා පේනවා, පේන්න තියේ අනාගත කාලේ. තේරුණා? පේන්න තියෙන. හරි, ඔන්න සමා වෙන්න තැපල් කාර්යාලය කොහෙද? තැපල් කාර්යාලයට කොහොමද යන්නේ? පළවෙනියට හතර මං හන්දිය ඉඳන් කහයිර කොන්න තගා. මොකද කොන්න තගා කියන්නේ? තර ඔව්, පාර මාරු මාරු වෙනවා. නතර හරි, ගන්න පුළුවන්ද? දැන් මාරු බැහැ නතර කියලා මාරු වෙන එක එක් ගන්න පුළුවන්ද ඒක? කහිර මාරු වෙන අතරේ. එහෙනම් කහිර මාරු වෙන එක ටිකක් නවත්තලා දැන් තියෙන්නේ. ඉතින් නවත්වුවට පස්සේ කොහොමද තැපැල් කාර්යාලය මේ පේන්න තියෙන්නේ? ගන්න පුළුවන්ද? බෑ, මෙන්න මේක දැනගන්න ඕනේ. මේක ටික්කට නවත්තනවා. මාරු වෙනවා කියන්නේ දැන් ටික්කට නවත්තනවා අතරේ කිව්වට. ඉතින් නතර කරාට පස්සේ මාරු වෙන්නේ නැතිකොට කොහොමද ඒක පේන්නේ? ගන්න බෑ. කොන්නකෝ කියන්නේ මොකද්ද? මාරු වෙලා මාරු මාරු වෙන. වෙලා කහිර මාරු වෙලා තැපැල් කා මාරු වෙලා තැපල් කාන්තෝරුව නැත්නම් තැපල් කාර්යාලේ
පේන්න තිය ගන්න පුළුවන්ද? බෑ 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 තුන තින කොන්න මියෝන් මොකද කොන්න මියෝන් කියන්නේ? මාරුනාම මාරුනාම නාම මාරු වුණාම නැත්තම් මාරු වෙනවාම මාරු වෙනව නම් පළවෙනියටම හතරමං හන්දියේ සිට කහිර මාරු වුණාම තැපල් කාර්යාලයේ පේන්න තියෙයි කියලා කියන මේ ගන්න බෑද දැන් නීමටම ගැලපෙන්නේ නැද්ද? ගැලපෙනවා. නීමටම ගැලපෙනවා. කොන්නෝසෝ කියන්නේ මොකද්ද? මාරු වෙලා එක. ඒකත් ගන්න බෑ ඒක. හරි නะ උත්තරේ තුන ගහපු කට්ටිය හරියක් දාගන්න. හරි 15ට දාන්න බෑ හැමෝම. එක්සෑම් එකට එන්නේ මෙන්න මේ ගන්න ප්‍රශ්නයක් ඈ. ඔන්න මෙන්න මේ මෙන්න මෙතනින් මේක ඉවර වෙලානේ රූල් 4. මේක ඔන්න මෙන්න මෙතෙන් විතර දෙයි. මේ රූල් 5 අයියේ ප්‍රශ්නේ නැහැ. මෙන්න මේ ගාන එකක් ඉන්නේ. ඒ හින්දා බය වෙන්න නැතුව ගැම්මෙන් යන්න. ඔය කට්ටිය කියන මෙවිල්ල මට එනවා ජීවිත ප්‍රශ්න රූල් 10 විතර එකක් නිකන් බොරු මේ ඇත්තටම. දැන් අර ඒ වගේ ඒවා හොඳයි. ඉතින් අර ඔයාලගේ භාෂාවෙන් වගේ අර කොණ්ඩෙ බඳපු චීන්නුන්ට කියන්නේ නැද්ද? ඒ නිසා ඒ වගේ බොරු අහගෙන මේ මානසිකත්වය ඩවුන් කරගෙන යන්න එපා. එක්සෑම් එකට මෙන්න මේ වගේ ප්‍රශ්න. එක්සෑම් දීපු හැමෝම එහෙම තමයි කියන්නේ. මමත් කියන්නේ එක්ස්පීරියන්ස් එක. මේ ගාන ප්‍රශ්නයක් ඉතින් කියව ගන්න පුළුවන්. හරි හැමෝම දා. අර මේකත් කියවලා ගහන්න පුළුවන්. මේකත් දැන් අර දන්න කට්ටිය මේ පාඩම් මං කරා නොමිලිවන්තිට. රෑ පන්ති කට්ටිය විතරයි දන්නේ නැති. ඉතින් මේ ඒ කට්ටිය දැනගන්න. ඉතින් එයාලා තියෙන නොමිලි පන්ති රෙන්න එපේ. ඒක නොමිලි කිව්වට ඉතින් නොමිලිත් නෙමෙයි. දවසක් කර දවසක් තියෙනවා. ඔයාලා හැමෝටම එන්න පුළුවන්. හරි ඔන්න බලන්න මේකෙත් තහනේ මොකද්ද? තාම් කරම් ඉල්ගෝ තාම් කර ඉල්ගෝ පහත ඡේදය කියවලා මූතේ තිහන් කරින් කෝරිසිප්සිය මොකක් ගැන කියනවාද කියලා තෝරන්න. මේකත් අර මේක කියවලා අර ඔබීරල් වගේ තමයි. ඉතින් මේක කියවලා පොදු වචනේ ගන්න තියෙන්නේ. මොකක් ගැනද මේ කියවෙන්නේ කියලා. හරි මේක තියෙන ප්‍රයෝන්ජිනා සෝරි. දැන් මේක මේ මොන පාඩමේද මේක? මේ ප්‍රශ්නේ ජීනි පාඩමේද? 29 පාඩමේ. ඔව් පළවෙනි පුතේ. දැන් තව දවස් දෙකක් ඇද්දි මේක කරනවා. ඉතින් අලුත් කට්ටියට ඉඳ බය වෙන්න එපා. පියෝන්ජිනා සුපෝතන. මේ පියෝන්ජි කියන්නේ ලියුම. ලියුම හෝ සුපෝ පාසල ආදිය. මේක පාසලේ කියලා ගන්න. ඉතින් අර ඔයාට මෙහෙමයි. දැන් මේ වගේ අර මේක නිකන් බහුවචන කරන්න එහෙම ඕනේ නැහැ. ඉතින් අවශ්‍ය තැනකට විතරක් තින්කනේ ප්‍රශ්නකට වගේ ගන්න. මේ වගේකට එහෙම ඕනේ නැහැ. ඉතින් කටරේන එකක් ගන්න. පියෝන්ජි කියන්නේ ලියුම. ලියුම ලියුම් හෝ කියලා ගන්න කමක් නැහැ. ලියුම් හෝ සොපෝ පාසලාදිය පොනෙල්ති. පොනිදා කියන්නේ යවනවා. මේ පොනිදා එක සමාන පද සමාන නෙමෙයි. මේ සමාන තේරුම මොකද්ද? ගත කරනවා. ගත කරනවා. මෙතන ලියුමක් නම් ගත කරන්නේ නැහැ. ලියුමක් යවනවා. ලියුම් හෝ පාසලාදිය යවන විට පල්සෙන් හනන් පියෝලි ඉස් සම්මිදා. යවන විට ඇති වෙන පියෝනි සම්මිදා. මේ පියෝනි කියන්නේ මොකද්ද? වියදම අන්න වියදම. වියදමක් තියෙනවලු. ලියුමක් හෝ පාසලාදී යවන විට ඇති වෙන වියදමක් තියෙනවලු. ඔබ පිරිවැය කියලා ගන්න පුළුවන්. තියෙනවා. කොයන්නේ ගමට. කොයන් කියන්නේ ගම. ඒ දාල් තියෙන ස්ථානය හඟවන්න. ගමට මුල් ගොන පොනේල්ති යවන විට. ගමට බාණ්ඩ යවන විට පෙපියොන් ගුවා. මේ පෙපියොන් කියන්නේ මොකද්ද? දන්නව කියන්න. පෙපියොන් කියන්නේ මොකද්ද? නැව ආ නැව් මාර්ගෙන් ගුවා කියන්නේ සහ නැව් මාර්ගෙන් සහ හන්ගෝන් පියෝනරෝ. මොකද්ද හන්ගෝන් කියන්නේ? ගුවන් 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 මාර්ගෙන් යවන විට නැව් මාර්ගෙන් ගුවා කියන්නේ සහ හන්ගෝන් පියෝනරෝ. ගුවන් මාර්ගෙන් පොනේසු ඉත්නන්ති යවන්න පුළුවන් අතර පොනෙනම් පම්බපුවා. මේ යවන පම්බු ආකාරය ගුවා කියන්නේ සමග. යවන ආකාරය සමග මුගේ බර නැත්නම් මෙතන සෝරි මෙතන සහ කියලා ගන්න. ඒක උඩ ගැලපෙනවනේ. යවන ආකාරය සහ මුගේ තරා. මොකද මුගේ කියන්නේ බර. මුගේ කියන්නේ බර. තරා කියන්නේ මොකද්ද? අනු අනු බර 90.
ඔපියොන් මුරේ තැපැල් භාණ්ඩයේ යෝගමී ගාස්තුව පල්සෙන් හම්බිදා ඇති වෙනවා. ඇති වෙනවා. ඉල්බන්න පියොන් පොදා. ඉල්බන්න පියොන් කියන්නේ මොනවාද? සාමාන්‍ය සාමාන්‍ය තැපැල්. සාමාන්‍ය තැපෑලට පොදා වඩා තංග උපයෝනි ලියාපන්. මොකද මේ තංග උපයෝන් කියන්නේ රෙජිස්ටර් ලියන තැපැල්. තැපෑල. මොකද්ද අර රෙජිස්ටර් ලියන තැපෑල? රෙජිස්ටර් ටෙලිග්‍රාම් තැපැල්. රෙජිස්ටර් තැපැල්. ටෙලිග්‍රාමී තැපෑල. මේ සාමාන්‍ය ඉල්බන් උපයෝන් සාමාන්‍ය තැපෑලට වඩා මේ ජාත්‍යන්තර ශීග්‍රාමී තැපෑල කිසම් නිදා මිලයි කියලා කියනවා. නාය පාරක් බලා ගන්න. මේ පියෝන්ජිනා සුපෝතන ලියුම් හෝ පාසලාදී පොනෙල්තේ යවන විට පල්සෙන් හනන් පියෝනි සම්මිදා ඇතිවන පිරිවැයක් තියෙනවා. නැත්නම් වියදමක් තියෙනවා. කොයන්නේ මුල්ගොනල් පොනෙල්තේ ගමට මුල්ගොනල් බාණ්ඩ යවන විට පෙපියෝන් ගොවා නැව් මාර්ගින් සහ හන්ගොන් පියනරෝ ගුවන් මාර්ගින් පොනේසු ඉත්නන්තේ යවන්න පුළුවන් අතර පොනෙන පම්බුක් ගොවා යවන ආකාරය සහ මුගේ තරා බර අනුව උපයෝන් මුරේ තැපැල් භාණ්ඩයේ යෝගමේ පාසෙන් හමිදා ගාස්තුව ඇති වෙනවා. ඉල්බන් උපයෝන් පොදා සාමාන්‍ය තැපැලට වඩා තග්ග උපයෝනි ජාත්‍යන්තර ශ්‍රීග්‍රාමී තැපැල පිසමිදා මිලයි කියලා ගෙන. හරි මොකද මෙතන කියන්නේ ලියුම් හෝ පාසල් මේ මොකද යවන විට වියදමක් ඇති වෙනවා කියලා කියනවා. වියදමක් ඇති වෙන්නේ නැද්ද? ඔයා නිකන් තැපල් කඳුරට ගිහිල්ලා ලියුමක් දාදි නිකන් වියදමක් ඇති වෙන්නේ නැද්ද? තියෙන මුද්දරේකින් හරි අල්ලනවද? පාසලයක් නම් බර අනුව අල්ලනවා. ලියුමක් නම් මුද්දරේකට ගෙවන්න ඕන. පාසලයක් නම් බර අනුව එකට ගෙවන්න ඕන. ඒතර ගමට භාණ්ඩයක් යවද්දී ගම කෙනවා හිතන කොරියාවේ ඉන්නවා. ඔයා කොරියාවේ ඉඳන් අම්මට යවන ඕන ටෑග් එක. අම්මට ඕන ටෑග් එක ගෙවනවා කියලා හිතා ගන්නවා. ඒතර ගමට භාණ්ඩයක් යවද්දී යවන්න පුළුවන් නැව් මාර්ගයෙන්. ඒකට කියන්නේ මොකද්ද? පෙපියොන් පෙපියොන් කියලා කියනවා. නැව් මාර්ගෙම පුළුවන්, ගුවන් මාර්ගෙම පුළුවන්. ගුවන් මාර්ගෙට මොකද කියන්නේ? හන්ගොන් පියොන්. අන්ගොන් පියොන් කියලා කියනවා. ඔන්න ගුවන් මාර්ගෙන් යවන්න පුළුවන්ලු. එතකොට මේ යවද්දී මේ යවන ආකාරයත් එක්ක නැව් මාර්ගෙන්ද මේක යවන්නේ ගුවන් මාර්ගෙන්ද කියන ආකාරයත් එක්ක සහ මේ බර එක්ක යවන භාණ්ඩේ බර එක්ක ගාස්තුව තීනේ වෙනවලු. ගාස්තුව ඇති වෙනවලු. එතකොට සාමාන්‍ය තැපෑනේ යවනට වඩා ජාත්‍යන්තර ශ්‍රීග්‍රම තැපෑනේ යවද්දී මිල ලාභයිද නැත්නම් මිලයිද? මිල මිල මිල. ඒක තමයි කියන්නේ. එතකොට බලමු උත්තර ටික. මේ එකේ තිනවා ඔපියොන් මුරේ යෝගම්. ඒ කියන්නේ මොකද්ද? තැපැල් භාණ්ඩේ යෝගම් ගාස්තුව. දැන් එහෙම එකක් කිව්වද මෙතන? නැහැ. මෙතන තැපැල් භාණ්ඩේ ගාස්තුවක් ගැන කිව්වද? නැහැ. නැහැ. ඕන පොඩි කෙනෙක්ට තේරෙනවා. එහෙනම් මේක ගන්න බෑ. දෙක සොපෝ පෝජන් පම්බොක්. සොපෝ කියන්නේ පාසලය. පෝජන් පම්බොක් පාල් පාසල. බාර දෙන ආකාරය. දැන් එහෙම ඒකත් එකක් නෙමෙයි. කිව්වද මේ? නැහැ නැහැ. එහෙනම් මේකත් නෙමෙයි. මේ පාස්සගෙන එකක් කියුණා නේ. එහෙනම් කියන්න ඕන ආ මේක මෙතන කතුරක් තියෙනවා, කොලයක් තියෙනවා, පාස්සලේ ගන්න. ඔතනම හෙලවට ගන්නවා. ඔක් කියන්න ඕන. කොලයක් ගනිමු, ඔරුවක් හදමු කියලා ලස්සන කියන්න ඕන කතාව. කොලයක් ගන්න ඕන, භාණ්ඩේ ගන්න ඕන, පාස්ස කරන්න ඕන, කතුරෙන් කපන්න ඕන, අලවන්න ඕන. එහෙම තිබ්බද මගු? නැහැ නැහැ. එහෙනම් මේක ගන්නත් බැහැ. දැන් මේක මේ උඩ එකක් ගන්න බැරියයි. බාණ්ඩේ ගාස්තුවක් කිව්වේ නෑනේ. නාවික තැපැල යවනවා නම් මෙන්න මෙච්චර ගන්න, ගුවන් තැපැල යවනවා නම් මෙන්න මෙච්චර ගන්න, එතකොට බාරට මෙන්න මෙච්චර ගන්න කිව්වද? එහෙම එක කිව්වේ නෑ. ඊට පස්සේ තුන උපයෝන් මුරේ චොන්ඩියු තැපැල් භාණ්ඩේ වර්ග. දැන් තැපැල් භාණ්ඩයන් වර්ග කිව්වද මෙතන? නැහැ නෑ කිව්වද? නැහැ නෑ. සොපෝ පෝනේ පම්බෝ කියනවා යවන ආකාරය. යවන. දැන් මෙතන උත්තර හතර සංසන්දනය කරලා බලද්ද හරිද? පාස මොකද මේ පාසරේ පාස කරන ආකාරය. දැන් ඒකේ මෙතන මොනවත් ගෑවිලා තියෙනවද? නැහැ. විශේෂ කරලා කියන්නේ නැහැ නේ. එහෙම මිලක් ගැන ස්පෙෂල් කරලා කියුවේ නැහැ. මොකුත් කියලා නැහැ. තුන තැපල් බාන්නේ වර්ග. දැන් වර්ග ගැන කියලා තියෙනවද? කියලා තියෙනවද? නැහැ. එතකොට හතර පාසලයක් යවන ආකාරය.
කියලා තියෙනවද? ඔව්. කියලා තියෙනවා සාමාන්‍ය. ඉතින් අර යවන ආකාරය නැව කියලා මගින් නැව හරි මගින්. පාසලක යවන ආකාරය. දැන් මෙතන කියලා තියෙන මොකක්ද? අන්න ඒක තමයි මම කියන්නේ උත්තර දෙක සංසන්දනය කරන්න. හරිද? මෙතන දැන් විශේෂ කරලා කියලා තියෙන මොකක්ද? යවන ආකාරය මේ පාසලය මෙතන කියන බලන්න නැව් මාර්ගෙමුයි ගුවන් මාර්ගෙමුයි යවන්න පුළුවන් කියලා කියනවා. දැන් යවන ආකාරය තමයි තියෙන්නේ. නැව් මාර්ගේ යවන්න පුළුවන්, ගුවන් මාර්ගේ යවන්න පුළුවන්. නමුත් මෙතන කියනවා මේ යවන ආකාරය අනුව සහ බර අනුව තැපල් භාණ්ඩේ ගාස්තුවක් ඇති වෙනවා. ඔන්න ගාස්තුවක් ඇති වෙනවා. දැන් මෙතන මොකද්ද කියන්නේ? ලියුමක් හෝ පාසලදී යවන විට මොකද්ද ඇති වෙනවා කියන්නේ? වියදම වියදම. වියදම දැන් මෙතන මොකද්ද කියන්නේ? එකටම පටන් ගත්තින්. මේ ලියුම සහ පාසල යවද්දී ඇතිවන වියදම ගැන නෙමෙයිද? වියදම ගැන වියදම ගැන. එතනින්නම් කියන අන්න වියදම කියලා ගමට භාණ්ඩයක් යවද්දී නැව් මාර්ගෙම ගුවන් මාර්ගෙම යවන්න පුළුවන්. දැන් එතකොට මෙතන නැව් මාර්ගේ යවන්න පුළුවන්, ගුවන් මාර්ගේ යවන්න පුළුවන්. නමුත් මෙතන යවන ආකාරයක් කියලා දිනවා නෑ නෑ. ඊට පස්සේ ඔන්න බලන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ? දැන් මේකත් යවන්න පුළුවන් අතර කියලා කියනවා. ඊට පස්සේ කියනවා යවන ආකාරය සහ ඒකෙ මෙන්න මේ යවන ආකාරය සහ බර අනුව තැපල් භාණ්ඩේ ගාස්තුවක් ඇති වෙනවලු. දැන් මෙතනත් මොකද්ද කියලා තියෙන්නේ? මේක ඇඩ් කළ යවන ආකාරය විස්තර කරලා එතනත් මොකද්ද කියන්නේ? යවන ආකාරය නම් මොකද කියන්නේ? ගාස්තුවක් ඇති වෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? සාමාන්‍ය තැපෑලට වඩා ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨම තැපෑල මිලයි කියලා කියනවා. එහෙනම් මෙතන මේ මොකද්ද කියන්නේ? මේ පොදුවේ ගත්තොත් එහෙම යවන ආකාරය යවන ආකාරය ගාස්තු ගැන ගාස්තු ගැන ගාස්තු කියන්නේ කියන්නේ මේ මෙතන මේ වැඩිම හයිලයිට් කරලා තියෙන්නේ මොකක්ද මේක මේ ගාස්තු අන්න ඒක කියන්නේ. දැන් මෙතන උත්තර දෙකක් අපිට අයින් කරන්න බැරිද? පාස් කරන ආකාරය අයින් කරන්න පුළුවන්, ඔයාට වර්ග අයින් කරන්න පුළුවන්. මෙන්න මේ දෙක හොඳට තේරුම් ගන්න. මොකක්ද මේකේ මොකක් ගැනද මේ කියන්නේ කියලා. මෙතන වැඩිම මේ මොකක් ගැනද කියන්නේ. දැන් මෙතන ගාස්තුව ගැන කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගාස්තුවත් එක්ක මේ යවන ඒ යවන ආකාරය දෙකක් තියෙනවා. නැව් මාර්ගයෙන් පුළුවන්, ගුවන් තැපෑලෙන් පුළුවන් කියලා විතරක් කියලා තියෙනවා. ඒකත් අවසානේ පුළුවන් අතර කියලා කියන්නේ යවන්න පුළුවන්. ඒ යවද්දිත් ඒ ආකාරය බරයි එක්ක මේ ගාස්තුව තමයි වෙනස් වෙන්නේ කියලා කියන්නේ. සාමාන්‍ය තැපෑලෙන් යවද්දි සහ ශීඝ්‍රම තැපෑලෙන් යවද්දි මේ සාමාන්‍ය තැපෑලට වඩා ශීඝ්‍රම තැපෑලෙන් යවද්දි මිලයි කියලා කියනවා. එහෙනම් මොකද්ද මෙතන මේ වැඩි වශයෙන් කියන්නේ? ගාස්තුවක් ගැන තුගෙන මේක තේරුණාද? නෝයි තේරුණානේ. අන්න මේකයි මම පොඩ්ඩක් ට්‍රැක් කරලා මේක කියලා දුන්නේ. මේක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා හරි ආයේ තේරුණාද ඒක? ආකාරයෙන් හතර ගහමයි මේකයි අන්න මම මේ වැරද්ද පොඩ්ඩක් අද්ද දාලා ට්‍රැක් ආයේ කරලා. හරියට දාගන්න ඔව් මේ උත්තර දෙකම හරි කියලා පෙන්නලා මේ දෙකේ වෙනස ඒකයි මම පැහැදිලි කරලා දුන්නේ. මේ දෙකම හරි කියලා පෙන්නලා ඒකයි මේක පැහැදිලි කරේ. දැන් තේරෙනවද? මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම බලන්න ඕන පොඩ්ඩක් පුංචි මොලේ වෙහෙසලා. මොකද්ද මේකට වඩාත් ගැලපෙන්නේ කියලා. මොකද්ද මෙතන මේ කියවන අර මොකද්ද කියන්නේ කේන්ද්‍රීය අදහස මේකේ. මේකේ මැද අදහස මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්න ඕනේ. මේකේ ප්‍රශ්න ටිකක් ගහමු අපි, බය වෙන්න එපා. උත්තරේ ඒක. හරි 16ට දාන්න බෑ හැමෝම. හැමෝම දාන්න. හරි දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නත් ඇත්තටම මේ මේක යහන්නේ මොකද්ද? උත්තර හත සංසන්දනය කරලා ගහන්න පුළුවන් ප්‍රශ්න මේව. මේ මේක යහන්නේ මොකද්ද? පන්දේ මර. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? පන්දේ කියන්නේ මොකද්ද කිලිම මේකට? විරුද්ධයි. විරුද්ධ මෙතන පන්දේ විරුද්ධ වචනේ නෙමෙයි, මෙතන විරුද්ධ වෙන දේ කියලා තමයි තියෙන්නේ. මෙතන චුට්ටක් වෙනස් කරා. නැත්තම් පන්දේ මරනමනේ බලන්න. එක්ක මෙතන පන්දේ මරල් එනවා නැත්නම් පන්දේ තෙවනන් ගොස විරුද්ධ වෙන දේ. තාම් තනෝව පහත වචනය සමග විරුද්ධ වෙන දේ මූර්තිම්නික මොකක්ද කියලා අහනවා. එක්සෑම් එකට මෙහෙමයි එන්නේ. මේ කොටුවක් ඇතුලේ ඉන්නේ ගොඩක් ඒවා සමාන පද විරුද්ධ පද. තරදා මොකක්ද තරදා කියන්නේ? වෙනස් අනුගමනයකට තරදා කියන්නේ තරහද අනුගමනය කරනවා. ගමනයක තරහදා කියන්නේ අනුගමනය කරනවා. හරිද? නැත්තම් මේක මොනකට දාය ගන්න පුළුවන්? බේසික් පාඩමේ තිබ්බ නිකම් සුරල් තරදා කියලා මතකද? සුරල් තරල්තේ කියලා. මොකක් තේරුමේ?
මත්පැන් බක් කරන විට ප්‍රධානියාට අත්දැකීම ලබා දීම කළ යුතු. නැත්තම් මත්පැන් ප්‍රධානියා මත්පැන් බක් කරන විට අත්දැකීම ලබා ගැනීම කළ යුතු. එතන තිබ්බ වචනේ මොකද්ද? මෙන්න මේක තිබ්බේ. තරදා. මතකද? එතන මේක තේරුම් දෙක. එකක් මොකද්ද? අනුගමනය කරනවා අනුගමනය කරනවා. අනිත් එක වක් කරනවා. වක්කර හරි. එතන මේ චිසි කියන්නේ මොකද්ද? චිසි නීති උපදේශ. නීති නෙමෙයි, උපදේශ. දැන් ඕක නීති කියලා ගන්න පුළුවන්. අර මොකද නීති වලද? යෝජික අන්න කියෝ චික් කියලා ගන්න. මේකට අර තව ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මියොන් රියොන් කියන මේ වචනේ ගොඩක් හොඳයි. මියොන් රියොන් කියන්නේ අර මේ. විධානයක් වගේ නේ. ඕ, ඒ කියන්නේ මේ මියොන් රියොන් කියන්නේ නියෝගයක්. නියෝගයක් තේරුණාද? නියෝගයක්. නියෝගයක් වගේ මේ අනුගමනය කරනවා කියලා ගන්න පුළුවන්. මේක නියෝගය කියලා ලියාගන්න. හොඳ වචනයක්. මියොන් රියොන් කියන්නේ නියෝගය. නියෝගයක් වගේ මේ තරදා කියලා ගන්න පුළුවන්. අනුගමනය කරනවා. එතකොට මෙතන චිසි කියලා කියන්නේ උපදෙස්. උපදෙස් අනුගමනය කරනවා. හරි. අනිවාර්යෙන් මේ දැන් බලන්න ඕන, මම ඔයාලට කියලා දුන්නා. හරි. විරුද්ධ පදයක් આવුත් අනිවාර්යෙන්ම මේ තරදා එකත් එක්ක උත්තරේ හොයන්න යන්න එපා. මොකක් දෙකටම කරන්න ඕන? සිංහලෙන් ගලප ගන්න. අන්න හරි. මේක තරදා කියන එක ඔයා දන්නවනම් අනුගමනය කරන එකක්. අනිත් එක මත් පැන්න වක් කරනවා. නමුත් මේක වරන් නැතුව දීලා තියෙනවා චිසි උපදෙස් වක් කරන්න බෑනේ. හරි. උපදෙස් නම් අනුගමනය කරනවා. එහෙනම් ඔයා මේක විරුද්ධ පදයකට හදා ගන්න ඕන සිංහලෙන්. මොකක්ද විරුද්ධ පද? උපදෙස් කඩන. ඔය කියන්නේ උපදේශයේ කඩ කරනවා. නැත්තම් මොකද? උල්ලංඝනය කරනවා. ලංඝනය කරන. හරි. එතකොට මේ දැන් චල් හදාගෙන මොකද්ද? හොඳින් කරනවා. හොඳින් හොඳින් කරනවා. දැන් මේක හොඳින් කරනවා කියන එක තුළ නිකන් කඩ කරනවා, මොකක් හරි උල්ලංඝනය කරනවා. උපදෙස් නම් මේ පිළිපදින්නේ එහෙම එකක් ගන්න පුළුවන්ද? බැහැ. පිළිපදින් මයින් කරන්න පුළුවන්. පෝගි හදාගෙන මොකද්ද? කොපි හදා. පෝගි හදාගෙන. ප්‍රකාශ කරන. නෑ නෑ, මම මේක දුන්නේ. පෝගි හදා කියලා කියනවා නවත්තනවා. නවත්තනවා ඒ කියන්නේ කර කර ඉන්න වැඩේ, දැන් කරගෙන දිගට මෙන වැඩේ නවත්තනවා මගේ. ඔකට සමානයි කියලා මම දුන්නා මෙන්න මේ මේක. මන් තුදා කමන්තුදා. මේව ලියා ගන්න. මේ පෝගි හදා සමානයි කමන්තුදා. නවතනවා, නවත්වනවා ඒ කියන්නේ කරගෙන ආපු වැඩ නවත්තනවා අතරමඟදී. අන්න එහෙම තේරුමක්. පෝගි හදා සමානයි කමන්තුදා. නවත්වනවා. සිකිදා කියන්නේ මොකද්ද? ඇනවුම් කරනවා. සිකිදා කියන්නේ මොකද්ද? ඇනවුම් කරන ඇනෝම් කරන සමාන පදේ මොකද්ද? තුමුන් හද. තුමුන් හදා. එහෙනම් මේ උපදෙස්, උපදෙස් පිළිපදිනවා නැත් අනුගමනය කරනවා කියන එකට මේ ඇනෝම් කරනවා ගන්න පුළුවන්ද? බෑ. ගන්න බෑ. එහෙනම් මේ උත්තර තුනම නෙමෙයි. මේ මේක විබන් හදා දන්නේ නැහැ. නමුත් මේක නෙමෙයි උත්තරේ. ඒක ගහලා දාන්න. මේව දැන් ඔක්කොම යට දීලා තියෙන්නේ මම. නමුත් මෙන්න මේක දීලා නැහැ. ඒක තමයි උත්තරේ. මේ තුනම දන්නවනේ. මේ තුනම ෂුවර් නම් ඔයාලට මේක ගහලා දාන්න. විබන් හදා කියන්නේ මොකද්ද? උල්ලංඝනය කරන. උල්ලංඝනය කරනවා, කඩ කරනවා. නීති රීති කඩ කරනවා. කඩ කරනවා කියන්නේ පිළිපදින්නේ නැහැ. නැත්තම් නීති රීති උල්ලංඝනය කරනවා. හරි. එහෙනම් උත්තරේ 7. තේරුණාද? ඔයි. හරි. 14 දාන්න බෑ නේමු. හැමෝම දාන්න. දැන් ඉතින් පන්ති කීයක් ඉන්නද? උත්තර දාන්න එක්කෙනයි දෙන්නයි, උපරිම තුන් දෙනයි. අනික කට්ටිය දාන්න ඉතින්. වැරදුනාට කමක් නැහැ. හරි. මේ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ?
සම්බන්ධයක් තියෙනවා. මේ මේකෙත් මේ ඔක්කොම කියවන්න ඕන ඇති. මේක ඉතින් එච්චර ලොකුත් නෑ. ඉතින් මේ මේක කියවන්නේ ඇති කොහන්ගේ නම් ගොස සම්බන්ධයක් තියෙන දේ. තාම් තනෝවා පහත වචනය සමග සම්බන්ධයක් තියෙන දේ මෝත්තිම්නිකා මොකක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටු ඇතුළේ තියෙන හතරටම සම්බන්ධයක් තියෙන පදේ තමයි අහන්නේ. හරි මේ බලන්නකො චන්මුන් කියන්නේ මොකද්ද? ජනේලි ජනේලය. හරි ජනේලය ගමුකි. තම්කදා කියන්නේ මොකද්ද? තම්කදා. ජනේලය තම්කදා. වළඳිනවා. නෑ නෑ තම්කදා කියන්නේ පොඟවනවා නැත්නම් ගිල්ලවනවා වතුරක. වතුර ගිල්ලනවා. රාජ්‍යාරු දානකොට එහෙම ගන්නව නේ ඔය වචන. මේකද? ඕ ගන්නවා. කිම්චි කිම්චි වලට. අන්න හරි කිම්චි පොඟවනවා කියලා ගන්න මතකද? අන්න ඒ වගේ වචනයක්. මේක පොඟවනවා ගිල්වනවා වතුරේ. වතුරේ පොඟවනවා වතුරේ ගිල්වනවා. එහෙම ලියාගන්න. දැන් ජනේලයේ පුළුවන්ද ගිල්වන්න? බැ එහෙනම් මේක අයින් කරලා දාන්න බෑද අපිට? පුළුවන් මේක අයින් කරලා දාන්න. ඒ උත්තරේ වැඩක් නෑ. අයින් කරලා දාන්න. අර දෙක තියෙනවා. සුදෝ කොක්ජි කියන්නේ මොකද්ද? වතුර ටැප් එක. වතුර කරාමය. වතුර ටැප් එක. වතුර ටැප් එක ඕන. දැන් මේක ගන්න බෑනේ. මේක සෙට් වෙන්නේ නෑනේ. වතුර ටැප් එක චම්කදා. ඒ කියන්නේ මොකද්ද? අගුළු දානවා කරකවනවා. ඔව්. ඒ කියන්නේ මේක වතුර ටැප් එක වහනවා. වතුර ටැප් එකක් චම්කදා කියන්නේ වහනවා නැත්තම්. ඒ කියන්නේ ටැප් එකේ වතුර එනවනේ ඒක කරකවලා වහනවා. තේරුණාද? හරි ඕන. චම්කදා කියන එක වතුර ටැප් එකට ගන්න පුළුවන්. චන්මුන් කියන්නේ මොකද්ද? ජනේලියනේ. ජනේලෙ ජනේලිය මොකද්ද චම්කදා? අකුළු දාන ලොක් කරන ඔව් අගුළු දානවා ලොක් කරනවා. එහෙනම් මේක දෙකටම ගන්න පුළුවන්. තංචු කියන මොනවද? බොත්ත උත්තම තම්චුරල් චම්ක දාගෙන මොකද්ද? බොත්තන් දාන බොත්තන් දමන අය පොතේ තියෙන. මුන් කියන්නේ දොර. දොර චම්ක දහරම මොකද්ද? දොරත් ලොක් කරන අකුළු දාන දොරත් අගුළු දාන. එහෙනම් මේ ගන්න බැයිද හතරටම? පුළු හරි. ජනේලය තද්දා. ජනේලය වහනවා. ගන්න බැයිද? පුළුවන්. කරමය තත් ගන්න පුළුවන්ද? ඒකත් පුළුවන් පුළුවන් කියලා හිතන්නකෝ. එකත් පුළුවන්. වහනවනේ. තංචු කියන්නේ මොකද්ද? බොත්තම් ඒක ගන්න මුත්තම වහන්න පුළුවන්ද? බැරි එහෙනම් මේක ගන්න පුළුවන්ද? දොරත් වහන්න පුළුවන්. එහෙනම් මේක ගන්න බෑ බොත්තම හින්දා. බොත්තම වහන්න බෑනේ. බොත්තම පියවන්න ඕන නැත්තම් බොත්තම දාන්න බෑ. ඒකට කියන්නේ චම්කදා. බැඳි වචනයක්. යොල් දාගෙන ගැලපෙන්නේ ජනේලය අරිනවා. ගන්න පුළුවන්. ටැප් එක යොල් දා අරිනවා. ගන්න පුළුවන්. බොත්තම ගන්න පුළුවන් අරිනවා කියලා. එහෙනම් මේ දෙකම ගන්න බෑ මෙන්න මේක නිසා. තංචු නිසා. එහෙනම් උත්තරේ දෙක. තේරුණාද? ඔයි උත්තරේ දෙක ගහපත්ටි හරියට දාගන්න. හරි 18ක් දාන්න බෑ හැමෝම. හැමෝම දාන්න. මම ගැම්මෙන් දාන්න. ඉතින් වැරදුනාට කමක් නැහැ. අර මේකේ මේ කානා කියන්නේ පුද්ගලයෝ දෙන්නේ. කානා කියන්නේ පුද්ගලයෝ දෙන්නේ. මේ කා කියන්නේ පුද්ගලෙක්. නා කියන්නේ මම කියන දාස. මේ කා කියනවා ඊල්සි චුල්ගුක් චොනේ. ඊල්සි චුල්ගුක් කියන්නේ මොකද්ද? අල්දිසිය රටින් පිටවීම. ඔව්. ඒ කියන්නේ తాවකාලිකව රටින් පිට වෙනවා. తాවකාලිකව කියන්නේ ආයෙ එන්න බලාපොරොත්තු වෙන රටින් පිට වෙලා යනවා. తాවකාලික මේක දැන් දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට මේක වැරදුනත් කමක් නැහැ. ඉතින් බය වෙන්න එපා. ඒක නිසා මේවා ඉස්සරහට කරනවා. තව මාසයක් ඇතුළත මේවා වෙනවා. ඒකින්ද බය වෙන්න එපා. తాවකාලිකව රටින් පිට වෙන්න කලින් චොනි කලින් හොගාර පදමියෝන්. හොගා කියන්නේ මොකද්ද? අවසරයි. අවසරේ පදමියෝන් ලැබුණාම. ඒකෙන් දැන් අපි හිතමු ඔයා කොරියාවේ ඉන්නවා. හරිද?
ඔයා කොරයා විටියට පස්සේ මේ හදිස්සිය මොකරි එකන මොකරි උත්සවයක් හරි මොකරි දෙයක් නිසාවට එකන ඉක්මට මේ ලංකාවට ඇවිල්ල යන්න ඕන. නමුත් අට ස්තිර වශය නෙමේ ලංකාවට එන්නේ දින කිහිපයක පුංචි නිවාඩුවකට වැකේෂන් එකට වගේ තේරුණාද? එතකොට ඔයා තාවකාලිකව තමයි රටින් පිට වෙන්නේ. ඔලුවට දාගන්න හරිද? තාවකාලිකව තමයි රටින් පිට වෙන්නේ. එතකොට තාවකාලිකව රටින් පිට වෙන්න නිකන් ඔහේ අපිට එන්නම් ඔහලා එන්න පුළුවන්. බැහැ. එන්න බෑ. මොනවද කරන්න ඕන? තාවකාලිකව රටින් පිටත් වීම ආයුධුම් පත්‍රයක් දෙන පුරවන්. පුරවලා ඒක බාර දුන්නට පස්සේ හරිද? ඒ බාර දුන්නට පස්සේ දවස් කිහිපයක් ගියාට පස්සේ අපිට ඒකට අපිට ටයිම් එක යන්න පුළුවන්ද තාවකාලිකව රටේ? නැත්තම් පුළුවන් කියලා ඒක අර අවසරය ලැබෙනවාද කියලා අපිට බලා ගන්න පුළුවන්. අවසරයක් දුන්නාද නැද්ද කියලා. ඊට පස්සේ වාද මේ තාවකාලික රටින් පිට වෙද්දී ආයුධ පත්‍රය පුරවලා අවසර අපිට ලැබුණාට පස්සේ කියලා තමයි මේ කියන්නේ. අවසරය ලැබුණාම තසි ඉප්පු කල්ති නැවත ඉක්කු ඉප්පු හදාගෙන මොකද්ද රටට ඇතුල් වෙනවා. රටට ඇතුල් වෙනවා. නැවත රටට ඇතුල් වෙන විට චේප් නැවත රටට ඇතුල් වීමේ හොගා අවසරය ඔන්න අහගන්න ගයි බලන්න. ඔයා කොරියාවේ වැඩ ගන්නවා. දැන් චිත්‍රූපේ මවා ගන්න. කොරියාවේ වැඩ කර කර ඉන්න. වාට හදිස්සියේ වාගේ දරුවාගේ මොකක් හරි උත්සවයක් තියෙනවා. දරුවාගේ උත්සවයකට යන්න එනවා. හරිද? ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයාගේ ප්‍රධානියට කියන මට තාවකාලිකව රටෙන් පිටත් වෙන්න ඕන දවස් කිහිපයකට මගේ දුවගේ උත්සවයක් තියෙනවා. නැත්නම් මගේ පුතාගේ මොකක් හරි ඉස්කෝලේ උත්සවයක් තියෙනවා. හරිද? නැත්නම් ළඟ ඥාති හිත කෙනෙක් හිත හිතවතෙක්ගේ මොකක් හරි මල ගෙදරක් තියෙනවා. ඒ මොකක් හරි හේතුවක් කියලා මට මේ තාවකාලික මේ දවස් කිහිපයකට යන්න ඕන කියලා ඔයා කියනවා. ඒක උර මොකද්ද කරන් තියෙන අපිට? ඔයාට තාවකාලිකව රටින් පිටත් වීම ආයුධම් පත්‍රයක් තියෙනවා. ආයුධම් පත්‍රය පුරවලා ඒක බාර දෙන්න ඕන. බාර දුන්නට පස්සේ අපිට අවසරය ලැබෙනවාද යන්න? ඔන්න අපි දැන් යනවා. ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා නැවත ආපහු කොරියාවට යද්දී අපි දැන් ආයෙ ආයුධම් පත්‍රය පුරවන්න ඕනද? නැහැ. නෑ ආයෙ මේ ඔය එක්සෑම් එක කරන්න ඕනද? නෑ ආයෙ සල්ලි විදන් කරන්න ඕනද? නැහැනේ ඉතින්. එහෙනම් ඒක තමයි මේ කියන්නේ. නැවත රටට ඇතුල් වන විට නැවත රටට ඇතුල් වීමේ අවසරය ආයෙ ලබා ගන්න ඕනද? අපි ගන්න ඕනේ ඒක. කෙලින් මොකද්ද වෙලා තින්නේ? අපි බාර දීලා යන්නේ ඒක පාස් වෙනවා ඉතින්. පාස් වෙන්න දෙද්දි පාස් එක ඒකට මොකද්ද කියන්නේ? අවසරය නියොන්ජිත පාස්. මේ ඔන්ච තේරෙයි. හරිම ලේසි. මේ එක්සෑම් එකට එනවාම ඔන්න නැවත රටට ඇතුල් වෙද්දි අවසරය නියෝජිත වේද කියන්නේ පාස් වෙනවා. ඒ කියන්නේ අවසර ලැබෙනවා කියන දාස මේ තියෙනවා. අනෙක් කෙනා කියන චේප් කු කොගාර නැවත රටට ඇතුල් වීම අවසරය අන් පතාතු නොලැබුණත්. ඒ කියන්නේ නැවත රටට ඇතුල් වීම මං කියන කතාව තමයි කියන්නේ. නැවත ආයි කොරියාවට ඇතුල් වීම අවසරය ලබා ගත්තේ නැති වුණත් වෙන නිසා. ඒ කියන්නේ ලබා නොගත්තත් වෙන නිසා. නැත්නම් නොගැනීමත් වෙන නිසා. නැවත රටට ඇතුල් වීමේ අවසරය ලබා නොගැනීමත් වෙන නිසා වුල්සින් ගොඩක් පියෝ නැගෙත් නේයෝ පහසු විනේ කියලා කියනවා. ඇත්තටම පහසු නැද්ද ඔයාලට? ඔයා තාවකාලික රටින් පිට වෙද්දී ආයුධ පත්‍රය දීලා ගියාට පස්සේ ඒත් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අදාළ දවසට එන්න තියෙන ආයුධ පත්‍ර පුරවන්නත් නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. ක්‍රීම් කම්ප්ලේන්ට් ආව වැඩ කළා. පහසු නැද්ද? පහසු. ඒක තමයි මේ කියන්නේ. එහෙනම් උත්තරේ දෙක. තර්න් රොක් තිබියෝ කියන්නේ මොකද්ද? ලියාපදිංචි වුණා. ලියාපදිංචි වෙනවා. අවසර ලියාපදිංචි වෙනවා. ඒක ගන්න බෑ. සිංහ හදා කියන්නේ වාර්තා කරනවා. වාර්තා කරන පැමිණිලි කර. ගන්න බෑ. චෙචුල් තේදා කියන්නේ මොකද්ද? බාර දෙනවා. බාර දෙනවා. ආයෙත් බාර දෙන්න ඕනේ නැහැ. ඉතින් ඔටෝම ඉතින් මේ නැවත රටට ඇතුල් වීමේ අවසරය බාර දීම වෙන්න ඕනේ නැහැ. කෙලින්ම පාස් වෙලාම තමයි ඉතින් ලැබෙන්නේ අපිට. තේරුණාද ඒක? මේක තේරුම් නැති කට්ටිය ඉන්නවද කවුරු හරි? මම කියපු එක නිකන් මේ කොරියන් එක ඕනේ නැහැ. දන්නේ නැති කට්ටිය නිකන් සිංහලෙන් කියපු දේවල් ටික තේරුම් නැද්ද කාටවත්? බය නැතුව කියන්න. තේරුම් නැති කට්ටිය ඉන්නවද? තේරුම්. තේරුම්. අන්න ඒක සිංහදා කියන්නේ මොකද්ද? මොකද්ද මල්ලි? සිංහදා කියන්නේ සිංහ හදාගෙන වාර්තා කරනවා නැත්තම් පැමිණි දෙක කරනවා. හරි. උත්තරේ දෙක.
දැන් මේක නියමට තේරෙනවා. අර දැන් මේක ගැන පොඩි හරි අවබෝධයක් තියෙන කෙනෙක් මේ වචන ටික හරි දන්න කෙනෙක්. ඒ නිසා බය වෙන්න මේ වචන හරි ලේසි පාඩම් කරන්න. තව ටික දවසක් ඉදී වාර්ඩ් එකෙන් 200කට හැදිලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න කියන්නේ දෙවෙනි පොතේ 50න් උඩ ප්‍රශ්න. හරි 19 දාන්න බලන්න හැමෝම. හැමෝම දාන්න. හරි මෙන්න මේ වගේ ප්‍රශ්නකුත් එන්න පුළුවන් ඉතින් එක්සෑම් එකට. ඒ කියන්නේ මේ සමාන පදයක් විරුද්ධ පදයක් කොහොමද කිත්නම් එකක් ඒ වගේ එකක් හෝ දෙයක් එන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ සමාන පදයක් කොහොමද කිත්නම් එකක් නැත්නම් විරුද්ධ පදයක් කොහොමද කිත්නම් එකක් නැත්නම් සමාන පදයක් හෝ විරුද්ධ පදයක් දෙකම ඒ වගේ එන්න පුළුවන් නේ. මේ වගේ එකක් එන්න ඇති වෙන්නත් පුළුවන්. ගොඩක් දුරට ඉතින් අර එන්න ඉඩ තියෙනවා ගොඩක්. ඒ නිසා මේ බලන්න මේකෙ මේ පිසහන් මරල් කියන්නේ සමාන වචනය. තාම් තනෝවා පහත වචනය සමග සමාන වචනය මෝත්තෙම් නිකම් මොකද්ද කියලා හනම්. අරමි මන්නාදා දැන් දන්න මන්නාදා කියන්නේ මොකද්ද? හමු වෙන හමු වෙනවා. ඔන්න වරහන් දෙන්න චිංගු කියලා. යාළුවා හමු වෙනවා. ඔයා ජීවිතේට බලන්න එපා මෙන්න වරහන් ඇතුළේ තියෙන එක බලන්න එපා. මේ දීලා තියෙන මෙන්න මේකට තමයි උඩේ ගෙත් එහෙමයි. මේකට පොඩි උදාහරණයක් මෙදී දීලා තිනේ හමු වෙන්නේ කවුද? යාළුවා. නැත්නම් මේ යාළුවාට සමාන පදේ බලන්න එපා මෙතන. වරහ නැතුව තිනේක සමාන පදේ බලන්න එපා. මෙන්න මේකට බලන්න. මේකට උදාහරණයක් තමයි මේ වරහ නැතුව දීලා තියෙන්නේ. දැන් හමු වෙන වාට සමාන පදේ මොකද්ද? පෙප්තා. ඔව්. පෙප්තා කියලා කියනවා මේ. දැන් ඒක දන්නේ නැහැ කියමුකෝ. මේක දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. හරි හමු වෙනවා කියන එක දන්නවනේ. ඔන්න යාළුවා හමු වෙනවා. මොක්තා කියන්නේ දන්නා මොකද්ද මොක්තා කියන්නේ? අනෝ මොක්ත කියන්නේ කනවා. දැන් කනවා කියන එක මේ හමු වෙනට සමාන පදයක් වෙනවද? නෑ. කිදාරිදා කියන්නේ මොකද්ද? රැඳී සිටින. රැඳී සිටිනවා. දැන් ඒක සමාන පදයක් වෙනවද? එහෙනම් මේ දෙකම ෂුවර්. හරි මේකට සමාන පදයක් නෙමෙයි. ඊයාගි හදා මොකද්ද? කතා කර. කතා කරන. දැන් හමු වෙනවට මේ ඊයාගි හදා ජීවිතේට කොහෙද දැකලා තියෙනවද? නෑ නේද? එහෙනම් මේ තුනම නෙමෙයි නම් මොකද්ද උත්තරේ? හතර. පෙප්තා කියන එක දන්නේ නෑ ඔයා. නමුත් මේක උත්තරේ. මම එහෙමයි ගැහුවේ. ඇයි ප්‍රශ්න දාන්නේ? ඔයා දන්නේ නැති එක තමයි උත්තරේ. يعني ඒකයි මේ උත්තර සංසන්දනය කරලා ගහන්න දන්නේ නැති දෙයක්. පෙප්තා කියන්නේ හමු වෙනවා ලියා ගන්න. මේ පෙප්තා කියන්නේ හමු වෙනවා. පෙප්තා. එහෙනම් උත්තරේ හතර ගහපු කට්ටිය හරියට දා ගන්න. මං හිතන්නේ මේ ගොඩක් කට්ටිය මෙතන දන්න කට්ටිය ඉන්නේ නැති. නමුත් දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නේ නැති. ඔයාලා උත්තරේ ගහලා තියෙන ඉතින් හරි ක්‍රමයෙන් තමයි ඉතින්. මේ තුන සංසන්දනය කරලා තමයි ගහලා තියෙන උත්තරේ. ගොඩක් අය. හරි විස්තර දාන්න බලන්න හැමෝම. හැමෝම දාන්න. මේ ප්‍රශ්නේ මං ඊයේ කියලා දුන්නේ. මේ කොටස ඊයේ කරා. ඒක න ඔක්කොටම නෙමෙයි අර එක්සෑම් ලංකා කට්ටියට. හරි මේකෙත් අහන්නේ ප්‍රශ්නේ මේ බලන්න හැමෝම උත්තර දාන්න. මේකෙත් අහන්නේ මේ අල්මජන් නොවීරල් ගැලපෙන වචන සොල්මියෝනේ. එනි විස්තරයට මෙන්න මේ විස්තරයට ගැලපෙන වචනේ කෝරසිප්සියෝ තෝරන්න. හරි ඔන්න මේකේ තියෙනවා චගබොල් සිජක් හකි චොනි. ඔයාල හැමෝම උත්තර දාන්න. උත්තර දාලා තියන්න. මේ චගබොල් මොකක්ද? චගබොල් කියන්නේ වැඩ වැඩය. සිජක් හකි චොනි ආරම්භ කිරීමට කලින් ගී චොනේ තියෙන කිරීමට කලින් වැඩේ ආරම්භ කිරීමට කලින් කප්පු කොමේ මොකක්ද කියන්නේ? කක් කියන්නේ මොකක්ද? සෑම කොටස අන්න සෑම කොටසකම. සෑම කොටසකම නැත්තම් සෑම කොටසක්ම. ඉසනි ඔප්නන්චි මොකද්ද? ඉසනි ඔප්නන්චි වෙනස් නැද්ද කියලා. මොකද්ද? වෙනස් නැද්ද කියලා. ඔ මේ ඉසන් හදාගෙන අර ගන්න පුළුවන් මෙහෙම. තේරුම් ටික ලියාගෙන ඉසන් හදා කියලා කියනවා අර වැඩි කියලා ගන්නත් පුළුවන්. හරිද? වැඩි. අනිත් එක තමයි ගැටලුව. ඉසන් කියනවා ගැටලුවට. ගැටලුව.
ඊළඟ දෝෂය දෙක මේකයි ඉතින් කමන්න දියාගන්න ගැටලුව දෝෂය එකක් හරි මතක තියෙන ගැටලුව දෝෂය අනිත් එක ප්‍රශ්නය ඔතනම ගන්න පුළුවන් ඔන්න බලන්න වැඩේ ආරම්භ කිරීමට කලින් සෑම කොටසකම ඉසනි ඔප්නංචි මොකක්ද දැන් තේරුම් දෝෂයක් නැද්ද කියලා. අන්න දෝෂයක් නැත්. නැත් ඉඳලා නැත්නම් ගැටලුවක් ප්‍රශ්න. නැද්ද කියලා නැත්නම් ප්‍රශ්නයක් නැද්ද කියලා ගැලපෙන එකක් ගන්න දෝෂයක් නැද්ද කියලා කිකේරල් යන්ත්‍රය චක්දෝන් සිකියෝසෝ මොකද මේ චක්දෝන් සිකියෝසෝ කියන්නේ ක්‍රියාත්මක කරවලා. අන්න ක්‍රියාත්මක කරවලා මේ සිකිදා කියන්නේ සිකිදා නේ තියෙන්නේ ඇනෝම් කරනවා තමයි මේකේ තේරුම ඇනෝම් කරන සමාන චුම්බක හොඳා නමුත් මේක මේ ක්‍රියාපදයක පිටිපස්සෙන් આવුත් ඒ ක්‍රියාව කරවනවා ඒක තමයි මේකේ තේරුම චක්දෝන් හදාගෙන ක්‍රියාත්මක කරනවා දැන් ක්‍රියාත්මක කරවලා ක්‍රියාත්මක කරවලා හොවාගින් නේ පෝනන් ගොසින් නිදා පරීක්ෂා කරලා බලන දේ වෙනවලු වැඩේ ආරම්භ කිරීමට කලින් මම මේක කිව්ව අද දානවා කියලා ඊය අර අපේ රෑ පන්තිය කරපු කට්ටියට මම කිව්වා රෑ පන්තිය කියන අර එක්සෑම් ලං කට්ටියට මම දානවා කියලා ඔන්න දැන් ඒ ප්‍රශ්නේ තියෙනවා එක්සෑම්ට එන්නත් පුළුවන් බලන් යන්න වැඩේ ආරම්භ කිරීමට කලින් සෑම කොටසක්ම දෝෂයක් නැත්ද කියලා යන්ත්‍රය ක්‍රියාත්මක කරවලා පරීක්ෂා කරලා බලන දේ හොඳයි. හරි එක තියෙනවා කෝන් හීචොන් මොකද්ද කෝන් හීචොන් කියන්නේ? අර කරකවන්න පට මොකද්ද? කරකවන කර මේ වන්ජොන් හනන මේ කෝන් හීචොන් කියන්නේ මොකක්ද දන්නවද? දැන් යන්ත්‍රයක් ගත්තොත් එහෙම යන්ත්‍රෙන් අදාළ වැඩේ කරගන්න නැතුව ඒ යන්ත්‍රය අර ක්‍රියාත්මක කරලා තබනවා එක වෙලාව. අන්න ඒකට තමයි මේ කෝන් හීචොන් කියන්නේ. මේක ලියා ගන්න. මේකට කියනවා යන්ත්‍රෙන් අදාළ වැඩේ කරගන්නේ නැතුව එක වෙලාවක් නිකම්ම ක්‍රියාත්මක කර තැබීම. එක ලියා ගන්න. ඒක තමයි තේරුම. යන්ත්‍රෙන් අදාළ වැඩේ නොගෙන එක වෙලාවක් නිකම්ම ක්‍රියාත්මක කර තැබීම. දැන් අපි හිතමු එහෙම දැන් ඊයේ තුවා ට්‍රැක්ටරයක් ගත්තොත් එහෙම අට ට්‍රැක්ටරයක් ගත්තොත් එහෙම තියෙන කෙනෙක් දන්නවා ට්‍රැක්ටරේ නිකන් ස්ටාර්ට් කරලා එකපාරම යනවද ඔයා නෑ කරකවල තියෙන ටික කරකවල පොඩ්ඩක් රේස් කරලා දුම දාලා බලනවානේ මොනවාද මේක ගැලවිලා විසිකෙන්නේ කියලා බලන්න නැද්ද අන්න ඒ බලන වගේ තමයි ඉතින් මිලින් වැඩ කරති තමයි මේක බලන්නේ ඒ කියන්නේ උපදෙමි මොනද මිලින් වැඩ දන්නවනේ මොනවද කියලා මිල්ලින් වැඩ කරද්දි එලිගේ ලියවන පට්ටල් වැඩ කරද්දි තමයි බලන්නේ මැෂින් එහෙම මේ චුට්ටක් අර ක්‍රියාත්මක කරවලා තබනවා අර ඒ අදාළ මුල්ලින් සන්තිර වෙනවද කියලා ඒ කියන්නේ අර මොනවද ඒකේ තියෙන කෑලි මේ ගැලවිලා විසික් වෙනවද කියලා බලනවා ීට පස්සේ තමයි මේ වැඩ කරන්න පටන් ගන්න. එතන මේක අර මිල්ලින් චකප් වලට ඇඩ් වෙනවා. ඉතින් මේ කෝන් හීචොන් එක ලියවන පට්ටල් වැඩ වලට කියන්නේ කෝන් හීචොන් කියන්නේ යන්ත්‍රයෙන් අදාළ වැඩේ කරගන්න නැතුව ටික වෙලාවක් නිකම්ම ක්‍රියාත්මක කර තැබීම. ඒක තමයි මේකේ තේරුම. මේක ලියා ගන්න. සපෝචිල් කියන්නේ මොකද්ද? වැලිකඩ දසීම් මැදීම අන්න වැලිකඩ දාසිය මැදීම්. දැන් එහෙම එකක් තියෙන මෙතන නැහැ නේ. ඉතින් මෙතනත් කියන්නේ මොකද්ද? යන්ත්‍රය ක්‍රියාත්මක කරවල පරීක්ෂා කරන බලන දෙයක්. දෝෂයක් තියෙනවද කියලා. දැන් මේක තමයි ඉතින් උත්තරේ. වැලිකඩ දාසිය මැදින් එකක් නැහැ මෙතන. පෝජන් කියන්නේ මොකද්ද? ඇසුරුම් ඇසුරුම් මැඩ. එහෙම එකකුත් නැහැ නේ ඉතින් මෙතන. සෙන්දින් හදාගෙන මොකද්ද? යතු ගන්න යතු ගන්න ගයින්ඩර් මැදින් ඔව් යතු ගන්නවා කියන්න එපා ඈ. මොකද්ද මේකට කියන්නේ? ඔප්ප දමනවා. මත සින්දු ගන්න. දැන් මේකට මොකද්ද කියන්නේ ආයෙ ඔන්න. යන් මහදා චෙන්දින් මහදා අන්න මහදා යොත් මා හදා. නැත්තම් සෙන්දින් හදා කියලා ගන්න පුළුවන්. ඔප්ප දමනවා. අද මේක මොකද්ද කිව්වේ වැඩේ ආරම්භ කිරීමට කලින් සෑම කොටසකම දෝෂයක් නැද්ද කියලා යන්ත්‍රය ක්‍රියාත්මක කරවල පරීක්ෂා කරන දෙයක් වෙනවලු ඒකට මොකද්ද කියන්නේ ඔන්නේ ඔන් ජෝන් මේ චෝන් කියලා කියනවා මොකද්ද ඒ කියන්නේ අය පරක් කියන්නේ ඒකේ තේරුම නිකන් මේක ඕනේ නැහැ උඩේක ඕනේ ඔයාලට මම කියලා දුන්න තේරුම කියන්නේ යන්ත්‍රයෙන් වැඩේ ගන්න නැතුව මුලින් ක්‍රියාත්මක යාත්ම කළ කරලා දේ තියෙනවා තමයි යන්ත්‍රයෙන් අදාළ වැඩේ කරගන්න නැතුව ටික වෙලාවක් යන්ත්‍රය ක්‍රියාත්මක කරලා තබන එක තමයි මේ කොන් හේ චොන් කියලා කියන්නේ මෙන්න මේ මේකේ තියෙන එක තමයි මේක මේක කියන්නේ කොන් හේ චොන් කියලා කියන්නේ
හරික තේරුණාද හැමෝටම? හරි, අද පේපර් එකට හැමෝම ලකුණු දාන්න බෑ. දැන් තමන්ගේ තියෙන හැමෝම දාන්නේ. හරි, අද පේපරේ කොහොමද ඔයාලට? හොඳයි තේරුණා? යයි. තේරුණා. හරි, හැමෝම දාන ලකුණු. ගොඩක් කට්ටි ඉන්නවනේ පන්තිල සම්බන්ධ වෙලා, හැමෝම දාන. ඉතින් ඔයාගේ ලකුණ වැදගත්. මට ඊළඟ පේපරේ කොහොමද හදන්නේ කියලා අයිඩියාවක් ගන්න. හරි, අද පේපර් එක උදාර 19. උදාරක නියමයි. උදාරක මොකද්ද වැරදුනේ අද? අතර වැරදුනේ. හතර වැරදුනාද? මේක මං කිව්වේ එකයි. මේක දෙක දෙක ගහන අර ග්‍රැම එකක් බලලා තියෙන කෙනෙක් නම් හරියට අර දන්න කෙනෙක් ඉතින් එක ගහනවා. නමුත් අර මේක කියලා දෙන්නේ නැහැ නේ මම. අද තමයි අහුනේ. කමක් නැහැ ඉතින්. 20 නැති වෙන හැමදාමනේ. ඉස්සෙ නැතිනම් ගහමු 20, ගහමු ඉස්සරහට. බය වෙන්න එපා. 20 ගහන්න පුළුවන්. රුචිර ඉන්නවා 18. රුචිර මල්ලික මොකද්ද වැරදුනේ? මගේ අයියා 4යි 3යි වැරදුනා. 4 වැරදුනාද? ඔව් අයියේ, ඒක මං දෙක ගැහුවේ. ඒකත් අර ඉතින් ග්‍රැම එක දැන් කියලා දුන්නේ නැහැ නේ මම. මේක දැන් දාන්නම්. 3ක් වැරදුනාද? 3 වැරදුනා අයියේ, ඒක පොඩ්ඩක් හරි, කමක් නැහැ. දැන් ඩ්‍රොප් එක දැම්මා. පොඩ්ඩක් බබල් ගියායි. හරි, මෙහෙමයි. දැන් එක්සෑම් එකට මෙන්න මේ වගේ මේ ඔක්කොම දෙන්නේ නැහැ. ඉතින් අර පේන එකක් තමයි දෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. 18ක් කියන ඉතින් හොඳ ලකුණක්. 18ක් කියන හොඳ ලකුණක්. බය වෙන්න එපා. ඩිලාන් ඉන්න 15. ඩිලාන්ගේ සුපිරි. ඩිලාන්ගේ ලකුණ වැඩි වෙලා තියෙනද? ඩිලාන් වැඩ කරනවා කියලා තේරෙනවා. අපි 20ම ගහන් ට්‍රයි කරමු අනිවාර්යෙන්ම. දිනේෂ් ඉන්නවා 16. දිනේෂ්ගෙත් හොඳයි. දිනේෂ්ගෙත් අර හොඳ අප්ඩේට් එකක් තියෙනවා සහ වැඩ කරනවා කියලා තේරෙනවා. ලකුණ 200කට හරි යන්න සර්. පුළුවන් අනිවාර්යෙන්. ෂාන් ඉන්නවා 16. ෂාන්ගෙත් හොඳයි. මේ පේපර් එකට 16ක් 16න් උඩ 15න් උඩ වගේ තියෙනවා කියන්නේ හොඳයි. මොකද මම ඔයාලට කරලා තියෙන පාඩම් එක බැලුවට පස්සේ මම දැන් ඇත්තටම දැන් 42ක් අපි කරලා තියෙන නොමිලේ පන්ති වුණා. රෑ පන්ති 20 ගාණක් කරලා තියෙනවා. 28ක්. එතකොට ඒ පාඩම් එක බැලුවට පස්සේ ඔයාලගේ 16න් උඩ මේකට තියෙනවා, 15න් උඩ තියෙනවා කියන්නේ හොඳයි. මේකට අපි ශාන්ගෙත් හොඳයි. අපි 20ම ගන්න වැඩ කරමු. කාවින්දත් හොඳයි. කාවින්ගෙත් 16යි. එයාගෙත් හොඳයි. යම්මක් තමයි. සචීගේ 16යි. අතිගෙත් හොඳයි. ඉතින් කරලා තියෙන පඩම් වල හැටියට ඉතින් 16ක් ඉතින් හොඳයි මේකට. චතුරංගයගේ නියමයි ඈ 15. චතුරංගේ වැඩි වුණාද? චතුරංගේ අඩු වෙන්න බෑ ආයෙ. ඉතින් කොහොම හරි ගහමු 20ක් ගහමු අයියේ. ඔව්, දමිත්ගේ 14යි. දමිත්ගේ දැන් අන්න වැඩි වෙලා තියෙනවා. 18ට වඩා වැඩි වෙලා අප්ඩේට් වෙලා තියෙනවා. දමිත් වැඩ ගන්නවා. 20ම ගහන් ට්‍රයි කරමු අනිවාර්යයෙන්. ඔන්න කවිඳුගෙත් හොඳයි. කවිඳුගෙත් වැඩි වෙලා තියෙනවා 14. දැන් කවිඳු මල්ලි තව වැඩ කරන්න ඕනේ. ඔයාට මොකද ඔයාට එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා එක්සෑම් එක ගැන. දැන් මේ පාර 200ක් වෙන වැඩ කරන්න ඕනේ. වැඩ කරන කැපැසිටි එක වැඩි කරන්න. කොහොම හරි ඊළඟ පේපර් ටික 20ක් අහම. අපි දැන් ලබන මාසේ පේපර් 12ක් කරනවා. පේපර් 12ක් ටයිම් එකට කරනවා කියන්නේ ඉතින් ඒක මාල් එක්ස්පීරියන්ස් එකක් වෙයි ඉතින් ඔයාට. සුරංග ඉන්න 12යි. දැන් සුරංගගේ ලකුණ හොඳයි. තව ටිකක් වැඩි කරමු අපි. ඒශාන් මල්ලිගේ ලකුණු හොඳයි. 19ක් තියෙනවද? ඒශාන් මල්ලිගෙත් හොඳයි ඉතින්. 19ක් කියන ඉතින් එකයි නේ වැරදිලා තියෙන්නේ. ගැම්මක් තමයි ඉතින්. දක්ෂිත තරංගෙත් හොඳයි ඈ. අපි තරංගෙත් හොඳයි. 12ක් කියන චුට්ටක් වැඩ කරමයි. කොහොම හරි 20ක් ගහමු. 20ම ගහමු. ආයිෂාන් මල්ලිගේ 9යිද? 9යිද මල්ලි?
නමයක් කියන්නේ ඉතින් විහිළුවද දන්න ඉතින් මේ කොහොම හරි කමක් නැහැ 20ම ගහන්න ඕන 20 ගමන් ට්‍රයි කරන්න හරියද පේපර් එක කොහමද ඔයාලට අද පේපර් එක නිකන් අර එක්සෑම් එකේ ෆීලින් එක දැම්මද පේපර් එක කරද්දි එහෙම ඔයි දැම්මනේ ඇත්තටම ඔයාලා ඔයාලා ඕන තරම් පේපර් කරනවා ගෲප් එකේම ප්‍රශ්න ගහනවා ඕන තරම් කරනවා නමුත් ටයිම් එකට පේපර් එකක් කරන එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් ගන්න ඕනේ ඒ අත්දැකීම ගන්නම ඕනේ හරිද ලේසි ප්‍රශ්න හරි කමන්න ටයිම් එකට කරන්න ඕනේ ඒක නිසා හැමදාම පන්තියට පේපර් එකක් තියෙන දවසට මේ අනිවාර්යෙන් ටයිම් එකට සම්බන්ධ වෙන්න ටයිම් එකට පේපර් එකක් කළා ඔයගේ ලකුණු දාන්න ඔයාට ඒක ගොඩක් වැදගත් ඔයගේ ලකුණු වැඩි කරගන්න එතකොට මම හැමදාම කියනවා වගේ අපි ලකුණු 200ක් වෙනුවෙන් තමයි වැඩ කරන්නේ අපේ ටාගට් එක තියෙන ලකුණු 200කට නිකන් 180කට 185කට 190කටත් නෙමෙයි ලකුණු 200කටමයි ටාගට් එක තියෙන්නේ ඒ නිසා දැන් අපි පන්ති වැඩෝ ඉන්න ඇත්තටම ඒක මට කියන්න පුළුවන් බය නැතු මොකද අපි පන්ති පටන් ගත්තේ මුලින් ඉඳන් බින්දුවෙන් පටන්ගෙන අපි රිසර්ට් එකක් එළියට යන්නේ නැත්තේයි අපි බින්දුවෙන් පටන් ගත්තේ අපි අතරමැද ආපු කට්ටි නෑනේ ගොඩක් හරිද බින්දුවෙන් පටන්ගෙන දැන් බින්දුවෙන් පටන් ගත්ත කට්ටි නෑ දැන් හොඳ ලකුණු වල ඒ නිසා ඉතින් දැන් තව ටිකක් ඉස්සරට ගියාට පස්සේ ලකුණු 200 කට්ටි ටිකක් තමයි ඉන්නේ ඒ නිසා මගේ පැත්තෙන් මම මගේ දායකත්වයෙන් මම 100%ක්ම ඔයාලට දෙනවා දීලා තිනවා ඉස්සරහට අනිවාර්යෙන් දෙනවා ඔයාලා මොකද කරන්න ඕන ඔයා දැන් 200කට වැඩ කරන්න ඕන 200 පොලිෂ් කරන්න ඕන පොඩි වෙලාවක් කරන් ගෲප් එකේ ප්‍රශ්න ගහන්න ඒක ඔයාට මාර අත්දැකීම පොඩි වෙලාවක් කරන් ටයිම් එක දෙන කට්ටි ගෲප් එකේ ප්‍රශ්න ගහන්න ඊට පස්සේ නිතරම කියනවා වගේ අමාරු වචන මතක හිටින් නැති වචන ගත්තොත් එහෙම ඒවා අරන් ටිකක් යාළුවොත් එක්ක අහන්න හිටි හැටි අහන්න ප්ලෑන් කරලත් නෙමෙයි කෝල් එකක් ගත්තට පස්සේ මේ වචනේ මොකක්ද තේරුම් දන්නවද එහෙම කීප සැරයක් කරලා පස්සේ ඒ අමාරු වචන පාඩම් කරන ලේසි ඊට පස්සේ උදේම නැගිටින්න පුරුදු වෙන්න රැයට පරක්කු යන නිදා ගන්න පුරුදු වෙන්න මේ වෙනුවෙන් අර වැඩ කරන කැපැසිටි එක වැඩි කරන්න හරිද මේ හීන අවුස්ස අවුස්ස තමන්ගේ හීන බලාපොරොත්තු ටික අවුස්ස අවුස්ස පාඩම් කරන්න නිතරම ආසාවෙන් පාඩම් කරන්න අර හැමදාම කියනවා වගේ පාඩම් කරන දන් බොමලු වගේ තියාගන්න හරි පිළිවෙලට හරිද ඒ කියන්නේ පාඩම් කරන තැන පොත් එක ලස්සන පිළිවෙලට තියපුවොත් තමයි ඔයාට පාඩම් කරන දේවල් මතක හිටින්නේ ඒ නිසා පාඩම් කරන තැන ඉඳන් ලකුණු 200ක් වෙනින් වැඩ කරන්න පාඩම් කරන තැන හදා ගන්න හරියට හදාගෙන වැඩ කරන්න පටන් ගන්න දැනුත් ඉන්නවා නම් පිස්සු කෙනෙක් හිටියා දැන් මෙතන ඉන්න දැන් ලොකු ප්‍රමාණයක් හිටියා දැන් කීයක් අඩු වෙලාද මේ කතා කරන මේ වැදගත් දේවල් ටික අහන්නවත් ඉන්නේ නැහැ සමහර එතනින්ම තේරෙනවා එයාලගේ මාරු උනන්දුවක් තියෙනවා කියලා ඒ නිසා මේ ඉන්න හැමෝම මේ රෙකෝඩින් එක බලන හැමෝම 200ක් වෙනුවෙන් වැඩ කරන්න. එතකොට ඒකට අදාළ දේවල් ඕන දෙයක් කරන්න. මැරිලා හරි කමක් නැහැ කරන්න. තව මාස කීපය. තව මාස කීපයයි තියෙන වැඩ කරන්න. එතකොට ඔයාට එන්නේ ඉල්කි පේපර් එකක් විතරක් නෙමෙයි හැමදාම කියනවා වගේ තත් කි පේපර් එකක් තියෙනවා. දවසට මිස්ටර් කොරියන් එකේ තත් කි පහක්වත් ගහන්න. ඒ වගේ සමාන channel තියෙනවා ගොඩක්. ඒ වගේ ගහන්න. ටික ටික ඉසිලි ගොඩ කොරින් වගේ channel ගහන්න exam වලට time තියෙන කට්ටිය. කියන්නේ date දීලා නැති ටයිම් තියෙන ඉස්සරහට ඒ කට්ටිය ගහන්න එක්සෑම් මොන්න මෙන්න කට්ටිය ඒව කරන්න යන්න එපා මිස්ටර් කොඩින් චැනල් එක කරන්න අපි කරපු පේපර් ටික කරන් සහ තව ලේසි පේපර් ගොඩක් තියෙනවා ටොපික් කොරිය ඇප් එකේ තියෙන ප්‍රශ්න ටික තියෙනවා 2000 ප්‍රශ්න ටික තියෙනවා ඒව කරන්න ඔයාගේ මානසිකත්වය හොඳ තැනක තියාගෙන එක්සෑම් එක යන්න මොකද එක්සෑම් එකට හොඳ ලකුණක් ගන්න ඔයාගේ දැනුම වගේම මානසිකත්වයත් 100%ක් වැදගත් ඒ නිසා කොච්චර වැඩෙක් වුණත් කොච්චර දැනුම තිබ්බත් කොච්චර ඔයා මැරිගෙන පාඩම් කරත් වැඩක් නෑ වගේ මානසිකත්වයේ අවසානේ ඩවුන් වෙලා තිනවා ඒ නිසා තමයි මානසිකත්වයේ කියන දේ වැදගත් හොඳ ලකුණකට යන්න ඒ නිසා ඒකත් හොඳ තැනක තියාගෙන අනවශ්‍ය දේවල් අහන්න එපා හැමෝගෙම පොසිටිව් දේවල් විතරක් අහන්න පොසිටිව් යාළු ඇසුරු කරන්න නෙගටිව් දාන යාළු ඉන්නවා නම් අයින් කරලා දාන්න මේ විෂයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා නම් මොකද මේ ඔයාගේ ලයිෆ් එක දිනවන්න ඔයාගේ ජීවිතේ දිනන්න ඔයාගේ අම්මා තාත්තගේ ජීවිතේ දිනන්න ලැබිච්ච ඔපචුනිටි එකක් වෙනුවෙන් වැඩ කරන්න. නිදානයක් හරන්න. නිදානයක් හරද්දි ඉතින් යාළුවා දාන නෙගටිව් අහනවද නෑනේ. ඒ නිසා ඔයාගේ ජීවිත දිනන්න ඔයා වැඩ කරන්න. හරි එහෙනම් අපි හෙට මේ රෑ පන්තිනේ අනිද්දා දින පේපර එකක් ආයේ 20 25 පේපර එක තියෙන්නේ. ඒකේ ලකුණු 20ම ගන්න ට්‍රයි කරමු හැමෝම. 20ම ගන්න වැඩ කරලා එන්න. එතකොට හෙට තියෙනවා අපි 42 පාඩම. ඒ කියන්නේ අනිත් පන්ති. ඒකට සූදානම් වෙලා එන්න හැමෝම. හරි නම් හැමෝටම ජයවා බුස්සන්නයි හැමෝටම ගුඩ් නයිට් අරේ ගුඩ් නයිට් පුස්සන්න නයිට් ඒ මිස්ටර් නයිට් ගුඩ් නයිට් සර් නයිට් ගුඩ් නයිට් සර් නයිට්